අයිබෝන් ඔබ සිවුදන ඉතාමත්ම ගෞරවයෙන් මේ සන්ධ්‍යාවේ එක්කම ලංකා ෆේස්බුක් පිටුව හරහා සජීවීව පවත්වන මේ දේශපාලන නායකයන් සමග තරුණ ප්‍රජාව එකතු කරන සාකච්ඡාවට සම්බන්ධ වීම ගැන ඔබ සිවුදනටම ස්තුතිවන්ත වෙනවා. මේ අපේ සංවාදවල දෙවැනි සංවාදය මේ සතිය පුරාවටම පොරොන්දු වූ පරිදි COVID-19 වසංගතය නිසා ලංකාව තුළ ඇති වී තිබෙන අර්බුද තත්ත්වයේදී තරුණ තරුණයන් තීමන ප්‍රශ්න තමාගේ ජනතා නියෝජිතයින් සමග ප්‍රශ්න කරන්නට ජනතා නියෝජිතයින් වගවීමට ලක් කරන්නට මේක කදිම අවස්ථාවක් වෙනවා. එම නිසා අප සමග එක්වන ඔබ සියලු දෙනාම මේ පැයකමාරක කාලය පුරා අප සමග සාකච්ඡාවට දායක වන්න ඔබේ ප්‍රශ්න තිබෙනවා නම් යොමු කරන්න. ඒ සමගම අපේ ඉතාමත්ම ගෞරවයෙන් අද අපේ විශේෂ ආරාධිත බිමල් රත්නායක මහත්මයාව ඉතාමත්ම ගෞරවයෙන් මේ සන්ධ්‍යාවේ පිළිගන්නවා. ඔබ ආදරණීයත් බොහොම ස්තුතිවන්ත වෙනවා අපට මේ සම්බන්ධව ආරාධනා කිරීම ගැන. බොහොම ස්තුති. අනික විශේෂ අවස්ථාවක් වෙනවා ලංකා දේශපාලන සංස්කෘතියේ ජනතාව විශේෂයෙන්ම තරුණ ජනතාව තමාගේ ජනතා නියෝජිතින් සමග සමාජ මාධ්‍ය ඔස්සේ ඍජුවම කතා කරන්න ලැබෙනව අවස්ථාව. ඒ සමගම ඔබට වැදගත් වගකීමක් මේ අවස්ථාවේ තියෙනවා පුරවැසියන් හැටියට. ක්‍රියාකාරී පුරවැසියන් හැටියට තමා ජනතා නියෝජිතින් සමග ඍජුවම කතා කිරීමෙන් ප්‍රශ්න ඔවුන්ට ප්‍රකාශ කිරීමෙන් ඔබටත් පුළුවන් වෙනවා රටේ අනාගතයට යහපත් විදිහට දායක වන්නට. මේ සාකච්ඡාව ආරම්භ කිරීමට ප්‍රථමයෙන් මම කැමති ඇතැම් නීති රීති ස්වල්පයක් අපිට ඔබට ප්‍රකාශ කරන්න සිද්ධ වෙනවා. පළමුව මේ සාකච්ඡාවට සම්බන්ධ වෙන ඔබ සජීවීව නරඹන ඔබ කරුණාකර ඔබ පවසන දේ ඔබ ක්‍රියා කරන ආකාරය පිළිබඳව ඉක්මනටම සැලකිලිමත් වන්න. එකම ලංකා ආයතනය විශේෂයෙන්ම තරුණ තරුණියන් සහ පාසල් ළමුන් විශ්වවිද්‍යාල ශිෂ්‍යයන් සමග කටයුතු කරන ආයතනය. මේක දේශපාලන වැඩසටහනක් නෙවෙයි. එම නිසා මේ අපි හැසිරෙන ආකාරය පිළිබඳව විශේෂම කුඩා දරුවන් සහ තරුණ තරුණයන් මේ නරඹන නිසා ඔබ භාවිත කරන වචන ඔබ ප්‍රකාශ කරන දේවල් පිළිබඳව ඉතාමත්ම සැලකිලිමත් වන්න සදාචාරාත්මක විදියට කටයුතු කරන මෙන් අපි ඉල්ලා සිටිනවා. ඔබ එලෙස අපේ අපි කියන ආකාරයට කටයුතු නොකළා නම් අපිට සිද්ධ වෙනවා ඔබ මේ සාකච්ඡාවෙන් ඉවත් කරන්නට. ඒ සමගම අපි ඉල්ලීමක් කරනවා දේශපාලන නායකයෙක් වන විමල් රත්නායක මහත්මයාගෙන් මේ සාකච්ඡාව තුළ කිසිම දේශපාලඥයෙකුට හෝ පුද්ගලයෙකුට හෝ ආයතනයකට බැනවැදීමකට හෝ යම්කිසි ප්‍රකාශ කිරීමෙන් වළකින මෙන් ඒ සමගම මහමැතිවරණයක් පැමිණියත් මේක දේශපාලන වේදිකාවක් නොකර තරුණ තරුණයන් සමග ඍජුවම සාකච්ඡා කරන අදහස් හුවමාරු කිරීමේ අවස්ථාවක් බවට පත් කරගන්න මෙන් ඔබතුමාගෙන් අපි කාරුණික ඉල්ලා සිටිනවා. ඒ සමගම අපි කියන්න කැමති බිමල් රත්නායක මහත්මයා සහ මේ සංවාදයට එකතු වෙන්නට එකඟුණු සෑම දේශපාලන නායකයෙක්ටම අපි අනේක වාරයක් ස්තුතිවන්ත වෙනවා. මන්ද ඔවුන් නිහතමානීව ඔවුන් පැමිණ සිටිනවා. සාමාන්‍යයෙන් ඔවුන් සමග කතා කරන්නට අවස්ථාවක් නොලැබෙන තරුණයන් විශේෂයෙන්ම මේ සාකච්ඡාව අපි දන්නවා දුෂ්කර පළාතුල තරුණයන් රාශියක් අපි සමග එකතු වෙන්නට යනවා. ඔවුන් සමග කතා කරන්න ඔවුන්ගේ පුරවැසිභාවයේ වටිනාකම ඔවුන්ටත් මතක් කරන්නට මේ ඔවුන් දරන්නා වූ උත්සාහය දේශපාලන නායකයන් හැටියට දරන්නා වූ උත්සාහය අපි අගය කර සලකනවා. එහෙමනම් අපි අද සාකච්ඡාව ආරම්භ කරමු. හා සාකච්ඡාව ආරම්භ කිරීමේ ප්‍රථමයෙන් මා කැමති ඔබට හඳුන්වා දෙන්න අපේ කණ්ඩායම විද්වත් මණ්ඩලයේ ඔවුන් ප්‍රශ්න ඉදිරිපත් කරන්නට යන බිමල් රත්නායක මහත්මයාට. ඔවුන් පමණක් නෙවෙයි ඔබගේ ප්‍රශ්නත් අපි සජීවීව තෝරගෙන ඒ ප්‍රශ්න එතුමාට ඉදිරිපත් කරන්නට යනවා. ප්‍රථමයෙන්ම අප සමග සිටිනවා චමින්ද ජයසේකර එක්කෝ ලංකා ආයතනයේ සමජාතික අධ්‍යක්ෂක ජනමාධ්‍යවේදී සහ විවිධ සමාජ සේවා ක්‍රියාකාරී කැටි කටයුතු කරන ඔහු මාතර දිස්ත්‍රික්කයෙන් අද සජීවීව අප සමග එකතු වෙනවා. ඒ සමගම විද්‍යා කාණ්ඩිමන් නීතිඥ ඒ සමගම විශ්වවිද්‍යාල කථිකාචාර්යවරියක් එමනක් නොවේ එක්කම ලංකා ආයතනයේ සමජාතික අධ්‍යක්ෂක හැටියට කටයුතු කරනවා. සම අපි අපි එකතු වෙලා තියෙනවා නුවරඑළිය දිස්ත්‍රික්කයෙන් ලක්මාල් සංදීප ඔහු එකම ලංකා නුවරඑළිය සංහිඳියා මධ්‍යස්ථානයේ කළමනාකරු හැටියට කටයුතු කරනවා. අවුරුදු ගණනාවක් තරුණ තරුණයන් සමග සේවය කිරීමේ අත්දැකීම ඔහු සතුයි. සමග අපි සමග සිටිනවා ඉෂිකා මිලියනගේ සමාජ ක්‍රියාකාරීවරියක් සහ සමගම විශේෂයෙන්ම සර්වෝදය ආයතනයේ එකම ලංකා ආයතනයේ සවිවිධ ආයතන සමග වසර ගණනාවක් කටයුතු කර අත්දැකීම් තියෙන සහෝදරයක් අපි සමග එකතු වෙනවා. ඉතින් මේ අයවත් අපි පිළිගන්න ගමු. අපි කැමති පළවෙනි ප්‍රශ්නෙට පිවිසෙන්නට මා ආරාධනය කරන ඉෂිකාට පළවෙනි ප්‍රශ්නය ඉදිරිපත් කරන්න මෙන්. බොහොමත්ම ස්තුතියි ප්‍රශංසකයා. සුබ සන්ධ්‍යාවක් බිමල් මැතිතුමනි. ඔබතුමාගේ පක්ෂය පිළිබඳව මම අහන්න කැමති ප්‍රථම ප්‍රශ්නය තමයි
මේ අවස්ථාවේදී ඔබගේ පක්ෂය පිළිබඳව මේ වන විට පවතින සාමාන්‍ය ජනමතයක් තමයි JVP එකට පුළුවන් එකම දේ රජය විවේචනය කරන්න. හැබැයි යටි යම්කිසි ගැටලුකාරී තත්ත්වයක් ඇතිවෙච්ච අවස්ථාවකදී ක්‍රියාකාරීත්වයේ ඒකට දායක වෙන අවස්ථාවේ JVP එකේ හරිම අඩුයි කියන ජනමතය මේ වෙන විට අපේ සමාජය තුළ අපිට දකින්න ලැබෙනවා. මම ඔබතුමාගෙන් දැනගන්න කැමතියි මේ පිළිබඳව ඇති යථාර්ථය කුමක්ද? මේ පිටපස තියෙන යථාර්ථය කුමක්ද සහ COVID-19 වසංගත අවස්ථාවේදී ඔබතුමාගේ පක්ෂයේ ක්‍රියාකාරීත්වය මේ අවස්ථාවේ කොහොමද ලබා දීලා තියෙන්නේ? ඒ සමගම විශේෂයෙන්ම ආවිදිවත් අංශ දෛනික වැටුප් ලබන කණ්ඩායම් සඳහා යම් කිසි විශේෂ වැඩසටහනක් ඔබ මේ වෙන විට ක්‍රියාත්මක කරලා තිබෙනවාද? යම් යම් විදිහකට ඔබේ පක්ෂයේ මේ වෙලාවේදී බලයේ සිටියාන එහෙම නැත්නම් මීටත් වඩා බලයක් ඔබ සතුව හිමි වෙලා තිබ්බනම් ඒ ක්‍රියාත්මක කරගෙන යන වැඩපිළිවෙල මීට වැඩිය වෙනස් වෙන්න ඉඩ තිබ්බද? ඒ වගේම ඔබ දැනට ක්‍රියාත්මක කරගෙන යන යම් වැඩසටහනක් තිබෙනවා නම් එය COVID-19 වසංගත තත්ත්වයෙන් ඔබට ගිහිල්ලා විශේෂම පුනරුත්ථාපන අවස්ථාව තක්වා ක්‍රියාත්මක කරගෙන යෑමට ඔබගේ පක්ෂය සතුව කිසියම් තිරසාර සැලැස්මක් ඔබට තිබෙනවා. ස්තුතියි. ඔව් රිසනා බොහොම ස්තුතියි එක්කම ලංකා ආයතනයට අපට මේ අවස්ථාව ලබා දීම පිළිබඳව. ඔබ ඇත්තරම දැන් ප්‍රශ්න පත්‍රයක් වගේ එකක් තමයි ඉදිරිපත් කළේ. කෙටි වේලාවකදී උත්තර දීමේ ප්‍රශ්නකුත් තිබෙනවා. නමුත් මම පරිම උත්සාහ කරන්න මෙහෙම එකට ප්‍රවේශ වෙන දැන් එකක් තමයි දැන් COVID-19 වසංගතය කියන එක මේ සබාධම විසින් අපිට දුන්නු දෙයක්. ඒක නැතුව මම හරි ආණ්ඩුවකින් හරි දේශපාලන ව්‍යාපාරකින් හරි දුන්නු දෙයක් නෙමෙයි. ඒ නිසා අපි ජනතාව විමුක්ති පෙරමුණ විදිහට අපි දේශපාලනය දකින්නේ ඇත්තටම මේ මන්ත්‍රීකම් කරන්න, ඇමතිකම් කරන්න, තනතුරු දාන්න මාන්න ගන්න එකක් විදිහට නෙමෙයි. අපි මේක ඇත්තටම ස්වේච්ඡා සේවයක් විදිහට තමයි අපි කරන්නේ. ඒක මේ පක්ෂයේ ආරම්භයේ සිටම තියෙන ප්‍රතිපත්තියක්. මම හිතනවා ඒක නිසා කුමන මත තිබුණත් මම මේ තහුම්කම් දෙන තරුණ තරුණියන්ගෙන් හැම කෙනාගේම ඉල්ලා සිටින්නේ අපි ගැන එක එක්කෙනා කියන දේවල්වත් අපි ගැන අපි කියන දේවල්වත් මත නෙමෙයි අපි ප්‍රායෝගිකව කරන දේවල් මත බලලා ඒවා හොයලා බලලා ඒවා මත ඔබ නිගමනවලට එන්න. මොකද වැඩියෙන්ම සද්දට කතා කරන්න පුළුවන් කියන කෙනා කියන දේ ඇත්ත වෙන්නේ නැහැ. වැඩියෙන්ම channel කියන කෙනා කියන එක ඇත්ත වෙන්නේ නැහැ. ඒ නිසා අපි ඊටාමත්ම සතුටු වෙනවා අපි පක්ෂයක් වශයෙන් විනයගරුකව ප්‍රතිපත්තිගරුකව සල්ලි මහජන මුදල් නාස්ති කරන්නේ හොරකම් කරන්නේ නැතුව මේ රටේ ජනතාවට ඔබ කිව්වා වගේ පුරවැසි වගකීම් ඉටු කරන පුරවැසියන්ගෙන් තමයි මේ පක්ෂය හැදිලා තිබෙන්නේ. මේකේ සමාජගත හිතවතුන් හැදිලා තිබෙනවා. ඒ නිසා තමයි මම හිතනවා අපිට දේශපාලන වශයෙන් විරුද්ධය වුණත් පිළිගන්න දෙයක් ඇති. අපි පාර්ලිමේන්තුවේ හැසිරීම ගත්තත් අපි රටේ හැසිරීම ගත්තත් මහජන මුදල් භාවිතය සම්බන්ධව ගත්තත් මම හිතනවා අපිට ඒ පිළිබඳ පැහැදිලි ඇගයීමක් රටේ තිබෙනවා. මම හිතන්නේ ඒක ගැන නැවත කතා කළ යුතු නැහැ කියලා. ඒ නිසා මම කිව්වේ අපි බිම් මට්ටමේ අපි මොකද්ද පොළොවේ කරන්නේ? වැඩගත්ම දේ වෙන්නේ ඒකනේ. එතකොට ඒ නිසා ජයිප විදියට ගත්තොත් අපි විවේචනය කරනවා කියලා කියන එකට මම වෙලා තිබුණොත් උත්තර දෙන්න ඉන්නම්. ආණ්ඩුවේ දේවල්. නමුත් ඔබ දන්නවා දැන් මේ වසංගතය ආපු වෙලාවේ අපි දැක්ක දේ තමයි මේක ආණ්ඩුවකට හෝ සෞඛ්‍යංශවලට කරන්න පුළුවන් දෙයක් නෙමෙයි. මොකද අපි දැක්ක අපිට කලින් චීනය සහ ඊට පස්සේ ඉතාලිය වගේ රටවල්, ස්පාඤ්ඤ වගේ රටවල් මේක මුහුණ දෙන්න ගිහිල්ලා වෙච්ච අභියෝග මොනවද කියලා. අපි දැක්ක දේ තමයි පළවෙනිම දේ මේකේ සෞඛ්‍යංශ තමයි මේකේ පෙරමුණේ ඉන්නේ. ඒතකොට මේ සෞඛ්‍යංශ විශාල අභියෝගයකට මුහුණ දෙන. ඒ නිසා අපි දැක්ක දේ තමයි මෙන්න මේ සෞඛ්‍යංශවලට අවශ්‍ය කරන ශක්තිය, උදව්ව, උපකාරය කිරීම තමයි අපේ අංක එක වෙන්න ඕන කම කියන. අපි තව දැනගෙන හිටියේ නෑ මේක කොයි විදිහට අපේ රටේ පාලනය වෙයිද, ව්‍යාප්ත වෙයිද කියන. ඒ නිසා ජනතා විමුක්ති පෙරමුණේ සමාජිකයන් හිටවතුන් විදිහට අපි දිගටම කරපු දේ තමයි පසුගිය දැන් මේ දවස් 50කට ආසන්න කාලෙදි පළවෙනි දවසේ සිට
මාතු 20 සිට අපි කරන්න පටන් ගත්ත දේ තමයි මෙන්න මේ සෞඛ්‍ය අංශ සහ ඒවට සම්බන්ධ රාජ්‍ය නිලධාරීන්ට අවශ්‍ය කරන මාස් එක වෙන්න පුළුවන් විශේෂයෙන්ම අර මේ PPE කිට් එක මුලික ආරක්ෂිත ආවරණය ඇතුළු ඊපස්සේ විෂ බීජ හරණය කරන එක වගේ සෞඛ්‍ය අංශ වලට රීන්ෆෝස්මන්ට් එකක් විදියට සහායක් විදියට කළ හැකි දේවල් තමයි අපි උපරිම වශයෙන් කළේ අපි කිසිම ආකාරයකින් මාසයකට පමණ ආසන්න කාලයක් යනකම් ඇත්තටම අපි කිසිම දේශපාලන විවේචනයක් අපිට නොතිබුණා නෙමෙයි ආණ්ඩුවට අඩුපාඩුකම් නොදැක්ක නෙමෙයි බරපතල අඩුපාඩුකම් නමුත් අපි දැක්කා මේක එකට වෙලාව නෙමෙයි ඒ නිසා අපි එකක් බිම් මට්ටමේදී මං ඉතාම නිහතමානී කියන්නේ කැමති අපි බිම් මට්ටමේ ප්‍රායෝගිකව මේ කොවිඩ් වසංගතය වෙනුවෙන් ඒක වළක්වන්න වෙනුවෙන් රාජ්‍ය නිලධාරීන්ට සහාය පළ කරන ප්‍රධානම ස්වේච්ඡා සංවිධානයක් ලෙස වැඩ කරමින් යනවා. ඒ වගේම අපි දැක්ක දේ තමයි අපි තීරණයක මීඩියා මේ වෙලාව අපි දේශපාලන විවේචන ඒ අඩුපාඩුකම් ගැන කතා කරන්න යන්නේ නැහැ. නමුත් ඒ අධියර ආණ්ඩුව පැත්තේ කොවිඩ් වසංගතය නොසලකා ජන ජීවිතයේ බිඳවැටීම් නොසලකා මේක කෙසේ හෝ මැතිවරණයකට උමන තත්ත්වයකට හරි මැතිවරණය පැවැත්ීමේ පැත්තට තල්ලු වෙනකොට අපි දුටුවා දැන් මේ දේශපාලන වශයෙන් ආණ්ඩු කරන්න හදන මේ වැරදි දේ මොකද කිසිම සෞඛ්‍ය බලධාරීන් අපේ රටේ සෞඛ්‍ය අමාත්‍යාංශයවත් අපි දන්න තරමින් අනුමැතියක් ලබා දීලා තිබුණේ නැහැ. තුව තිබියදී තමයි ඔය මැතිවරණ කටයුතුට යන්න උත්සාහ කළේ. ඒ නිසා අපි දැක්ක දේ තමයි අනිවාර්යයෙන්ම යම්කිසි දේශපාලන විවේචනයක් කළ යුතු වෙනවා. මොකද දැන් මේ කොවිඩ් වසංගතයට මුවා වෙලා ලෝක රටවල් වල කරන වැඩ දෙකක් තියෙනවා රටවල් වල නායකයෝ. එතන වැඩ කීපයක් තියෙනවා. එක පිරිසක් අපි නව ශ්‍රීලන්තය, වියට්නාමය වගේ ගත්තොත් ඔවුන් කොවිඩ් වසංගතයේ වැඩ පැවැත්වීම වෙනුවෙන් අර people first කියන මිනිස්සු තමයි ප්‍රධාන කියන ප්‍රතිපත්තිය අර්ථ වැඩ කරා. තවත් රටවල් වැඩි ප්‍රමාණයක් තිබෙනවා ආර්ථිකය තමයි එක කියලා හිතාගෙන වැඩ කරනවා. ඒ නිසා ඔවුන් රටවල් වහන්නේ නැහැ. අවශ්‍ය ප්‍රමාණයටවත් වහන්නේ නැහැ. දැන් යුරෝපේ ගත්තොත් හොඳම උදාහරණේ මම පස්සේ කියන්නම්. ඔවුන් business first කියන එක මත පදනම්ලා තමයි ඔවුන් වැඩ කරන්නේ. ඒ වගේම තුන්වෙනි රටවල් ප්‍රමාණයක් තියෙනවා. දේශපාලනය එකට අරගෙන කටයුතු ගන්න උත්සාහ කරනවා. අපිට කනගාටු වුණත් අපි පසුගිය සති කිහිපෙක දකිමින් සිටින්නේ ඒක අපේ රටේ. ඒ නිසා අපි දේශපාලන වශයෙන් විවේචනයක් විපත්‍ර නමුත් මම අවසාන කරමින් කියන්න කැමති මම අර ඔබතුමිය අහපු මේ ඉන්ෆෝමල් සෙක්ටර් එකේ අවිධිමත් ක්ෂේත්‍රයගේ ප්‍රශ්න මම හිතන්නේ ඊළඟට මම උත්තර දෙන්නම් පසුව නිසා අපි රජයට මේ මුලින්ම පක්ෂයක් වශයෙන් ලිඛිතව අපි දැනුම් දුන්නා මේක තනියම ඔබ ආණ්ඩුවට ජයග්‍රහණය කරන්න බැරි තරම් ලොකු අභියෝගයක් ඒ නිසා මේකට පොදු යාන්ත්‍රණයක් සකස් කරන්න ආණ්ඩුව මුල්ලේ අපිට මේ මූලික වෙන්නේ ආණ්ඩුව තමයි මුල්ලලා හදන්න එයට දේශපාලන පක්ෂ අනිකුත් සංවිධාන සම්බන්ධ කරගන්න අපිට ඒ ආන්ත්‍රණය ඇතුලේ ජාතික සහ දිස්ත්‍රික් මට්ටමින් ප්‍රාදේශීය මට්ටමින් ඒ ආන්ත්‍රණයට අපි සහයෝගය දෙන්නම් කියන එක අපි ලිඛිතවත් වාචිකවත් පක්ෂ නායක රැස්වීම අතර අලිගා මණ්ඩලය පැත්තේ කිත් කළා. ඉතින් ඒකට ඇත්තම ආණ්ඩුව පැත්තේ ආන්ත්‍රණය හැදුවේ නැහැ. ඒ නිසා මට කියන්න තියෙන්නේ එකයි ජනතා ආයුන්තු ප්‍රමුණ සම්බන්ධව channel ගොඩකින් කියන අදහස නෙමෙයි ඔබේ ගමේ මොකද අපි මේ වෙනකොට රෝහල් 200කට ආසන ප්‍රමාණයකට ඔය mask සහ PPE kits දීලා තිනවා අපි නගර සිය ගණනක් විෂ බීජ අනුහරණය කළා තිබෙනවා ඊට පස්සේ යාපනයේ ඉඳලා හම්බන්තොට දක්වා සෑම දිස්ත්‍රික්කයකම ගම්මාන අඩුම ගානේ 10කට වැඩි ප්‍රමාණයකට එක දිස්ත්‍රික්කයක් මම හිතුවා දිස්ත්‍රික්ක සිය ගණනක දිස්ත්‍රික්ක නෙමෙයි ගම් සිය ගණනක සාමාන්‍ය ජනතාවට අපේ වැටුප් අරමුදලේ අපේ ශක්ති ප්‍රමාණය උදව්පදාශලක මේ වගේම අවසාන වශයෙන් විදේශගතව ඉන්න ශ්‍රී ලාංකිකයන් අතරිනු විශේෂයෙන් මැද පෙරදිග වගේ තැන්වල අසරණභාවයට පත් වී සිටින ශ්‍රී ලාංකිකයන් නම් අපි ප්‍රායෝගිකව කටයුතු කළ තිබෙනවා ඒ නිසා මම හිතන්නේ අර සීග්ද තුත්වම් ට්‍රැක්ස් කියලා තියෙනවනේ සත්‍ය කරුණ වලින් හොයන්න කියලා මම ඒ සඳහා තාරුණ්‍යයට ආරාධනා කරනවා අපි මොනාද කරලා තියෙන්නේ නොකර තියෙන්නේ කියන එක එහෙම තීන්දුව කරා බොහොම ස්තුතියි විමානත්නාගේ මහත්මයා අපේ විශේෂම අපේ නර්මන්නන්ට ද්‍රවිඩ භාෂාවෙන් ඔබට පරිවර්තනයක් අවශ්‍ය නම් ඔබට පුළුවන් එකම ශ්‍රී ලංකා
පිටුවේ ආශ්‍රයෙන් තිබෙන්නා වූ එක්ම ශ්‍රී ලංකා මුලතිව් පිටුවට ගොස් දැන් සජීවීව ඔබට අවශ්‍ය පරිවර්තන ලබා ගන්න පුළුවන්. මම ඉංග්‍රීසි භාෂාවෙන් කියන්නම්. If any one of our viewers want to have a Tamil translation, please go to the Sri Lanka Unite's Mulativ page for live Tamil translations. අපි අලි සාකච්ඡාවට පිවිසෙමු. විමල රත්නායක මහත්මයා අපේ ප්‍රධාන අරමුණ වේ COVID 19 වසංගතයේ ආශ්‍රයෙන් මේ අවදිමත් ශ්‍රේෂ්ඨයන්හි වැඩ කරන අය විශේෂයෙන්ම දෛනික වැටුපු මත නඳා පවතින ඒ ජනග්‍රහණය ඉතාමත්ම අසරණ වී තිබෙන මොහොතක ඔවුන් තේමා කරගෙන ඔවුන්ගේ ඉරණම සහ ඔවුන්ට පිළියමක් දෙන්නට ජනතා නියෝජිතින් හැටියටත් වගකීමක් දරන තරුණ තරුණයන් හැටියටත් අපි පෙළ ගැසිය යුතු ආකාරය පිළිබඳව අපි සාකච්ඡාවට යොමු වෙනවා. අපි ඒ සඳහා මම ආරාධනා කරනවා මේ අවස්ථාවේදී විද්‍යා කාණ්ඩිබන් ඇගේ ප්‍රශ්නය ඉංග්‍රීසි භාෂාවෙන් ඉදිරිපත් කරයි. මම සිංහල සාරාංශයක් ලබා දෙන්නම් සවන්දනාය වෙනුවෙන්. විද්‍යා. Yes, thank you, Prashant. Thank you, Mr. Ratnayake, for agreeing to be a part of this webinar. So my question is, we have approximately 8.5 million people in the workforce, and almost 55% of them are in the informal sector. They are the informal workers. So that's approximately 4.5 million. So do you think the government has taken appropriate actions to protect these people and their families? If not, what are the actions suggested by your party? සමන්දනායක ඉක්මන් සාරාංශයක් විද්‍යාවේ ප්‍රශ්නය විල්ලා විශේෂම ලංකා ජනග්‍රහණය මිලියන 4.5ක් පමණ මේ අවදිමත් රැකියා වෘත්තියන් වල යෙදී සිටින අය ඔවුන් වෙනුවෙන් රජයක් හැටියට ගත යුතු පියවර මේ පවතින රජයේ රැගෙනතින් තියෙනවාද කියන ප්‍රශ්න තමයි අහන්නේ. අපි දන්නවා අපේ උත්සාහය ඇවිල්ලා මේ විවේචනය කරන්න නෙමෙයි අර්බුදකාරී තත්වයකදී. නමුත් ගත හැකි තව පියවර රජයට අපිට දිය හැකි ඔබගේ උපදෙස් දෙනවා නම් ඔබගේ පක්ෂයක් හැටියට ඒ කුමක් වේද කියන තමයි විද්‍යාවේ ප්‍රශ්නේ. මාරත්නායක මහත්මයා උඩ පිළිතුරු දෙන්න පුළුවන්. මට එකවත එක සැරේටම ඇහෙන්නේ නැතුව ගියා බලන්න ටෙක්නිකල් කෝල් එකට ගත්ත කියලා. දැන් ඇහෙනවද? Hello. ඔබතුමාට අපි කියන දේ ප්‍රශාන් මට ඇහෙන්නේ නැහැ. All right, okay. Vidya, can you hear? හොඳයි, දැන් හරි. දැන්. Okay. Okay. හොඳයි මම මට විද්‍යාවේ ප්‍රශ්න අහුණා මේ පැහැදිලි දැන් ඉස්සෙල්ලාම මම හිතනවා අපි මේ කොවිඩ් වසංගතය මේක ව්‍යසනයක් සහ මේකේ විශාල කරදර තමයි වැඩි ඒ කියන්නේ අපිට සැපයක් නැහැ නමුත් අපි හිතනවා දැන් මේ අපි කරන මේ සාකච්ඡා සියල්ලම ඉලක්කගත වෙන්න ඕනි කියලා නවත කොහොම හරි හිටපු තැනට එන්න නෙමෙයි කියන්නේ. ඒ කියන්නේ මේ දැන් මොකද දැන් අපි හිටපු තැනත් හොඳ නැහැ. එසා දැන් අර ඕනම කළුවලාකුලක රිදී රේඛාවක් තියෙනවා වගේ අපි මිනිස්සු විදියට සමාජයක් විදියට දක්ෂ වෙන්න ඕන මේ අභියෝගයෙන් මේ අභියෝගේ පරද්ද දිනන්නත් දිනලා අර මේ අවුරුදු ජනවාරි පළවෙනිදා තිබිච්ච තැනට ලංකාව ගෙනිහිල්ලා වැඩක් නැහැ. ඊට වඩා ඉදිරි තැනකට ගිනිය ගන්නයි අත්‍තරම අපි හිතන්න ඕනේ. මොකද මම එහෙම කියන්නේ දැන් විද්‍යාවේ සංඛ්‍යාලේකන වඩා පොඩ්ඩක් වෙනස් සංඛ්‍යාලේකන ප්‍රමාණයක් මම ළඟ තියෙනවා. නමුත් ඒක අතර ලොකු වෙනසක් නැහැ. දැන් පළවෙනි ප්‍රශ්නේ තමයි ලංකාවේ දැනට දැන් දැනට ඔය ත්‍රිවිධ හමුදාව හැර ගත්තොත් එහෙම රැකියා يعني මේ ශ්‍රම බලකාය 185ක් ලෙස සලකන. ඒතර මේකෙන් ඇත්තටම 132ක් වගේ තමයි. පෞද්ගලික අංශයේ නිල නිශ්චිත වශයෙන් අර ෆෝමල් කියලා කේ හඳුන්වන එකේ 120ක් පමණත් රාජ්‍යංශයේ අධ්‍යාපනමිත සහ සංස්ථාවල 111ක් පමණත් ප්‍රමාණයක් ඉන්නවා. ලයිට ලොක්කම 131ක් විතර. ඒතර ඉතිරි ප්‍රමාණය 185න් ඒ 131ට ගියාම කිව්ව විදිහටම 155කට ආසන්න ප්‍රමාණයක් ඉන්නවා මේ අවිධිමත් කියන ෂේත්‍රය. එතකොට අපිට පේන දේ තමයි ලංකාවේ ශ්‍රම බලකායෙන් 100ට වැඩි ප්‍රමාණය. ඇත්තටම ගත්තොත් 3න් 2කට ආසන්න ප්‍රමාණයක් 168කට ආසන්න ප්‍රමාණයක් අයිති වෙන්නේ මේ අවිධිමත් කියන ෂේත්‍රය.
දැන් පළවෙනි ප්‍රශ්නේ මම හරි හිටපු තැනට නෙමෙයි ඉස්සරහට යන්න ඕන කියලා මම කිව්වේ දැන් මේ අවිධිමත් ක්ෂේත්‍රයේ ඉන්න මේ ලක්ෂ 55ක 60ක 58ක පමණ වන මේ අයට මේව බලා ගන්න මේ අයට අයිතිකාරයක් නෑ නීති අනුකූලව විද්‍යා සරලව ගත්තොත් අපේ රටේ කම්කරු දෙපාර්තමේන්තුව සතුව තිබෙන නීති වලට මේ අය ආවරණය වෙන්නේ නෑ කම්කරු කොමසාරිස් දෙපාර්තමේන්තුවට මේ අයගේ ප්‍රශ්න ගැන මෙලඟ වැටුප කොහොමද මේගොල්ලන්ව දැන් රසායන එළියට දාලාද එළියට දානවා නම් වන්දියක් දෙනවත් මේ අනාදි දෙයක් කතා කරන්නවත් නීතිමය වශයෙන් ඔවුන්ව කම්කරු අනපනත් ඇතුළට ඇතුළත් වෙලා නැහැ කියන එක තමයි මගේ මම දන්න පළවෙනි කාරණා එක. ඒක ඇත්තටම බරපතල ප්‍රශ්නයක්. ලංකාවේ සමබලකායි 3/2ක් අපේ කම්කරු අමාත්‍යාංශයේ නීතිවලට පිටින් ඉන්නේ. ඒ නිසා මම මේකයි අපි ඉස්සරහට යන්න ඕන නැවත හිටපු තැනට නෙමෙයි. එක. දෙක තමයි ඔබ දන්නවා 2015 අවුරුද්දේ ලංකාවේ සමස්ත ජනගහණයෙන් 43%. ඒ කියන්නේ දැන් ලක්ෂ 220ක් වගේ නම් ජනගහණය. ඒ 43%ක දවසක ආදායම ඇමරිකන් ඩොලර් 2කට අඩුයි කියන එක එවකට හිටපු අග්‍රාමාත්‍යවරයා පාර්ලිමේන්තුවට ප්‍රකාශ කළා. ඒ කියන්නේ සාමාන්‍ය අද දිනේ තියෙන තත්ත්වය අනුව රුපියල් දෛනික ආදායම රුපියල් 400ට අඩු 43%ක් ලංකාවේ ඉන්නවා. සාමාන්‍ය ලක්ෂ 90කට ආසන ප්‍රමාණයක් ගැන තමයි අපි මේ කතා කරන්නේ. ඒතකොට ඇත්තටම කොරෝනා නැතත් කොවිඩ් වසංගතය ආවේ නැතත් ඔබ දන්නවා එතකොට ලංකාවේ ලක්ෂ 90ක් මිනිසුන්ගේ ජනතාවගේ තත්ත්වය ගත්තොත් කොවිඩ් වගේම තමයි ඒක. ඇඳුම් නීතිය දාලා කරන්න විශේෂ හානියක් නැහැ ඔයගොල්ලන්ගේ ජීවිතේ. ඒ නිසා ඒ වගේම අපි දැන් මේ අපි ගියොත් එම අවිධිමත් ක්ෂේත්‍ර ගැන වේගෙන් කතා කරන්න. දැන් අවිධිමත් ක්ෂේත්‍රය එකක් මම කෝවා කම්කරු දෙපාර්තමේන්තුවේ අයිති නැහැ. ඒකේ ඇත්තටම අවිධිමත් ක්ෂේත්‍රයේත් වර්ග දෙකක්. එකක් තමයි අවිධිමත් ක්ෂේත්‍රය කියලා සැලකනවා යම්කිසි ආයතන ප්‍රමාණයක්. ඒ කියන්නේ සේවකයන් 10ට අඩු ආයතන. ඊට පස්සේ තමන්ගේ මොන හරි ගිණුමක් හරි ආකාරව පවත්වගෙන යනවද යම්කිසි ආයතන. ඒකන් සහ සේවක සේවිකාවන්ට මොන හරි EPA PTF ගෙවනවද? ඔවුන් ආදායම් බදු ගෙවනවද කියන එක මත යටතේ එක කොටසක් ජනහසාලේ කරන දෙපාර්තමේන්තුවේ අත නිර්ණායක මම කියන්නේ මම දන්නා තරමින් එහෙම තියෙනවා අවිධිමත් ක්ෂේත්‍රය කියලා. ඒතර ඇත්තකට ඇත්තට මේක සලකන්නේ මේ කම්කරුවා සේවකයා ගැන නෙමෙයි. ඒ අවිධිමත් කියන ආයතනපත්. ඒතර ඒවයි වැඩ කරනවා මගේ දැනීමේ හැටියට මේ අවිධිමත් ක්ෂේත්‍රයේ සැලකිය යුතු පිරිස. ඒ වගේම ඊටත් පිටින් පිරිසක් ඉන්නවා. ඒක තමයි ඔබ කිව්ව අර මේ දෛනික කුලී වට වැඩ කරන අය සමහරවිට මාසික වැටුපට වැඩ කරන අයත් ඉන්නවා. හැබැයි කිසිම ETA PPF ගෙවීමක් නැහැ. يعني සේව සේවක සම්බන්ධයක් නැහැ. දැන් ගොඩක් ස්වයං රැකියා කරන අය ගන්න. අපි හිතමු දැන් මේක නිසා කොච්චර කොළඳ විකුණන අම්මලා තරු ගොඩක් උච්චර දිනේට රස් මේ වෙලා නැති වෙලා. ඊට පස්සේ බඩිරිඟු විකුණන මිනිස්. සීරෝදල අතරිය දුරන් ලක්ෂ 11ක් පමණ. ඔවුන්ට අයිතිකාරයක් නැහැ. එතකොට මෙහෙම ගත්තම ඊට පස්සේ දීවර මං කියන්නේ දීවර ජනතාව කියන මූදු යන අර ඒ පිරිස නෙමෙයි. එයත් දුෂ්කරතාවට පත්ලායි. නමුත් ඒ දීවර කර්මාන්තේ ආශ්‍රිතව ඉන්නා විද්‍යා අතිවිශාල පිරිසක්. ඒ කර්මාන්තේ උදාහරණයක් කියන දැල් මහන් වෙනවා. දැන් එයාට මොකද වෙලා? එයාට එයා දීවර කියන කෙනෙක් හරියට බලා ගන්නෙ නෑ. මං උදාහරණ. ඊට පස්සේ දැන් උඹල කඩ වේලනෝ නම් ඒ මිනිස්සුගේ තාත්තේ. පොඩි ප්‍රමාණයක් නෙමෙයි මේ. දැන් අපි ලංකාව ගත්තොත් මේවා ලක්ෂ ගණන් වල කතාව. ඊට පස්සේ ගොවි ජනතාව. දැන් ගොවියන් කියලා අපි කතා කරන්නේ අර අපි දන්න ගොවියා ට්‍රැක්ටරෙන් හරි දැල්ලෙන් හරි කුඹුර කරන ඒ ගොවි. නමුත් ඔය ලංකාවේ කෘෂිකර්මාන්තේ වැඩිම තිබෙන්නේ ඔය ගොවි මහත්තයාගේ ශ්‍රමය නෙමෙයි. ඇත්තටම තියෙන්නේ ගෙවිදියේ ශ්‍රමය. හැබැයි ඒ ශ්‍රමය ගත්තොත් අවිධිමත් ලෙස තමයි තිබෙන්නේ. එයා කැමැත්තු යන්න ඕනේ ගොවි මහත්තුරුන්ට. කැම අරගෙන එන්නත් ඕන. මිරිස් කඩන්නත් ඕන. ඒව එකතු කරන්නත් ඕනේ. ඔය ඔක්කොම කරන්න. ඒ නිසා මෙන්න මෙහෙම තවත් විශාල වතු කරේ මේ වගේ විශාල පිරිසක් ඉන්නවා. ඒ නිසා පළවෙනි ප්‍රශ්නේ තමයි මේ අය කොවිඩ් එන්න කලිනුත් මේගොල්ලන්ට අයිතිකාරයක් හිටියේ නැහැ. බලා රජයක් රජයෙන් බලාගත්තේ නැහැ. ඔය එක එක තැන් වලින් යම් යම් ආකාර තිබුණා. ඒ නිසා දැන් වෙලා තියෙන දේ තමයි ඔවුන්ගේ තමයි රැකියා සුරක්ෂිත රැකියාවල තිබිච්ච අවස්ථා විශාල වශයෙන් මිද වැටලා තිබේ. ඒ නිසා මම හිතන්නේ දැන් අපි තේරුම් ගත යුතු කාරණේ තමයි දැන් විවිධ දැන් මේ පිරිසෙන් සමහර පිරිසකට රුපියල් 5000 කින් ලැබිලා තියෙනවා. දැන් රජයෙන් පොදුවේ
දුන්නු සහනාධාරය අතුරු පැල් 5000 කියලා ඒක ලැබිලා තියෙනවා මේ පිරිසෙන් සැලකිලි උපදේශකට ලැබිලා තිබෙනවා. නමුත් නමුත් මේගොල්ලන් අර අපි කතා කරන මේ අවිධිම ක්ෂේත්‍රයේ ශ්‍රමිකයන් විදියට ලංකාවේ ආර්ථිකයේ ප්‍රධාන ප්‍රධානම ලොකුම පංගුව විදියට ඒගොල්ලන් මුහුණ දීලා තියෙන ගැටලු ගැන නිශ්චිත වැඩපිළිවෙලක් හරි නිශ්චිත සුබ සාධන ක්‍රියාවලියක් හරි නැහැ. ඒ කියන්නේ සරලව ගත්තොත් ඔවුන් අර මොකක් හරි සහනාධාර යාන්ත්‍රණයකට තමයි අයිති වෙන්නේ. ඒතර ලංකාවේ ශ්‍රම බලකායන් අති බහුතරයක් සම්පරුද දෙපාර්තමේන්තුවට අයිති නැහැ. වෙනත් නිශ්චිත දෙපාර්තමේන්තුවට අයිති නැති සහනාධාර ලබන. ඇත්තටම ගත්තොත් බොහොම يعني ඉතාම දුප්පත් භාවයට පත් වෙච්ච පිරිසට දෙන මොන හරි දෙයකට තමයි ලැල්ලක් වෙලා තිබෙන්නේ. ඒ නිසා මම දැන දෙය තමයි අපි මේ අයගේ ප්‍රශ්නේ ඔබ තාම වැදගත් මේ මාතෘකාව ගත්ත එක මම ඉදිරියට කතා කරන්න මම ඉදිරියට කතා කරන්න මම හිතන්නේ ගැළපෙන්නේ නැති නිසා මම පොඩ්ඩක් ප්‍රශ්නේ ගැන පැහැදිලි කිරීමක් කළේ ඒ නිසා මේ ප්‍රශ්නේ තවත් පැතිකඩ දීලා තියෙනවා ඒ ටික කතා කරමින් මම කැමතියි අපි මොනවද කරන්න යන්නේ කියන එක ගැන කරලා තියෙන නිසා කරන්න යන්නේ කියන එක ගැන කතා කරන්න බොහොම ස්තුතියි අපි මේ අවස්ථාවේදී යොමු වෙනවා නූරිල් දිස්ත්‍රික්කයේ සිට අප සමග එකතු වෙන ලක්මාල් සංදීප ඔබට පුළුවන් විමල් රත්නායක මහත්මයාට ඔබගේ ප්‍රශ්න යොමු කරන්න. අයබන් විමල් මහත්මයා ඇත්තටම මගේ ප්‍රශ්න යොමු කරන්න මම බලාපොරොත්තු වුණේ ඔබතුමා දැන් මේ නවත්තපු පිළිතුරෙන්ම يعني හදිසි අවස්ථාවකදී අපේ රටේ ඉන්න මේ වගේ يعني සංචාරක ශාස්ත්‍රය ඊවර කර්මාන්තය අතර මේ වගේ ඉනවා يعني තමන්ගේම දෙයක් එහෙම නැත්නම් ඒගොල්ලන්ගේ يعني ස්ථිර නොවන රැකියාවක් කරන අය ඉතින් අපි පසුගිය වසරෙත් මට මතකයි අපේ රටේ පසුගිය අප්‍රේල් 20 වෙනිදා වෙච්ච සිදුවීමත් එක්කත් සංචාරක ක්ෂේත්‍රය එහෙම විශාල කඩාවැටීමකට ලක් වුණා. එතන හික්කඩුව ප්‍රදේශයේ අපි කරපු සංචාරවලදී ගොඩක් අපිට පුද්ගලයන් මුණ ගැහුණා. තමන්ගේ වාහනේ වාරිකේ ගෙවා ගන්න බැරුව ටුරිසම් කරන අය, ඒ වගේම හොටෙල්වල විශාල සේවක පිරිසක් ඒ ආයතන වලින් ඉවත් කරලා තිබුණා. ඒ වගේ ලොකු ප්‍රශ්න ප්‍රමාණයක්. ඒතර මල් රත්නායක මහත්මනි මේ රජයක් විදියට මොන වගේ යාන්ත්‍රණයක්ද අපිට ගන්න පුළුවන් මෙන්න මේ පිරිසගේ ජීවන තත්ත්වය කඩාන වැටි තබා ගන්න. එහෙම ගත්ත වැඩපිළිවෙලක් මොකක්ද? රාජ්‍ය ප්‍රතිපත්තියක් මේ වෙනකොට ක්‍රියාත්මක වෙනවද? එහෙම ක්‍රියාත්මක වෙන්නේ නැත්නම් ඒ වගේ දෙයක් ක්‍රියාත්මක කරන්න තියෙන ශක්්‍යතාවය මොන වගේද? ඒ කියන්නේ මේ සියලු දෙනාම කියන්නේ අර ඔබතුමා ප්‍රසව වගේ සහනාධාර දීලා නඩත්තු කරගන්න පුළුවන් ද ඒ කාලයේ පුරාවටම? එහෙම නැත්නම් වෙන මොනවා හරි ක්‍රමවේදයක් කිරීමේ යාව මොන වගේද? ඔව් දැන් මෙහෙමයි මාට නිශ්චිතවම නම් අපි දන්නා තරමින් තියෙන දේ තමයි අර සංවිධානගත වූ පිරිස්වලට හඬක් තියෙනවා. ඒ හඬට අනුව අඩු ගානේ දැන් ව්‍යාපාරික බෝධනෙටත් ඉහළම පරිමාණයේ මධ්‍ය පරිමාණයේ සුළු පරිමාණයේ මේ වගේ ව්‍යාපාරිකයන්ට රජයේ යම් ආකාරයක වැඩසටහන් ඉදිරිපත් කරලා තිබෙනවා. මොකද ණය කල් දාන්න, ලීසින් කල් දාන්න, ඊට පස්සේ සමහර අයට ණය ලබා දෙන්න මේ අනාදි වශයෙන් යම් වැඩසටහන් ඉදිරිපත් කරනවා. ඒ වැඩසටහන් බහුතරයක් තාම ක්‍රියාවට නැගලා නැති වෙන්න පුළුවන්. නමුත් අඩු ගානේ ඔවුන්ගේ ප්‍රශ්නය හඳුනගෙන ඔවුන්ගේ ප්‍රශ්නයට යම් විසඳුමක්කට කිට්ටු දෙයක් හොයන්න උත්සාහ කරන එකක් තියෙනවා. ඒක ණය දෙනවා කිව්වට මම හිතන්නේ කාටවත් තාම ණය අරගෙන නැහැ, ලැබිලා නැහැ. නමුත් ගාය ණය ගන්න පොලිමේ හරි ඉන්න තත්ත්වයක් පුළුවන්. ඒ වගේම විධිමත් ක්ෂේත්‍රයේ වැඩ කරන රාජ්‍ය සේවයේ සහ පෞද්ගලික අංශයේ ස්ථිර ඇතුප් ලබන සේවක සේවිකාවන්ගේ තත්ත්වයක්වත් ඔවුන් දැන් ගැටලුවට මුහුණ දෙමින් තියෙනවා. සමහර කර්මාන්ත සාධකයන් ඉවත් කරලා තිබෙනවා. සමහර පෞද්ගලික මම හොඳින්ම දන්න පෞද්ගලික පාසල් සමහර ඒවා දැනටම ඒ ගුරුවරුන්ගේ වැටුප් කපා දාලා තිබෙනවා. ඊට පස්සේ ආදුලින් අයින් කරනවා. මේම නමුත් මේ අඩුපාඩ මේ වගේ ගැටලු මැද්දේ වුණා යම්කිසි සංවිධානාත්මක සුෘත්තියේ සමිති ශක්තිය සමහර සංවිධිත බවක් තිබෙන අය නිසා ඒගොල්ලන්ට යම්කිසි රකවරණයක් ආරක්ෂාවක් ලබා ගන්නත් ලේසි ලබා දෙන්නත් වෙනවා. මොකද ඔවුන්ගේ සංවිධායක භාවයේ තිබෙන හැකියාව නිසා. නමුත් දැන් අපි මේ කතා කරන්නේ ඔබ දාලාගේ මාතෘකාව ගත්තොත් ඇත්තටම හඬක් නැති මිනිස්සු ගැන තමයි ඔයාලා අද මේ මාතෘකාව ලෑස්ති වෙන්නේ. ඒක අන්තිම වැදගත්.
ඇතර මම දන්නේ මේ වෙබිනාර් එක වුණත් මේ හඬක් නැති මිනිස්සු කොච්චර අහුම්කන්ද දැන් අපි වතු කරේ මම මුවරලිය නිසා ලක්ෂාන්ට ගත්ත වතු කරේ දැන් ඇත්තම සත්‍ය මට වඩා ඔබ දන්න නැති එතන තියෙන ප්‍රශ්නේ තමයි දැන් වතු කරේ විශාල පිරිසක් ඇතර වතු වල රස්සාත් පොඩ්ඩක් බිඳ වැටලා තියෙනවා මොකෝ ඔහුගේ කාලේ විශාල නියඟයක් තිබුණ නිසා තේ දළු වගේ වනෙලන්නේ කඩු වෙලා තිබෙනවා ඊපස්සේ වතු කරේ ගොඩක් කරුණාය වැඩ කරේ කොළඹ නුවර වගේ තැන්වල දැන් ඔවුන් මෙහි රැකියා නැති නිසා ඒගොල්ලන් නැවත දැන් ගෙදර ඇවිල්ලා තියෙනවා පුංචි ගෙවල් වල ඉන්නේ ලයින් කාමරෝ පොඩි කාමර වැඩි පිරිසක් ඉන්නේ දැන් ගෙදර ඉඳගෙන ඉතින් දැන් හම්බ කරන්නේ හම්බ කරපු ආදායම දැන් පිටාද පිටින් පිටාදම දැන් නැහැ ඒ නිසා ඇත්තටම දැන් සෞඛ්‍ය ආරක්ෂිතව ජීවත් වීම තබා දැන් අර සාමාන්‍ය මට්ටමින් ජීවත් වීම පවා වතු කරේ ඇත්තටම ප්‍රශ්න බාට පත් කරගන්න නිසා ආදායමක් නැති වෙලා තිබෙන සෞඛ්‍ය ප්‍රශ්න වෙලා තියෙනවා ඉතින් ඒ නිසා දැන් ඒ වගේම දැන් වතු කරේ තවත් පිරිසක් කොළඹ හිර වෙලා ආයි එන්න බැරු. ඔවුන්ගේ තත්ත්වය ඉතාම දරුණු වැඩි පිරිසක් කාන්තා. ඒ නිසා මෙන්න මෙහෙම ගැටළු ප්‍රමාණයක් තියෙන්නේ. ඒ නිසා අපි දකින දේ තමයි ඇත්තටම මේ ප්‍රශ්න විවිධයි. يعني එක එක කණ්ඩායම් වල ප්‍රශ්න විවිධයි. ඒත් අනිවාර්යයෙන්ම වශයෙන්ම අපි දකින්නේ ආණ්ඩුවකට සිද්ධ වෙනවා Taman සතුව භාණ්ඩාගාරයේ තියෙන අරමුදලු. Tamanට මේ වෙලාවේ ලෝකේ පුරාම යම් යම් රටවල් වලින් හැම රටකටම යම්කිසි ආකාරයක ආධාර ප්‍රමාණයක් ලබා දෙනවා මේ කොවිඩ් වසංගතය නිසා වෙච්ච විනාශයෙන් යම් මට්ටමකට ඉස්සරහට එන්න. ඒ වගේම අපිට ජාත්‍යන්තර රටකීම නෙමෙයි නේද අපි රතුතරුව විදියට ජයිපේ විදියට මේ ගම් මට්ටමින් බිම් මට්ටමින් වැඩ කරන්නේ. රතුතරුව විදියට සහන සේවා සපයති අපිට පේනවා කොතරම් අපේ රටේ සාමාන්‍ය මිනිස්සු මොන හරි දෙයක් වැඩිපුර තියෙන මිනිස්සු කොච්චර සූදානම්ද උදව් කරන්නේ කියලා. කොච්චර විශාල අත්‍යවශ්‍යම ගත්තොත් අපිට දුකක් තියෙනවා කනගාටුවක් තියෙනවා ඇයි අපේ රටේ ආණ්ඩුව මේ සමස්ත මහජනතාවයේ තියෙන මේ කැමැත්ත යොදා ගන්න නැත්තේ මේ ප්‍රශ්නෙට මුහුණ දෙන්න කියලා. අපි දන්නවා ආණ්ඩුවට බෑ. මොකද සෝෂල් සොලිඩරිටි එක නැතුව සමාජමය වශයෙන් එකිනෙකාට උදව් කරගන්න මේ යාන්ත්‍රණය අවදි කරගන්න නැතුව ලක්ෂාන් මේක කරන්න බෑ. ඒ නිසා අපි යෝජනා කරන දේ තමයි ඇත්තටම දැන් මේ අවිධිමත් ක්ෂේත්‍රයේ අයගේ රැකියා එකපාර පටන් ගන්න බෑ සමහර ඒවාට. දැන් අපිට බඩිරඟු විකුණන්න පාර අයිනට එන්න පුළුවන් මුණු වහරන දාගෙන ඔක්කොම කරන් ඉන්න නම් කවුරුත් ගන්නෙ නෑනේ ත්‍රිවිල් පාකකේ තියන්න පුළුවන් යවුත් යන්නේ නෑනේ ඒ නිසා අනිවාර්යයෙන්ම මිනිස්සු තමයි මේ අයට ජීවනාධාරයක් දිය යුතුම වෙනවා මොකද ඒ අරෙන වෙන මැජික් පොල්ලක් නෑ දැන් අපි ලෝකේ හැම රටම ගත්තොත් මේ මෙවැනි අයට මේ අවිධිමත් ක්ෂේත්‍රයේ සහ ස්වයංක්‍රියා කරන හැම කෙනාටම මේ රාජ්‍යයන් වලින් ආධාර ලබන මම උදාහරණයක් කියන්නම් ජර්මනිය වගේ රටක් ගත්තොත් අපිට සංසන්දනය කරන්න බැරි තරම් ලොකු ආර්ථිකයක් මම පිළිගනිමින් නමුත් දැන් සේවකයන් 5 දිනක් වගේ වැඩ කරන පොඩි කඩයක් තිබුණා නම් දැන් කඩේ වහලා දැන් ආණ්ඩුවෙන් ඒ 5 දිනාට වැටුප් ගවන්න ඒ කඩ හිමියාට ආධාර කරනවා ඒ කියන්නේ වැඩගන්න දේ මිනිස්සු පේරෝල් එකේ තියාගන්න චෙක් රෝල් එකේ තියාගන්න ඉතින් ඒ සේවක අවිධිමත් වගේ තමයි නමුත් එහෙම උදව් කරනවා. ඒක සෑම රැකියා මට්ටමේ අයට එහෙම උදව් කරනවා. ඒ අරෙන්න දැන් අපිට හදිසි වෙලා රට විවෘත කරලා සාමීට කලින් තිබුණා කියලා කියන සාමාන්‍ය තත්ත්වයට ගෙනියන්න පහසු වෙන්නේ නැහැ. ඒ නිසා අපි දකින දේ තමයි අන්තරම දැනට වෙලාවම අපි ජනාධිපති කාර්යසාධක බලකායවන් වලට අපි සම්බන්ධ නැහැ. අපිට ඒවට සම්බන්ධ වෙන්නත් බෑ. නමුත් අපිට පේන දේ තමයි දැනට සාකච්ඡා වෙමින් තිබෙන්නේ ඉතාම විශාල සේවක සංඛ්‍යාවක් දැනට සේවය කරන කර්මාන්ත ශාලාවල ඒ කර්මාන්ත කරුවන්ට කොහොමද වැටුප් ගෙවන්න උදව් කරන්නේ ඊළඟ පස්සේ සේවකයන් 100ක් විතර වගේ ඉන්න අයට කොහොමද උදව් කරන්නේ ඊට පස්සේ ණය දෙන්නේ කොහොමද වගේ ප්‍රශ්න නිසා මෙන්න මේ මහා විශාල අපි ඔබ ඉලක්ක කරපු ප්‍රජාව ගැන නෙමෙයි ඒ ඇත්තටම ගත්තොත් ඔවුන්ගේ ප්‍රශ්න එකතු වෙලත් නැහැ කතනක සංවිධානය වෙලත් නැහැ යම් යම් මුක්ති සම්පති තියෙනවා මේ සමහර අය අතර සමහර සංවිධාන දැන් ත්‍රිරෝදතර අතරේ දුරන්ත සංගම් තියෙනවා. ඉතින් එවැනි අය එකතු කරගෙන ඇත්තටම අපි හිතනවා අඩුම ගානේ මේ தත්ත්වය අපි ප්‍රාර්ථනා කරොත් මාස 3ක්වත් ඇතුළත යම් කිසි අවමට්ටමකට ගෙන්න පුළුවන් වෙයි කියලා. ඉතින් අනිවාර්යයෙන්ම උන්ට පැහැදිලි ජීවනාධාරයක් දෙන වැඩපිළිවෙලකට තමයි ආයුතු වෙන්නේ. ඒ අතරේ මට වෙලාව ලැබෙනවා නම් මම හිතනවා මේ වෙලාවේ සමහර මේ අවිධිමත් ක්ෂේත්‍රයේ කරන අයගේ රැකියාවන් දැන් තම සරල උදාහරණයක් සමහර වෙලාවට මේ අර බිම් මට්ටමට පොදු යාන්ත්‍රණයක් නැති නිසා
කරන්න පුළුවන් දෙයක් කරගන්න බෑ. මම දැන් උදාහරණයක් මම කියන්නම්. දැන් මම කියන්නේ දීවරයන්ගේ අර මූදු යන දීවරයගේ ප්‍රශ්නේ නෙමෙයි. එයා මූදු යනවා. නමුත් එයා මූදු ගියාට සිල්ලර මට පොඩි කුඩා මට්ටමින් ඒ දීවර ව්‍යාපාර කරන අය ඉන්නවා. ඒව දැල්මහන වෙන මිනිස්සු ඉන්නවා. දැන් ඒගොල්ලන්ට මේ විත් තියෙන ප්‍රශ්නයක් තමයි. දැන් ඒගොල්ලන්ට මේ ඇඳුරු නීති බලපත්‍ර හම් වෙන්නේ නැහැ. මේ බොහොම සරල. මම අද ඇත්තටම ඔබේ මේ සාකච්ඡා කරන කලින් මම කතා කරා කුඩා වැල්ල ප්‍රදේශයේ සුළු දීවර මහත්මයෙක් එක්ක. ඉතින් ඔහු කිව්වේ ඔහු ඇත්තට මොනවත් කිල්ලුවේ නැහැ අන්නෝ. අපි කිල්ලුවේ හොයි ඉල්ලුවේ අපිට දිනපතා තෙල් ගේන්න වෙනවා. අපිට තෙල් ලීටර 100ක් 200ක් ගන්න තියෙන සල්ලිත් නැහැ තියාගන්න තැනුත් නැහැ. අපි ලීටර 15 15 ගේන්නේ. අපිට හැමදාම තෙල් ගන්න යන්නේ නැහැ. අපිට ඇඳුරු නීති බලපත්‍රයක් දුන්නා නම් අපි මේක කරගන්න. දැන් දැල්මහන්න ඉන්න මිනිසුන්ට එයා කිලෝමීටර් 10 15 ඇතුළත ඉඳලා ඉන්නේ. දැල්මහ ගන්න එන්න පුළුවන් දැල්මහන්න පුළුවන්. මම දැල්මහන්නේ කොහොමද මීටරයක් දෙකක් ඈතින් ඉඳගෙන දුරස්සභාවයක් තියෙන කාටවත් කරදරයක් නැති මේ මිනිස්සු කියන්නේ ඒකට එන්න විදියක් නැහැ. ඉතින් හරි අපරාධයක් නේ. දැන් මම කියන්නේ දැන් ආණ්ඩුව දැන් ඒ කියන්නේ මේ මිනිස්සු මේ කර්මාන්තය කරන්න පුළුවන් ආරක්ෂිතව. හැබැයි ඒගොල්ලන්ගේ ඇත්තටම මොන දේ දෙන ප්‍රශ්නෙට සරලව දෙන්න පුළුවන් උත්තරේ නැති නිසා තමයි ඒගොල්ලන්ට කරන්න බැරි වුණේ. ඒ නිසා මගේ මාතෘකාවට සාකච්ඡා දික්කස් වෙනවා කියලා මට හිතෙන්නේ. ඒ නිසා මට යෝජනා කරන්න තියෙන ඇත්තටම ඔවුන්ගේ ප්‍රශ්න කෙටි කාලීන විසඳුම් සහ මැද කාලීන විසඳුම් හඳුනාගෙන ආධාර කිරීම තමයි කරන්න වෙන්නේ. අපි පක්ෂයක් වශයෙන් අපේ ජාතික වෘත්ති සමිති මධ්‍යස්ථාන රාජ්‍ය සහ පෞද්ගලික අංශයේ සියලුම දේවල් හා සම්බන්ධ වගේම වෘත්ති සමිතිගත නොවෙච්ච වැඩ කරන ජනතාවගේ ප්‍රශ්නවලට අපි මෙදිහත් වෙනවා. ඉතින් අපි ඒ අපේ ශක්ති ප්‍රමාණයේ හැටියට අපේ මේ වැටුප් පරමුදල්වල උදව් වලින් ලාන්ට යම් යම් සහනාධාර ලබා දෙවිලා තිබෙනවා. ඒ වගේ වැඩසටහන් අපි හිතනවා අපිට තව මාස ගණනාවක් වුණත් අපිට කරන්න ශක්තිය සහ ඒ ජවය අපිට තිබෙනවා කියලා. නමුත් මම හිතනවා ඒක අපිට තනියම කරන්න පුළුවන් දෙයක් නෙමෙයි. ආණ්ඩුව මේ අනිවාර්යයෙන්ම අවිධිමත් ක්ෂේත්‍රයගේ ප්‍රශ්නය වෙනම අරගෙන ඒවට අදාළ කරන පැහැදිලි විසඳුම් වලට යා යුතුයි. බොහොම ස්තුතියි. ඔබතුමාගේ පැහැදිලි කිරීම හේතු වෙනවා බලාපොරොත්තු වෙනවා තරුණ තරුණයන් රාශියකට මේ පිළිබඳව දැනුමක් ඇතිවෙල ඒ සමගම ජනතා නියෝජිතයන්ට මේ ශාස්ත්‍රයේ ඉන්න අය වෙනුවෙන් ඊට වඩා යමක් කරන්නට බලපෑම් කරන්න සහ දේශපාලන නායකින්ට රජයට බලපෑම් කරන්නට පුළුවන් වෙයි කියලා ස්තුතිවන්ත ලක්මාල්ගේ ප්‍රශ්න වෙනුවෙන් යලිත් මා යමු වෙනවා විද්‍යා කාණ්ඩිබන්ට. අර තව ප්‍රශ්නයක් තියෙනවා මේ ආශ්‍රයෙම. විද්‍යා මේ ඔබේ අවස්ථාව. Yes. Thank you Prashant. So if you look at the history of Sri Lanka, we have faced ethnic conflicts, that's civil unrest, natural disasters, and terrorist attacks. And the word crisis in Sri Lanka is nothing new. So COVID-19 is also another form of crisis. But having had this history of crisis, why haven't the interests of the informal sector been addressed seriously so far? සමන්දන අය වෙනුවෙන් මම ඉක්මන් පරිවර්තනයක් ලබා දෙන්නම්. යලි මම මතක් කරන්න කැමති ද්‍රවිඩ භාෂාවෙන් සමන් සමන්දන ඔබ සිවිදනාලු පුළුවන් එකම ලංකා මුලදිව මධ්‍යස්ථානයේ Facebook පිටුව හරහා ද්‍රවිඩ පරිවර්තන ලබා ගන්න. විද්‍යාවේ ප්‍රශ්නය සරලයි ඉතාමත් වැදගත්. ප්‍රකාශ කරනවා ලංකාවේ ඉතිහාසය දෙස බලන අවස්ථාවේදී විවිධ අර්බුද රාශියකට අපි මුහුණ දීලා තිබෙනවා. ස්වභාවික විපත්, සුනාමි වගේ දේවල්, ගම් වතුර වගේ දේවල්, ඒ සමගම කෝලහල යුද්ධ, ඒවා නිසා නිතරම අපි ගැටලු සහගත තත්ත්වයක ඉන්න රටක් නිසා තිබුණු අත්‍යවශ්‍ය දෙ බලන අවස්ථාවේදී මේ අවිධිමත් ශේෂ්ත්‍රයේ ඉන්න අය දිගින් දිගටම මේකෙන් බැටකනවා. දිගින් දිගටම ඔවුන් ගැන අපි හිතලා නැහැ. ඉතින් මොන වගේ දේවල් අපිට කරන්න පුළුවන් ඊළඟ චක්‍රය වෙන මොන හරි දෙයක් සිදු වෙන්නට ඉස්සරලවත් මේ ශේෂ්ත්‍රයේ ඉන්න අයව රැකගන්නට ඔබතුමාගේ යෝජනාව කුමක්ද? මම හිතන්නේ ඇත්තටම මේ දැන් පියසන අපි කැඳව ගන්න නැත්තම් ව්‍යසන අපිට දැන් සුනාමි වගේ අපිට කැඳවගත්ත ව්‍යසනක් නෙමෙයි ආපු එකක්. අපි කැඳවගත්ත ව්‍යසන තමයි විද්‍යා කිව්ව යුද්ධය වගේ ඒවා. නමුත් දැන් ව්‍යසන කොහමද අපි මුණ දෙලා තිනවා? මම හිතන්නේ ඒවා විශාල ශක්තියක් කියලා. ඒක අනිත් ව්‍යසන වුණාට පස්සේ ප්‍රශ්නේ තියෙන්නේ අපි ඒවයින් පාඩම් ඉගෙන ගන්න නැති එක. ඒ පාඩම් ඉගෙනගෙන ඒවා ක්‍රියාත්මක කරන්නේ නැති එක. ඒවට අදාළ විසඳුම. ඉතින් දැන් මේ කෙටිම උත්තරේ මට ඔබ අහපු ප්‍රශ්න නම් තිබෙන්නේ අට පාලනය කරපු අය මේ හඬක් නැති සාමාන්‍ය මිනිසුන්ගේ ප්‍රශ්නය නොසලකා හැරීම තමයි. අර මම මුලිනුත් කිව්වේ ඒකයි. ඒ කියන්නේ සාමාන්‍ය කතාවකට බීරන්ට ඇසීමට විශාල ශබ්දයක් අවශ්‍යයි කියලා.
එතකොට දැන් ආණ්ඩු දැන් මම සරල මේක ඔයාලට කියපද මම කියන්න. දැන් බලන්න ලංකාවේ ලංකාවට ගෑස් ගෙන්නන්නේ විද්‍යා ප්‍රධාන සමාගම් තුනයි. හරි ඒගොල්ලන්ට මිල සූත්‍රයක් තියෙනවා. ඒගොල්ලෝ කිව්වොත් ලෝක වෙළඳපොලේ මට්ටම මේකයි අපිට මීට එහාට යන්න බෑ. තුන් දෙනයි නේද? ඒ තුන් දෙනා කිව්වම ඒගොල්ලන්ට ගෑස් වලට මිල හම්බ වෙනවා. පොඩි සංවාදයක් ඇයි ආණ්ඩු වාදයක් ඇයි නමුත් හම්බ වෙනවා. ලංකාවේ කිරිපිටි ගෙන්නන සමාගම් ඉන්නේ හතරක් පහකට වඩා නෑ. ඕන් කොම කිරිපිටි මිල මේකයි කියලා ආණ්ඩුව පොඩි බාධා කිරීමක් කරයි සමහර වෙලාවල් වලට දැන්. හැබැයි උන්ට මිල හම්බ වෙනවා. ලංකාවේ වීගොවිය කොච්චර ඉන්නවද? ලංකාවේ වීගොවිය අඩුම ගානේ ලක්ෂ ගණනක් ලක්ෂ 10ට වැඩි ඉන්නේ. හැබැයි වීගොවියට මිලක් ගහගන්න බෑ බෑනේ වී කිලෝ එක. එළවලු ගොවියට දැන් අපි කුංචි කාලේ අපි දුණු දවස් නම් අහන දෙන්නේ අර්ථාපල වලට මිල නැහැ වී වලට මිල නැහැ. ඕවා අපි අපිට නිකන් මේ ඒවා හැමදාම අහලා තියෙන දේවල් විතරයි. ඉතින් ඒකට හේතු දෙකක් තියෙනවා. එකක් තමයි ඒ ජනතාවගේ ඡන්දෙම්ම පත් වෙන පාලකයන් ඒ ජනතාවගේ ප්‍රශ්න වලට අත්‍යවශ්‍ය මූලික විසඳුම් ප්‍රතිපත්තිමය සහ ෆිස්කල් මේ ප්‍රතිපත්තිමය සහ ප්‍රායෝගික විසඳුම් හදලා නැහැ. අනිත් පැත්තෙන් ඒ ජනතාවත් ඒක නැත්තට සංවේදී වෙලා නැහැ. සහ ඔවුන්ට හඬක් නැහැ. ඔවුන් සංවිධානය වෙලා නැහැ. මම කියකුවේ. ගෑස් සමාගම් තුනකට පුළුවන් මිල ගහන්න ගොවියෝ ලක්ෂ 10කට මිල තීන්දුව කරන්න බෑ. නිෂ්පාදක ඇමිල තීන්දුව කරනවා ගෑස් වල. නිෂ්පාදක ඇමිල තීන්දුව කරනවා කිරිපිටි වල. නිෂ්පාදක ඇමිල තීන්දුව කරන්නේ නැහැ එළවලු වල. මාළු වල. ඉතින් ඒක නිසා මේක දැන් මේ කොවිඩ් වලින් විසඳන කොවිඩ් අස්සේ විසඳන්න පුළුවන් ප්‍රශ්නයක් නෙමෙයි. ඒක පළවෙනි දේ තමයි ජනතාව තමන්ගේ දේශපාලන වශයෙන් නෙමෙයි වෘත්තිමය වශයෙන් තමන්ගේ රැකියා මට්ටමින් අනිවාර්යයෙන්ම මේ සංවිධානයම ඉන්න ඕනේ. දැන් අපි කොච්චර දුෂ්කර දුප්පත් ධාම කොන් කරපු ජන කොටසක් මේ වතු කරේ ඉන්නේ. නමුත් ඔවුන් මොනම හරි මට්ටමක වෘත්ති සමිති ක්‍රියාවලියක් තියෙනවා. ඒකේ තියෙන දූෂණ වංචා වෙනම කතාවක්. ඒ නිසා මට කියන්න තියෙනවා අහපු ප්‍රශ්නෙට නම් ඇත්තටම හදිසි උත්තරයක් තියෙන ප්‍රශ්නයක් නෙමෙයි මේක. ඒ කියන්නේ පුරවැසියෝ විදියට මේ ලක්ෂ 100කට ආසන්න, ඒ කියන්නේ ලක්ෂ 58ක් විතර මෙතන වැඩ කරනවා නම් උගේ පවුලක ගත ලක්ෂ 100කට වැඩි. පුරවැසියෝ විදියට තමන්ගේ අයිතිවාසිකම් දිනා ගන්න ඔවුනුත් උදව්ව දෙලා නැහැ. ඔවුන්ගෙන් බලය ගත්තු අපත් එක්කයි ඉතින් නම් බලය ගත්තු ආණ්ඩු බලය ආණ්ඩු කරන දේක් කරන්න වැඩි ඊට කර තිබෙන්නේ. අපිට අදහස් ඉදිරිපත් කරන්න පුළුවන්, යෝජනා කරන්න පුළුවන්. නමුත් ආණ්ඩුවක් සතුව තමයි සම්පත් සියල්ල තිබෙන්නේ. නීතිමය බලතල සහ මුදල් අනිකුත් සම්පත් තිබෙනවා. ඒ නිසා ඒ ආණ්ඩුත් ඒව කළා නැහැ. ඒ නිසා දැන් ඇත්තටම අපිට අන්නේ දැන් 2015 කොවිඩ් වසංගතේ නැති යුද්ධෙන් අවුරුදු 6කට පස්සේ ජනගහනයෙන් 43%ක් ලක්ෂ 90ක දවසක අදම ඩොලර් 2කට අඩුණා. ඉතින් අද අපි හිතනවා මේ කොවිඩ් වසංගතෙන් වෙච්ච විනාශයත් එක්ක මේ තත්ත්වය වැඩිපුර අනිවාර්යයෙන්ම දැන් මේක 60%කට කිට්ටු වෙන්න පුළුවන්. මොකද මම අදම දැන් මට ඔය සමහර වෘත්ති සමිතිවල සහෝදර සහෝදරයන් කතා කරලා කිව්වා දැන් මේ වෙනකොට කටනායක වෙළඳ කලාපේ පවා විශේෂයෙන් මෑන් පවා අතර සියලු දෙනා වගේ අස් කරගෙන යන්නේ. දැනටම ලියුම් එවලා තියෙනවා සමහර අය අස් කරන්නේ SMS එකකින්. ඊළඟට මේ දැන් අද දිනේ මේ වෙච්ච දෙයක් දැනගත්ත එක ඔය වෙළඳ කලාපයකම මේ දීවරාම් පන්නම නිර්මාණය නිෂ්පාදනය කරන එකක 50%කට වැඩි ප්‍රතිශතයක් අස් කරනවා. ඉතින් ඒ නිසා ඇත්තටම දැන් මේ ප්‍රශ්නෙට මේ දැන් අපිට කරන්න පුළුවන් දේ තමයි මේ ප්‍රශ්නය ලොකුවට සාකච්ඡා වෙන්නේ ජනාධිපති කාර්යසාධක බලකායට මේ ප්‍රශ්නේ යන්නේ නේ. ඒ නිසා අනිවාර්යයෙන්ම වශයෙන්ම වෘත්ති සමිති ව්‍යාපාරය, ගොවි සමිති ව්‍යාපාරය සහ ඔබ වැනි මිනිසු ගැන හිතන සංවිධාන සහ ඒ ප්‍රජාව ප්‍රශ්න තියෙන ප්‍රජාව يعني මයික් වලට මේ දුක කියලා දිනලා වැඩක් නැහැ අත්තම දැන්. මොකද දැන් අත්තම සමහර රූපాయని නාලිකාවලි මේ ප්‍රශ්න වාර්තා කරනවා. ඉතින් මම හිතන්නේ ඒක ප්‍රමාණවන්නේ දැන් අත්තම සංවිධානය වෙලා මේ හඬ නැගීම කරන්න ඕනේ. මේ තමන්ව මොකද තව මාස 6ක් අවුරුද්දක් විතර යනකම් මේකේ දැඩි බලකරන තියෙන පුළුවන්. ඒ තමන්ට රටේ තමන් උපයා දුන්නු දෙයින් කොටසක් මේ අමාරු කාලේ ජීවත් වෙන්න ලබා දෙන්න කියලා. මොකද අනිත් එක තමයි මම හිතනවා මේක යම් කිසි සුළු ප්‍රමාණයක් මහා පරිමාණයෙන් නෙමෙයි නමුත් කරන්න පුළුවන් චූටි දෙයක් මේ වෙලාවේ වැඩ ගන්න නිසා මම කියන්නේ තමයි විදිහට දැන් මේක ඇතුලේ තියෙන සමහර අවස්ථාත් තිබෙනවා. දැන් මේක නිකන් විහිළුවක් වගේ දෙන්නත් පුළුවන් මේ
ආර්ථික වශයෙන් නන්නත්තරලා ගෙදරට වැටලා ඉන්න මිනිසුන්ට දැන් මම කියන්න හදන දේ. නමුත් මේවා අවස්ථා නැතුව නෙමෙයි. දැන් උදාහරණයක් ගත්තොත් අපි දන්නවා දැන් මේකත් එක්ක ලොකු ඉඩක් ඇති වෙලා තියෙනවා මේ online trading වලට. ඒ කියන්නේ අන්තර්ජාලය පාවිච්චි කළා කරන වෙළඳ ව්‍යාපාර කටයුතු. දැන් ඒ එතකොට දැන් ලෝකෙ පුරාම දැන් මේකත් එක්ක ඒක වැඩි වෙමින් තිබෙනවා. ඇත්තටම ගත්තොත් අපිට මේ සමහර නැති වෙන රැකියා මේ සමහර දැන් නැති වෙන රැකියා මේ online trading දිනු වීම හරහා නිර්මාණය වෙන වපසරය ඇතුළට යම් ප්‍රමාණයක් මම හිතන්නේ 10ක් 15ක් අඩු වෙන 1%ක් 1%ක් කියන්නේ 10000ක් අතර වෙන්න පුරාගත හැකි. මොකද මේක චීනයේ විශාල වශයෙන් පසුගිය කාලේ කරන්න පටන් ගත්තා. දැන් ඒක විශාල වශයෙන් 300න් 400න් මේ online trading පැත්තේ දේවල් මෙව වෙනවා. උදාහරණයක් ගත්තොත් භාණ්ඩ බෙදා හැරීමම කියන්නේ භාණ්ඩ අසිරීම කියන්නේ මොකද දැන් ඇලිල්ල ගෙනියන වනුවට දැන් ගෙවල් වලට ගෙනියන්න දෙනවා. ඒ නිසා මේක online trading පැත්තේ පොඩි ඉඩක් තියෙනවා මම හිතන්නේ මේකට. මේ 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 අයව උරා ගන්න. නමුත් කෙටි කාලිනව නම් අත්‍යවම තියෙන්නේ එකම එක විසඳුමයි. මේ අයට ජීවනාධාරයක් ලබා දීමම තමයි. බොහොම ස්තුතියි පිළිතුරු ලබා දීම ගැන. මම කැමති ඒ ප්‍රශ්නට ආදේශ තව ප්‍රශ්නයක් අසන්න ඔබතුමාගෙන්. විශේෂයෙන්ම අපි දැන් මේ විවිධ ව්‍යවසාය වලට මුහුණ දෙන රටක් හැටියට අපි පාඩමක් ඉගෙන ගන්නවා නම් යම්කිසි රාජ්‍ය මට්ටමින් ප්‍රතිපත්ති ස්වල්පයක් ගෙනෙන්නට සිදු වෙනවා මේ අතිබහුතරයක් වෙන ඩොලර් දෙකට අඩුවෙන් ජීවත් වෙන මේ සෙනග වෙනුවෙන් යමක් කරන්නට. දැන් මේ පැවතුනා වූ ජනාධිපති මැතිවරණයේ ජනාධිපතිවරණයේදී ඔබගේ පක්ෂයේ නියෝජිතයා පක්ෂය වෙනුවෙන් හිටපු අනුර කුමාර දිසානායක මහත්මයා ජනාධිපති වුණා නම් මේ ප්‍රශ්නය ගැන ජනතා විමුක්ති පෙරමුණ නිතරම කතා කරන නිසා මේ අවදිමත් අංශයේ ශේෂ්ත්‍රය වැඩ කරන ජනතාවගේ දුක ගැන කතා කරන නිසා ඔවුන්ට පිළිසරණක් වෙන්න ගත හැකි ප්‍රතිපත්ති ගන්න තිබුණා ප්‍රතිපත්ති ඔබ ප්‍රකාශ කරනවා නම් කාරණා තුනක් පහක් හරි මෙන්න මේවා අනිවාර්යයෙන්ම සිදුවේ යුතුයි පවතින වෙනසක් දකින්න. ඔව් ඇත්තටම ගත්තා නම් අපි අපි මේ සම්බන්ධව පුළුල් වශයෙන් ඇත්තටම සාකච්ඡා කරා. මේක පළවෙනිම දේ තමයි මම සරල උදාහරණ වලින් කියන්නම්. පළවෙනිම දේ තමයි මේ ප්‍රශ්නෙට රටේ සෑම සමාජ ධාරාවක්ම දේශපාලන ධාරාවක්ම ඒකරාශී කරගත්තු යාන්ත්‍රණයක් හදන එක තමයි අපි අංකිතට කරන්නේ. දැන් මම පොඩි උදාහරණයක් කියන්නම්. කේරළය වගේ ගන්න. අපේ වගේම ආර්ථික මට්ටම අපිට අතට පොඩ්ඩක් පහළයි. මිලියන් 35ක් ඉන්න ඉන්දියාවේ ප්‍රාන්තයක්. මධ්‍යම ආදු දින බලතලක් නැහැ. දැන් කේරළේ මේ අද වෙනකොට මේ කොවිඩ් වසංගතය මැඩ පැවැත්ීමේ යම්කිසි ජාත්‍යන්තර ආදර්ශයක් බවට පත් වෙමින් තිබෙනවා. ඒ කොහොමද? ඒක වෙලා තියෙන්නේ ප්‍රශාන් ඒගොල්ලන් මේ සෝෂල් ෆැබ්‍රික් එක සමාජ සැකැස්ම ඇතුලේ විශාල මේ එකමුතුකමක් අර මම කිව්ව පොදු යාන්ත්‍රණයක් ගොඩනගලා තිබෙනවා. ඒකේ රාජනෝන සංවිධානයෙන් උදව් ගන්න කොහොමද? ආගමික සංවිධානයෙන් උදව් ගන්න කොහොමද? විවිධ වෘත්ති සමිතිල උදව් ගන්න කොහොමද? විදේශ රටවල උදව් ගන්න මේ ඔක්කොම එක තැනකට ගන්නවා. ඒක තමයි අපි කේරළේ උදාහරණ ගත්තොත් කේරළයේ අත්දැකීම ඒක තමයි තියෙන්නේ. ඔවුන් මේ සියලුම සමාජ සංවිධාන වල ශක්තිය එකතැනකට ගත්තා. ඊට පස්සේ ඒගොල්ලන් එක ජාතික يعني ප්‍රාන්ත නායක මට්ටමින් දිස්ත්‍රික් මට්ටමට ගියත් අපි ඒ නිසා යෝජනා කරන පළවෙනි දේ තමයි අපි නම් පළවෙනිම කරන්නේ අපි යෝජනා කරා තමයි මේ වර්තමාන ජනාධිපතිතුමාගේ ආණ්ඩුවට ජාතික යාන්ත්‍රණයක් හදන්න, දිස්ත්‍රික් යාන්ත්‍රණයක් හදන්න. ඊට පස්සේ මේක ඇත්තටම වැඩ යන්නේ ප්‍රාදේශීය ලේකම් කාර්යාල මට්ටමින් ප්‍රාදේශීය ලේකම්තුමා මට්ටමේ යාන්ත්‍රණයක් හදන්න. ඊට පස්සේ ගමට යාන්ත්‍රණයක් හදන්න. මොකද දැන් ගමක ගත්තොත් ගමේ ඉන්න ප්‍රබලම තැනක් තමයි අපේ රටේ ගත්තොත් ගොඩක් තැන්වල ගමේ මේ ආගමික ආයතනෙ. ඔය පන්සල නැත්නම් පල්ලිය නැත්නම් කොහොමද අපිට පේන්නේ නැහැ ඔය ස්වේච්ඡාවෙන් අර උණ තියනවා කියලා කියන ආගමික නායකයන් සමහර ප්‍රමාණයක් කරනවා මිසක් මේ අය මේ ව්‍යාපාරයට එකතු කරන් තියනවා කියන එක. ඉතින් ඒ නිසා අපි පළවෙනිටම කරන්නේ ඇත්තටම මේ යාන්ත්‍රණය ශක්තිමත් කරනවා. දෙක තමයි දැන් අපි අද ඉඳලා කතා කරොත් ඒ කියන්නේ ආරම්භයට වඩා දැන් අපි දවස් 50කට පස්සේ අපි දන්නවා මේ යම් පොඩි ඉඟියක් අපිට තියෙනවා මේ කොවිඩ් වල ස්වභාවය සම්බන්ධව. ඒක දෙවෙනියට අපි යම් කරන දේ තමයි අපි ඇහැ තැන් දෙක තියන්නේ නැහැ. රටේ ජාතික අවධානය දෙපැත්තේ ගෙනියන්නේ නැහැ. රෝෂා ඒ කියන්නේ අපි මේක දකිනවා අපිට ආර්ථිකය හදන්න හරි මේ මොන හරි කරන්නනේ අංක එක කොයිත් පරද්දන්න ඕන කොයිත් තියාගෙන කරන්න බෑ. නමුත්
එනිසා දැන් අපේ රටේ වෙලා තියෙන්නේ ජනාධිපති ඇතුළු සෑම දේශපාලන නිලධාරීන්ගේ පාවමක් හදලා තියෙන්නේ එක හැක් ඡන්දෙට තියන් ඉන්නවා අනිත් හැ මේ ජනතාවගේ කොවිඩ් ප්‍රශ්න ඉදන්න බලාගෙන වැඩ කරන්නේ. ඉතින් ওই දෙකම කරන්න ගියාම මේ වගේ ගලන්ට වසංගතයක් තියෙනවා. අපි නම් පැහැදිලිවම රටත් එක්ක කතා කරලා තීන්දුවකට එනවා මේ ප්‍රශ්නේ වෙනුවෙන් මේක එක මේක තමයි එක මේක වෙනුවෙන් අපි මෙන්න මේ කාල සීමාවට සැලැස්මක් හදලා අපි මාස 6කට කිය. මේ මාසයේ මාස 3ක් ධාම දුෂ්කර කාලේ කොවිඩ් නතර කිරීම පමණම ඒක අඩු කරගත්තොත් නව ශ්‍රීලන්තේ වගේ මට්ටමට ආව නම් ඊට පස්සේ ඊළඟ අදිය සහ අපි යෝජනා කරන්නේ අදියර 3කට වසංගතයේ මැඩ පවත්ව ගැනීම දක්වා මාස 3ක් ඒක යම් ප්‍රමාණයකට රිලීස් කරගන්න අඩු කරගන්න මට්ටමේ තියෙන මාස 3 ඊට පස්සේ මාස 6ක් අවුරුද්දක කාලයකට සිද්ධ වෙනවා අපිට මේකෙන් වෙච්ච හානිය මැඩ පවත්ව ගැනීම සඳහා ආර්ථික සමාජ දේශපාලන හානිය මැඩ පවත්ව ගැනීම සඳහා වන ක්‍රියාමාර්ග සැකීම මාස්ටර් ප්ලෑන් එකක් හදනවා අපි නම් ඔබ හොල බැලුවොත් මේක හරියට කරනවා කියන රටවල් වල කිසිම රටක් පර්ෆෙක්ට් නැහැ. මේක අලුත් වසංගතයක්. නමුත් ගොඩක් රටවල් වල හරියට කරනවා කියන රටවල් ගොඩක කරන්නේ එහෙම. අපි කරනවා ඒ. තුන්වෙනි එක තමයි ඇත්තටම හදිසි ප්‍රශ්න. හදිසි ප්‍රශ්නේ දැන් අපි දින දින 50කට කලින් ගත්තොත් නම් තියෙන්නේ මිනිසුන් එකපාර කඩවල් වැහුණා, දිගින් දිගට වැටුණා. ඒවත් එක්ක ඔවුන්ගේ සුබ සාධන කටු. මම කියන්නේ අර අපි කිව්ව ජාතික යාන්ත්‍රණය හැදිලා. ඒ ජාතික යාන්ත්‍රණයට ආණ්ඩුවේ උදව්වත් ජනතාවගේ උදව්වත් එකතු කරගන්න. මොකද අපි දන්නවා අපිට පෞද්ගලික අධ්‍යක්ෂින් සීගණනක් හම්බුණා මේ රතුතරුවෙන් අපි ලංකාවේ කරපු වැඩවල මිනිස්සු උදව් කරනවා. මිනිස්සු නොමිලේ තමන් ගාවදී ඊටිකොල ටික දෙනවා PPE kit එක මහන්න. මුදල් පවා පරිත්‍යාග කරනවා. තමන්ගේ ෆැක්ටරිය අරලා දෙනවා මේ මෙන්න මේකෙන් මේක මහගන්න කියලා. ඉතින් ඒ වගේ තමයි කියන්නේ ඒ ගම්මට්ටමේ මිනිස්සු මුණ දෙන ප්‍රශ්නවලට ඒ හදිසි අවශ්‍යතාවය මොකද අපි දැක්කා දැන් නම් දැන් තවම මේක නිවැරදි වෙච්ච නැති තැන් තියෙනවා නමුත් අපි මාස දෙකක් විතර ගිහිල්ලා තියෙනවා රොෂාන් මේක මේ සහනාධාර ටිකවත් තරමකට බැඳ වෙන්නේ නැහැ ඒක තුන්වෙනි එකේ හතරවෙනි එක තමයි අනිවාර්යම ජීවන ආධාරයක් අපි දෙන්නේ මොකද අපි දකිනවා දැන් මේ වෙලාවේ අපේ රටේ ආණ්ඩුවට භාණ්ඩාගාරයේ මුදල් නැති වෙන්න පුළුවන් ඒ කියන්නේ ඉතිහාසයේ අඩුපාඩු කණුත් දැන් බලපානවා නමුත් අපිට අනිවාර්යම අත්‍යවශ්‍ය වියදම් සීමා ක්‍රීමක් කරන්න පුළුවන්. දැන් ඔබ දන්නවා ඊයේ කැබිනට් මණ්ඩලය අනුමත කළා මධ්‍යම අධිවේගී මාර්ගය පටන් ගැනීම සඳහා රුපියල් 10,31,700ක් අනිවාර්යයෙන්ම 100%ට වඩා වැඩි පොලියට චයිනා ඩෙවලොප්මන්ට් බැංකෙන් ගන්න. දැන් මේක ජාතික අවශ්‍යතාවයක්. මේ මොහොතේ අධිවේගී මාර්ග හැදුවට ප්‍රශ්නයක් නැහැ. නමුත් මේ වෙලාවේ අවශ්‍ය දෙයක් නෙවෙයි. සාපිනම් කරන දේ තමයි රටේ තිබෙන මුදලුත් දැන් උදාහරණයක් මම කියන්නම්. කුවේට් වන්දි ආරමුදල කළ එක. ඒක දැනට තිබෙනවා මිලියන් يعني කුවේට් යුද්ධයෙන් ඉතුරු ලැබිච්ච ආධාර වලින් ජනතාව නොගත්තු නිසා ඉතුරු වෙච්ච මුදලක් තිබෙනවා. ඒක දැනට මගේ මතකේ හැටියට කෝටි 300කට වැඩි. දැන් ඔබ දන්නවා ඒ මුදල් වියදම් කිරීමේ කොන්දේසියක් තියෙනවා විදේශගත ශ්‍රමිකයන්ගේ ගැටලු සඳහා පමණයි. දැන් ඔබ දන්නවා මාල්දිවයිනේ අද ඉන්නවා විශාල ප්‍රසක් කන්න නැහැ. කුවේට් වල ඩුබායි වල ඉන්නවා ඉතාම අමාරු ඒ රටේ ඉන්න මිනිස්සු තමයි උදව් කරගෙන පුංචි පුංචි උදව් කරන්නේ. දැන් මෙතන කෝටි 300ක් මුදලක් තියෙනවා. ඉතින් එහෙ ඉන්න අර උදව් කරන්න පුළුවන් එක. අනිත් පැත්තේ ජොබ් නැති වෙලා තියෙනවා. දැන් අපි රට විරෝධ කියන මිනිස්සු මෙහෙ ජොබ් නැහැ. ඒ නිසා සල්ලි ඉවන්න විදියක්. ඒතරේ අඩු ගානේ මේ පවුල් වලට මේ මෙවැනි දේවල් වලින් අපි නම් උදව් කරනවා. මොකද ඒවා ඒ විදිහෙම තියෙන දේවල්. ඒ වගේම තමයි නිශ්චිත වශයෙන්ම දැන් මේ ඔබ යෝජනා කරපු මේ ඉන්ෆෝමල් සෙක්ටර් එක අවිධිමත් ක්ෂේත්‍රය අරනම් අපි දකින දේ තමයි ඔවුන්ගේ අර රැකියා කරන්න පුළුවන් අයට අවශ්‍ය ඉඩකඩ ලබා දෙන ගමන් ඔවුන්ට අනිවාර්යයෙන්ම මුදල් විදියටම ජීවන ආධාරයක් ලබා දීමම හැර වෙන ක්‍රමයක් නැහැ. ඒතත ඒකට අනිවාර්යයෙන්ම රටට වැය බරක් වෙනවා. සමහරට අපිට මාස 3ක්. අපි මාස 3ක් අපි හිතුවොත් ඩොලර් බිලියන් 2ක් වගේ. ඩොලර් බිලියන් 2ක් වගේ මුදලක් අපිට ඒ මාස 3ක වගේ කාලයකට. මේ අතිවිශාල يعني කෝටියකට ආසන ජනගහනයක් අපිට වේදන් කරන්න වෙයි. ඒක අපිට දරන්න වෙන පිළිවෙයක්. අපිට ඒක අමාරු බවක් ඇත. නමුත් අපි දන්නවා අපි නම් කරන්න එකේදී මොකද මේ වෙලාවේ මෙහෙමත් දෙයක් තියෙනවා. ඔබ දන්නවා මේ වෙලාවේ ලෝකේ වෙළඳ පොළවල් වැටිලා තිබේ. ආයෝජකයෝ කවුරුත් මාකට් වලින් සල්ලි අරන් ගිහලා ගොඩ ගහගෙන ඉන්නේ. එහෙනම් මේ වෙලාවේ 6-7 පොලිට ණය ගන්න ඕනේ නැහැ. මේ වෙලාවේ ඇත්තටම ආයෝජකයෝ ඉන්නවා ආණ්ඩුවක් ඉදිරිපත් වෙනවා නම්
ඒ ආණ්ඩුවට ණය දෙන්න. අපි නම් භාණ්ඩාගාර සල්ලි නැත්නම් ඒ යම්කිසි තරඟකාරී ආකාරයක ටෙන්ඩර් කැඳවීමකින් ණය අර ගන්නවා. එතකොට ඒවයි ණය දැන් ලොකු තරඟයක් එන්නේ නැහැ. මොකද කාටවත් කියන්න බෑ අපි ලංකාවේ ආයෝජන කරන නැතුව මේ ඉන්දියාවට යනවා. බංග්ලාදේශ වලට යනවා. මොකද නිසා විශාල වශයෙන් ආයෝජන හිර වෙලා තිබෙන්නේ. ඇත්තම ගන්න පුළුවන්. ඒ නිසා අපි නම් දකින හතරවෙනි කරුණ විදිහට මට කියන්න තියෙන්නේ ඒක. පස්වෙනි කරුණ විදිහට කියන්න තියෙන්නේ අවසාන වශයෙන් දැන් මේ කොවිඩ් වසංගතේ මේ මේ පීඩාවටපත් වෙච්ච කණ්ඩායම් දෙකක් තිබෙනවා. මේක ඇත්තටම රෝෂන් මෙහෙමයි. අපේ රටේ අපේ නොමිල සෞඛ්‍ය සේවය. අපේ තාම කිසිම ડોක්ටර් කෙනෙක් කිසිම ඇටෙන්ඩන්ට් නොවන කෙනෙක් එකම එකවත් නර්ස් නොවන කෙනෙක් කොවිඩ් වලට බයින් ජොබ් එක දාලා ගිහිල්ලා නැහැ. සමහර රටවල් වල මා දන්න අතරින් ඔය බල්ගේරියාව වගේ විවිධ රටවල් වල සමහර රැකියාවලින් අයින් වෙලා තියෙනවා. අපේ හැම වෙලා නැහැ. තවම අපේ ලෙඩුන් ප්‍රමාණය අපේ සෞඛ්‍ය සේවයට දරා ගන්න පුළුවන් ප්‍රමාණය. ඒ නිසා ඇත්තටම අපේ සෞඛ්‍ය අංශයට මේ ලෙඩු ටික මේ රෝගීන් ටික බලාගෙන සුවපත් කරන්න පුළුවන්. ඇත්තටම ආණ්ඩුකරණය ඕන වෙන්නේ ඔබ අහපු ප්‍රශ්නේ. ආණ්ඩුකරණය කොතෙන්ද ඕන වෙන්නේ? ආණ්ඩුකරණය ඕන වෙන්නේ කොවිඩ් නතර කරන්න ආණ්ඩුවට ගන්න වෙලා තියෙන ක්‍රියාමාර්ග නිසා බිඳ රැටි තිබෙන ජන ජීවිතය නගාසී වීම තමයි ආණ්ඩුවේ ජොබ් එක. දැන් අසාර්ථකලා තියෙන එක. ඒ නිසා අපි නම් ඇත්තටම සෞඛ්‍ය කාර්යමණ්ඩල වලට අවශ්‍ය කරන සහයෝගය ලබා දෙමින් ඔවුන් තේදේ කරන්න දෙන ගමන් ආණ්ඩුවේ සමස්ත බර අපේ ඉදිරිපත් කරන්න යොමු කරන්නේ අපි නම් මේකේ මේ කොවිඩ් නතර කරන්න ගත්ත ක්‍රියාමාර්ග නිසා බිඳ වැටලා තිබෙන ආර්ථිකය අධ්‍යාපනය අනිකුත් ක්ෂේත්‍ර සඳහා අපිට තේන්නේ අපේ රටේක තියෙන දැන් යන්නේ ඒක අනිත් පැත්ත. දැන් රටේ ධාම ඉහළම මට්ටමේ නිලධාරීන් සෞඛ්‍යංශ නිලධාරීන් නෙමෙයි අනිත් නිලධාරීන්. දැන් උනුත් මොකද කරන්නේ? උන් ලෙඩ්ඩු ගණන කියනවා. ඒ ලෙඩා මෙතනින් හම්බුණා කියලා මම කියන්නේ. ඒ අය එයාගේ කාර්යසාධක බලකායේ හුකුමක් කො මොකද කරන්නේ? අපි මේ කතා කරන දැන් මෙතනින් ඉන්නවා මේ කෙලින්ම ලංකාවේ වැඩ කරන ජනගහණයෙන් 158ක් ඉන්නවා අනාථ වෙලා. අපේ අර කාර්යසාධක බලකාය යොමු කරන්න ඕනේ ඒක. අර ටික ડોක්ටර්ස්ලා කරයි, නර්ස්ලා කරයි. අපි නම් අන්නේ ඒකෙන් තමයි අවධානය යොමු කරන්නේ. අවසාන වශයෙන් තවත් කරුණක් කියන්නම්. දැන් මේකත් එක්ක දැන් මාධ්‍ය දෙකක් කියන මම තාම ගරු කරනවා. දැන් මම එකක මුලිනු. අපි ආයි නම් මේ හිටපු දැනට යන්න හොඳ නැහැ. කොවිඩ් පටන් ගන්න කලින් හිටපු දැනට ගියාම අපිට හම්බෙන්නේ මොනවද? දූෂිත ජනතාව අතර වෛරය අවුස්සන ජාතිවාදී අවශ්‍යන කාන්තාවන් හෙලා දකින ලෙඩුන් තස්සවාදීන් ලෙස නම් කරන කළු මාධ්‍ය ජාලයක් තියෙන අපේ රටේ බහුතරයක් ඔක්කොම නොමින් පුළුවන් කීපයක් ප්‍රධාන දාන. ඉතින් අපි දැන් කොවිඩ් වසංගතය ඉවර කරගෙන ආය යන්න ඕනේ දෙන්නද? ඔබ දන්නවා මේ රටේ විශාල වශයෙන් මේ රෝගීන් තස්සවාදීන් ලෙස සලකා තියෙන එක කොච්චරද කියනවා මිනිස්සු වැඩි ප්‍රමාණයක් ගරු කරපු මේ ත්‍රිවිධ හමුදාවේ සොල්දාදුවන්ගේ පවුල් අද පත්ලා තියෙන තත්ත්වයක අන්තිම කලකිරු ප්‍රමාණයක් කොන් වෙලා තිබෙනවා කොන් කරලා තිබෙනවා. ඒ නිසා අපිට එහෙම මාධ්‍ය අවශ්‍ය නැහැ. අපි නම් සංක්‍රාන්න මේ තත්තර 10ක් දෙන්න. ඉතින් ඒ නිසා මම හිතන්නේ ඒ පැත්තත් අපි හදා ගන්නවා අපි නම්. ඒ වගේම අපි මාධ්‍යයට කතා කරන්න විශේෂඥන්ට බාර දෙනවා. විශේෂඥන්ට බාර. සෞඛ්‍ය ප්‍රශ්න කතා කරන්න සෞඛ්‍ය විශේෂඥන්ට, පරිපාලන ප්‍රශ්න කතා කරන්න පරිපාලන ප්‍රධාන නිලධාරීන්ට තමයි අපි නම් බාර දෙන්නේ. නැතුව අපි ඇවිල්ලා හැම වෙලාවෙම කතා කරන්න බලාපොරොත්තු වෙන. මොකද ඒවත් මේ කොවිඩ් මැඩ පැවැත්වීමේදී අපි බලාපොරොත්තු වෙන අනුගමනය කරන ක්‍රියාමාර්ග අතර තියෙනවා. ඔබේ ප්‍රශ්නකට අවස්ථාව ගන්න. ඔබතුමා කියපු සමහර ප්‍රශ්න ගැන අපි තවත් ඉස්සරහට කතා කරන්න බලාපොරොත්තු වෙනවා. නමුත් මේ අවස්ථාවේදී ප්‍රශ්න බොහෝමයක් අන්තර්ජාලය ඔස්සේ තරුණ තරුණියන් විවිධ දිස්ත්‍රික්ක නියෝජනය කරමින් අපිට ප්‍රශ්න ලැබී තිබෙනවා. ඒ ප්‍රශ්නකට යන්නේ ප්‍රථමයෙන් මම කැමති චමින්ද ජයසේකරට ප්‍රශ්නයක් ලබා දෙන්න. නමුත් ඒ සමගම කියන්න කැමතියි ඔබතුමාට මේ දැන් සිට අපි හැම ප්‍රශ්න පිළිතුරකට විනාඩි 3ක් වගේ වෙන් කළොත් අපිට වෙලා ලැබෙයි මේ සජීවීව ලැබෙන ප්‍රශ්න වලට උත්තර දෙන්න. මම උත්සාහ කරන පුළුවන් නම් අවසාන විනාඩි 15වත් අර මේක බලන තරුණ තරුණියන් වෙනුවෙන් වෙන් කරන්න. අපි බලාපොරොත්තු වෙන දැන් සිට මේ වුන් සඳහා වෙන් වෙන්න. ඒක නිසා චමින්දගේ ප්‍රශ්නෙන් පසු අපි මේ ප්‍රශ්න වලට අවධානය යොමු කරමු. චමින්ද ඔබගේ අවස්ථාව කරගන්න. බොහොම ස්තුතියි බිමල් මහත්තයා. දැන් විශේෂයෙන්ම ඔබතුමා කිව්ව කාරණා පැහැදිලි කිරීම එක්ක විශේෂයෙන්ම මට තිබෙන කාරණේ තමයි විශේෂයෙන්ම මේ විශ්වවිද්‍යාල ශිෂ්‍යයන් සම්බන්ධයෙන්
දැන් ඔබද අපි දන්නවා සහ අපේ ගම් මේ ප්‍රදේශවල ඉන්න ජනතාව බොහෝ දේ දන්න කාරණයක් තමයි කියන කාරණයක් තමයි ජනතා විමුක්ති පෙරමුණ බොහෝ විට ප්‍රධාන ඉලක්ක කණ්ඩායම බවට එන්නේ තරුණ තරුණියන්ගේ විශ්වවිද්‍යාල ශිෂ්‍යයන් කියලා. ඉතින් ඔවුන් විශේෂයෙන්ම විවිධ අරගල සහ විවිධ අයිතීන් දිනා ගන්න අසාධාරණ වගේ අවස්ථාවලදී පෙනී හිටින්න කටයුතු කරනවා වගේ තමයි මේ බිම් මට්ටමේ ගම් මට්ටමේ ජනතාව බොහෝ විට කියන්නේ. විශේෂයෙන් පහුගිය කාලෙත් අපිට ඒ දේ දකින්න පුළුවන්කම ලැබුණා ශිෂ්‍යයන් බොහෝ විට අරගල කරන්න සහ විවිධ අයිතීන් දිනා ගන්න යොමු වෙන ආකාරයෙන්. දැන් විශේෂයෙන්ම මට තියෙන ගැටලුව දැන් මේ විදිහට ශිෂ්‍යයන් පාවිච්චි කරද්දී තරුණ තරුණියන් පාවිච්චි කරද්දී අරගල කරන්න ඒ වගේම මේ අයිතීන් දිනා ගන්න නමුත් මේ කොවිඩ් වසංගතය මේ රට තුල ඇති වුණාට පස්සේ මොන විදිහටද මේ වගේ කණ්ඩායම් ඔබතුමාගේ පක්ෂය හරහා සම්බන්ධ කරගත්තේ මේක මේකට ව්‍යාප්තිය අවම කරන්න මේ රෝග ව්‍යාප්තිය අවම කරන්න දායක කරගන්න විශේෂයෙන්ම කොයි විදිහටද දායක කරගත්තේ මොකද මේ කාරණය ගැන අපිට දකින්න ලැබෙන්නේ නැහැ මම කැමති ඔබතුමාගෙන් ඒ ගැන විග්‍රහයක් ඔව් එකක් තමයි නේද විශ්වවිද්‍යාල ශිෂ්‍යයන් ඉතිහාසයක් තියෙනවා අවුරුදු 40ක් 50ක් තිස්සේම නොමිලේ අධ්‍යාපන ක්‍රමය රැක ගැනීම වෙනුවෙන් ඔවුන් තුළ විශාල ප්‍රතිපත්තිමය වශයෙන් උනන්දුවක් කැපවීමක් තිබෙනවා. ඒ සඳහා ඔවුන් සටන් බැරි වුණාම සටන් කරනවා කියලා අහන්නේ නැති වුණාම සටන් කරනවා. ඒ සටන් ඇතුළේ අඩුපාඩු ගණුත් වෙනවා. එතකොට ජනතා විමුක්ති පෙරමුණ ගත්තොත් අපේ මම හිතන්නේ පක්ෂ සමාජිකයන්ගෙන් ක්‍රියාදරයන්ගෙන් මම හිතනවා 95%ක්ම මේ විශ්වවිද්‍යාල ශිෂ්‍යෝ කියන කට්ටිය නෙමෙයි. අපි පුළුල්ම වෘත්ති සමිති ව්‍යාපාරයක් තියෙනවා. විශාල ගොවි සමිති ව්‍යාපාරයක් තියෙනවා. ඒ අතරතුර ප්‍රාදේශීය වශයෙන් අපි පුළුල් බාධාවක් තියෙනවා. ඒ නිසා විශ්වවිද්‍යාල ශිෂ්‍යෝ කියන්නේ අපේ භූමිකාවේ අතරම අඩු කොටසක්. නමුත් ඔවුන් විශ්වවිද්‍යාල තුලදී ප්‍රධාන භූමිකාවක් ඉටු කරනවා. ඒ වගේම ඔවුන් තුලේ යම්කිසි මිනිසුන්ට උදව් කරන පොදු සභාවක් තිබෙනවා. නමුත් දැන් නිසා මේ ක්‍රියාවලිය ගත්තොත් අපි විශ්වවිද්‍යාල ශිෂ්‍යෝ කියලා විශ්වවිද්‍යාල වහලා තිබෙනවා. ඔවුන් ගවල් වලට ගිහින් ඉන්නේ. මේ වෙලාව අපි ගොඩක්ම අතරම කටයුතු කරමින් ඉන්නේ පොදු වේ. මේ සුබ සාධන කටයුතු වලට. නමුත් අපේ සමා පක්ෂයේ සමාජවාදී තරුණ සංගම ඒ වගේම සමාජවාදී ශිෂ්‍ය සංගමයට සම්බන්ධ තරුණ කොටස් විශාල ප්‍රමාණයක් ඔබ දැක්කොත් දැන් නගර පිරිසුදු කිරීමේ කටයුතු වල දැන් අපිට නගර සහ කුඩා ස්ථාන අපි 500කට වඩා ප්‍රමාණයක් ප්‍රධාන මට්ටමේ ස්ථාන 500කට වඩා ප්‍රමාණයක් අපි විශ්වවිද්‍යානුවරණය කරලා තිබෙනවා. ඒ වට 95%කට වඩා සම්බන්ධ වෙන්නේ අතන තරුණ අය. අපි දැන් සමහර දැන් මීගම හොස්පිටල් එක, රත්නපුර හොස්පිටල් එක, පහවත් හොස්පිටල් එක ඊළඟට මැදවච්චිය වගේ තැන්වල තවත් තැන්වල ඇත්තටම සෞඛ්‍ය කාර්ය මණ්ඩල මුණුදුණු ප්‍රශ්නයක් තිබුණා. ඔවුන්ට ගෙදර දැන් ඔය ගොඩක් අපි ඔය දකින්න නර්ස් නොවනලා, ડોක්ටර්ස්ලා ඒගොල්ලන් ඇත්තටම මේ ගෙවල් වල යන්නේ නැහැ ඒගොල්ලෝ. ඒගොල්ලෝ ජොබ් එක කරනවා එතනම තැනක ඉන්නවා. එහෙනම් නමුත් ඔබ දැක්ක ඉතම කනගාටුකාරීත්ව සමහර අය නිරපුවා. ඉතින් අපි ඒගොල්ලන්ට යම් ස්ථාන හැදුවා. ඒව හදන්න තරුණ අය තමයි ඇත්තටම සම්බන්ධ වුණේ. ඒ නිසා තරුණ ක්‍රියාකාරීත්වයේ අපේ අඩුවක් වෙලා නැහැ. නමුත් අර විශ්වවිද්‍යාල ශිෂ්‍යෝ ලෙසම මේ වෙලාවේ මම හිතන්නේ එකතු කරගෙන කටයුතු කිරීමේ දුෂ්කරතාවයක් තිබෙනවා. අනික අපිට එහෙම විශේෂ අඩුවක් නැහැ. මොකද ගම්මට්ටමෙනුත් තරුණ තරුණියන් විශාල ප්‍රමාණයක් ආරක්ෂා සහිතව අපි මේ වැඩවලට සම්බන්ධ වෙනවා. ඔබ මෙසේ මම කැමති ඉදිරිපත් කරන ඔබතුමාට හම්බන්තොට දිස්ත්‍රික්කයේ කෝසල කියලා සහෝදරී ප්‍රශ්නයක් යොමු කරලා තිබෙනවා. ගරු මන්ත්‍රීතුමා මා දකින විදිහට ස්වේච්ඡා සේවය කියන්නේ කිසිවක් බලාපොරොත්තු නොවී කරන දේවල්. දේශපාලන පක්ෂ ස්වේච්ඡා සේවය කියන වචනය පාවා දීලා තමන්ගේ දේශපාලනය ප්‍රවර්ධනය කිරීම තමයි කරන්නේ. JVP-ගුත් ඔබතුමා කියපු දේවල් කරනවා. හැබැයි රතු තරුව කියලා දේශපාලන වර්ධන සමග ප්‍රවර්ධනය කරන්නේ. එතකොට අනිත් පක්ෂ හා ඔබතුමාගේ පක්ෂය අතර වෙනසක් නැහෙනි. අපි වැඩ කටයුතු කරන්නේ ස්වේච්ඡාවෙන්. අපි සූදානම් නැහැ කිසිම දේශපාලන කණ්ඩායමක් ප්‍රවර්ධනය කිරීම. ඇයි බැරි පරමාදර්ශී වෙලා ගම් නම් ගම් නවතා සත්‍ය ස්වේච්ඡා සේවකය කරන්නට බැරි කියන්නේ ඇයි කියන දේ පිළිබඳව කෝසල හම්බන්තොටින් ප්‍රශ්නය ඉදිරිපත් කර තිබෙනවා. ඔව් මම හිතන්නේ අපේ රටේ නෙමෙයි ලෝකේ ඕන තැනක ස්වේච්ඡාවෙන් කටයුතු කරන අය ඉතාම වැදගත් දෙයක් කරනවා. නමුත් ඒ ස්වේච්ඡාවෙන් වැඩ කරද්දී ඒකේ වගකීම් සහගත භාවයකුත් වෙනවා. ඔබට පේනම ඇති ලෝකෙ පුරා රතු දරුව පැත්තක තියන්නකොට රතු කුරුසෙ කියලා ඉන්නේ, රෙප්‍රසන්ට් කියලා ඉන්නේ, USAID කියලා ඉන්නේ. දැන් අපේ ගම් වලින් උදව් කර ඇයි අපේ විවිධ විවිධ අය අපේ ගම් මට්ටමින් ගන්නද? අපි සනස සමිතිය ගන්නවද ගම්?
පන්සලට හරි නැත්නම් තැනකට ආධාරයක් කරාම තමන් සනස සමිතියෙන් කරා කියලා ඒක පෙන්නු කරන එකට හේතුව දෙපත්තක් තියෙනවා. එකක් තමයි දැන් අපේ රතුතරුවේ ගත්තොත් අපි කිසිම තැනක ඔය වැඩ කරන දැන් දේශපාලනය කියලා කිව්වම හුඟක් අය කියන්නේ මේ ඡන්ද කරන එක ගැන නෙමෙයි. ජවිප් එහෙම නෙමෙයි. අපි රතුතරුවේ කටවතු පටන් අරන් තියෙන්නේ 1978. ඡන්ද නිසා නෙමෙයි. මඩ කලපුවේ සුළිසුළඟට තමයි ඉස්සෙල්ලා. එතකොට අපි ස්වේච්ඡාසේවකට යද්දී අපි අපි දන්නේ නැති ප්‍රෙස් එකට යන්නේ ප්‍රදේශයකට යන්නේ. අපි වගකීමක් ගන්නවා. අපි ගෙවල් වලට ගිහිල්ලා ඒ ගෙවල් වල පිරින දුවතක පත්තගෙන නැහැ නොවෙන්න ඕන. අපි ගෙවල් වල වගකීමකින් යන්නේ. අපි මිනිසුන්ගෙන් උදව්වක් ඉල්ලුවත් අපි ඒ වගකීම ආරං කරන්නේ. ඒ නිසා ලෝකේ හැමතැනම වගකීමෙන් කටයුතු කරන ඕනෑම ස්වේච්ඡා සංවිධානය. ගමක තියෙන සුබසාධන සමිතියක් වුණත් ඔබතුමාලා බලන්න ඈත ගමකට ගිහිල්ලා යම් සුබසාධනයක් කරනවා මොකද කරන්නේ? අපි අපේ සමිතියෙන් කියලා තමයි කෝසල කරන්නේ. ඔයාලගේ ස්කෝලේ ඕල් බොයිස් ඇසෝසියේෂන් එක උදව් කරනකොට කොහොමද කරන්නේ? ඒක අධිශිෂ්ට සංගමය කියලානේ කරන්නේ. මොකද වගකීමක් ඕනේ. මොකද ඒ නිසා අපි මෙතන කරන්නේ ඇත්තටම අපි එක පැත්තකින් වගකීමක් ගන්න. අපි දෙයක් කරන්නේ හරියට පිළිවෙලට වගකීම. ඒක කරන්නේ අපි කියන අපි අනන්තාවය අපිට අවශ්‍යයි. ඒක අවශ්‍යයි කියන්නේ ඔබට අවශ්‍යයි මම හිතන්නේ. අපි හොස්පිටල් එකට ගිහිල්ලා මුකුත් නමක් ගමක් කියන්නේ නැතුව මම කෝසල කියලා කිව්වට කවුරුත් හොස්පිටල් එකකින් පිළිගන්නේ නැහැ. අපි ජීවාණුහරණ විෂ බීජ ආහරණය කළ දෙන්නම් මේ මේ වෙළඳ පොළ කියලා කිව්වට වෙළඳ සංගමය අපිට අවසර දෙන්නේ නැහැ. අපි කවුද කියන අනන්තාවය හඳුන ගැනීම අවශ්‍යයි. ඒක දෙක තමයි අපි ඉතාමත්ම වැදගත් ලෙස කෝසලට මම කියන්නේ කැමතියි. අපි මේවයි මේ අපේක්ෂක ප්‍රවාදනය නෙමෙයි. ඔබ බැලුවොත් එහෙම අපේ ස්වේච්ඡා කටයුතු වල 99%ක්ම ඉන්නේ අපේක්ෂකෝ නෙමෙයි. අපේක්ෂක වශයෙන් ඉන්න ඇතෝ අය වැඩ කරනවා. ඒගොල්ලෝ ඒ අපේක්ෂකයා චාරූපෙට ඉදිරිපත් වෙන වෙලා එහෙම කරන ප්‍රමාණය ඉතාම අඩුයි. ඒ නිසා මම හිතන්නේ ඒකයි. ඒ වගේම තුන්වෙනිට මම කියන්නවා දැන් දැන් ස්වේච්ඡාවෙන් කටයුතු කරන එක අපේ රටේ පොදු ස්වභාවය නෙමෙයි. අපි දැක්ක දැන් දඹුල්ලේදී හමුදා සෝදා අධිවක් වැටුණා. ඔහු මිය ගියා. නමුත් ගොඩක් අය ඒක ඉදිරිපත් වුණේ නැහැ. තාම ලංකාවේ ස්වේච්ඡා සේවය කියන එක පොදු ගුණයක් නෙමෙයි. විපතට පිහිට වෙනවා කියන එක පපුවට දැනුණාට ක්‍රියාත්මක වෙන පිරිස අඩුයි. ඒ නිසා ඇත්තටම අපි රතුතරුවේ මොකද්ද කළේ කෝසල? අපි 20 මාර්තු 20 ඉඳලාම අපි මාර්තු 21 වෙනිදා රාගම රෝහලට ගිහිල්ලා එතනින් ડોක්ටර්ස් හම්බෙලා අහුවා අපිට පුළුවන් දෙයක් අපි කරන්න අපිට මේ ඇඳුම මහානවිතිය කියලා දෙන්න. අපි ඩිසයින් එක හැදුවා. ඉතින් අපිට අපි අවංකව සතුටු වෙනවා මුලින්ම මාස්ක් එක ගැන ලංකාවේ කොහෙද මේ ප්‍රසේච්ඡාව. ඔබ ජීවත් වෙන හම්මන්තොට දිස්ත්‍රික්කේ සූර්යවැල්ල. අපේ සමාජවාදී තරුණ සංගමේ තරුණ සහෝදරයෙක්ගේ ගෙදර එයාගේ නෝනායි එයාගේ හිතවත් එකතු කරගෙන තිබෙන රෙදිවලින් මාස්ක් එක මාලා සූර්යවැල්ල නගරේ තමයි ඉස්සෙල්ලම පොදුවි මාස්ක් බෙදුවේ. අපි නොදන්න දැන් සංගුණාද මම දන්නේ නැහැ. ඒ කියන්නේ හොඳ දේ දැනගන්න එපා. අපි ඒ දේ කරපු එකෙන් තමයි අනිත් මිනිසුත් දැනගත්තේ. මම හිතන්නේ මෙහෙම දේවල් කරන්න පුළුවන්. අපි ලංකාවේ ප්‍රධානම සමාගම මාස් ආයතනය ඇතුළු ප්‍රධාන මේ ගාමන්ට ආදින ත්‍රිවිධ හමුදාව. අපි මෙහෙම කරනවා කියලා අපිට ඒගොල්ලෝ කතා කරලා අපෙන් ඩිසයින් අරගෙන අපෙන් බඩු අරගෙන සල්ලි වැඩි නෙමෙයි 7-5ක්. ඉතින් අපි දැන් මේක කවුද කරන්නේ කියලා දන්නේ නැත්නම් කොහොමද අපි හොස්පිටල් 100 ගානක 100කට වැඩි ප්‍රමාණයකට PPE කිට් දීලා තියෙන්නේ. මාස්ක් දීලා තියෙන්නේ. ඉතින් මේක කරන්නේ රතුපරුවෙන් කියලා දන්නේ නැත්නම් කොහොමද කරන්නේ? ඒ නිසා මෙතන මෙන්න මේකයි. අපි පටු අරමුණකට ඡන්ද බලාගෙන කරන දෙයක් නෙමෙයි. මේවා කරා කරලා ඡන්ද වැඩි වෙන්නේ නැහැ. ඔව්. ඒක මොකද අපි සුනාමියට කරපු වැඩ කන්දරාව හැටියට ගත්තොත් දකුණ නැගෙනහිර බස්නාහිර වගේ පළාත්වල මම හිතනවා අපිට පරම්පරා තුනක්වත් එක දිගට ඡන්ද දෙන්න. ඒ නිසා හොඳ දේ ප්‍රචාරය කිරීමේ වැරද්දක් නැහැ. ඒ නිසා අපි වගකීමක් ඇතුව වැඩ කරන ඕන නිසා තමයි අපි රතුතරුව කියලා කියන්නේ. නමුත් රතුතරුවේ කවුද කියලා ඔයා අඳුනනවද? රතුතරුවේ අහවලා අපි රතුතරුවේ සංවිධායක මෙයා, දිස්ත්‍රික් නායකයා මෙයා, ආසන නායකයා මෙයා, එයාගේ කොටුව දාලා බැන මොනවත් නැහැ. ඒ නිසා ස්වේච්ඡාවෙන් කරන හොඳ දේවල් මිනිස්සු දැනගත්තට කමක් නැහැ. මොකද ඒක අනිත්‍යයත් එක්කට මොටිවේෂන් එකක් එනවා. බොහොම ස්තුතියි මගේ පිළිතුර පැහැදිලි. දැන් මම එනවා ෂහීර් අහමද් මාතලේ සිට ප්‍රශ්නයක් ඉදිරිපත් කරනවා. මන්ත්‍රීතුමා, පාසල් සහ විශ්වවිද්‍යාල නැවත ආරම්භ වන දිනය තවමත් නිශ්චිත තීරණයක් නැහැ. ගිය අවුරුද්දේ පාස්කු ප්‍රහාරය නිසා වහලා තිබ්බා. දැන් මේ වසංගතය අපේ අනාගතයේ මේක විශාල අභියෝගයක්. මෙවැනි අවස්ථාවක් පාසල් සහ විශ්වවිද්‍යාල නැවත ආරම්භ කිරීම සහ රටේ තරුණයන්
තරුණ කාලයේ අපතේ නොයා ඉගෙන ගැනීමේ කටයුතු කරවාගෙන සම්බන්ධයෙන් ඔබතුමාගේ අදහස් මොකක්ද? ඔව් ඇත්තටම ශහීර සුදිවන්ත වෙනවා. මම හිතනවා මේ මේ අපි දැන් මේ රටක් වශයෙන්ම මේ කොවිඩ් වලට වැටිලා නේ ඉන්නේ. අපි කැඳවගත්තේ නේද අපි වැටිලා ඉන්නේ. දැන් වලකට වැටීම වලේ මිය යන්නත් පුළුවන්. හැබැයි මොලේට ලාභයක් කරගන්නත් පුළුවන්. අපි හරියට මේවා හිතනවා. දැන් අපි මේ වෙලාවේ තීරුම් ගන්න අපිට කොච්චර වැදගත්ද අපිට නොමිලේ අධ්‍යාපන ක්‍රමයක් තියෙන එක. අපේ දරුවන්ගේ ඔබ ඇතුළු 90 ගණන 98ක් විතරම ඉගෙන ගන්නේ රජයේ පාසල වල නොමිලේ අධ්‍යාපන. මේ විශ්වවිද්‍යාල අපි බහුත් 90 ශාල ප්‍රමාණයක් එහෙම. ඔබ හිතන්න අපිට නොමිලේ අධ්‍යාපන ගේ නොතිබුණා නම් අද මොකද වෙන්නේ? අර ඉන්දියාවේ දරුවන්ට වෙලා දෙන දේ. ඉන්දියාවේ විශාල වශයෙන් පෞද්ගලික අධ්‍යාපනය තිබෙන්නේ. ඒවා ප්‍රමිතියත් අඩු. දැන් ඉන්දියාවේට අපේ ලංකාවට ආණ්ඩුවට තීන්දුවක් ගන්න බලලා අපි දරුවන්ට පුළුවන් විදිහට උගන්වනවා ඉන්ටර්නෙට් එකෙන් හරි ඉන්ටර්නෙට් නැති දරුවන් ගොඩක් ප්‍රමාණයක් ඉන්නවා නම් කොහොම හරි කරනවා කියලා. හැබැයි ඉන්දියාවේ එහෙම තීන්දුවක් ගන්න බෑ දරුවන්ගෙන් සැලකිලි ප්‍රමාණයක් ගණන්ගන්නේ පුද්ගලික ආදිනවා. දැන් ලංකාවේ මම ඉතාවක් කියමින් කියනවා ප්‍රධානම පෙළේ ජාත්‍යන්තරවල ජාත්‍යන්තර පාසල්වල ගුරුවරුන්ගේ වැටුප් දැනටම කපලා තිබේ. හැබැයි රජයේ ගුරුවරුන්ගේ වැටුප් කපලා නැහැ. රජයේ ගුරුවරු තමන්ට පුළුවන් විදිහට දරුවන්ට උගන්වන පටන් අරන් තියෙනවා. ඒ නිසා මම හිතනවා මේක අවස්ථාවක් කරගන්න ඕන කියලා. අපි නොමිලේ අධ්‍යාපන ක්‍රමයක් තිබීමේ වැදගත් තමයි. මේ ගමන් අපි තකින්ම අවධානය කරන්න ඕන කිසිම ආණ්ඩුවකට කිසිම පාලකයකට. මේකට අත තියන්න දෙන්නේ නැහැ කෙනෙක් ඉගෙන ගන්න ඕන මේ කොවිඩ් වලින්. ඉතින් දෙවෙනි කරුණ තමයි ඔබ ඇහුවේ මේ. මේකට තියෙන උත්තරේ දැන් ඇත්තටම ඔය තාක්ෂණික වශයෙන් මම හිතන්නේ අන්තර්ජාලය පාවිච්චි කරලා උගන්වමින් ලෝකෙ පුරාම පටන් ගන්න අතට ලංකාවේ පටන් ගන්න තිබෙනවා. නමුත් මම දුටුවා මීට සතියකට කලින් බිල් ගේට්ස් මයික්‍රොසොෆ්ට් ආයතනයේ ආරම්භක සභාපතිවරයා ඔහු කියලා තියෙනවා මම උන්නම් ඒ ස්ක්‍රීන්ෂොට් එක මගේ Facebook එකට අප්ලෝඩ් කරන්නම් මේ සාකච්ඡාවෙන් පස්සේ ඔහු කියනවා අන්තර්ජාලය පාවිච්චි කරලා උගන්වන්න ගියාම දරුවන් අතර මේ දැනටත් තියෙන ඇති පරතරය තවත් වැඩි වෙනවා කියලා. ඒ නිසා ඇත්තටම මේ දැන අන්තර්ජාලය පාවිච්චි කරලා සාමාන්‍ය පාසලක අධ්‍යාපනය ලබා දෙනවා කියන එක කරන්න අමාරුයි. ඉතින් ඒ නිසා ඒකට ක්‍රමවේද හදාගැනීම පිළිබඳ දුෂ්කරතාවයක් තිබෙනවා. නමුත් දැනට ඒක හරි වෙනවා. ඒ වගේම දැන් අපි රතුතරු වෙනවා. ඇත්තටම රතුතරු වෙනවා. අපිත් වෙනම අන්තර්ජාලය හරහා ඒ සමහර පාඩම් කරගෙන යනවා. ඒ වගේම දැන් විශේෂයෙන්ම අපේ නලින්ද ජයතිස්ස මන්ත්‍රීතුමා අවස්ථාව ගණනාවක් දරු අගමැතිවරයාට ලියලා තිබෙනවා දැනුම් දීලා තිබෙනවා. විශේෂයෙන් මේ අගෝස්තු මාසයේ උසස් පෙළ ලියන ශිෂ්‍යත් විභාග ලියන දරුවන්ගේ ප්‍රශ්නය බරපතලයි. ඔවුන්ට පාඩම් අහිමි වෙලා තිබෙනවා. ඔවුන්ගේ ජීවිත තීන්දුව කරන මේ විභාග දෙකක් ඒ සම්බන්ධ තීන්දුව ගන්න කියලා. ඉතින් මට හිතෙන්නේ ඇත්තටම දැන් මේකෙන් වෙන හානියක් තිබෙන එක වළක්වන්න බෑ. අපේ දරුවන්ගේ අධ්‍යාපනයට සිද්ධ වෙන අතිවිශාල හානිය මාස 3ක් වුණොත් ලොකු දෙයක්. 3කින් බෙරුණොත් ලොකු දෙයක්. දැන් මොකද මේ මැයි 11ට ඇත්තටම අප්‍රේල 11 මැයි මාස 2ක් වෙනවා. ඉතින් මාස 3කින් හැරි මේක බෙරුණොත් ලොකු දෙයක්. නමුත් මම හිතන්නේ අපිට ඊට පසුව මම හිතන්නේ සැරසටම් හදාගන්න වෙයි. එක්කෝ දවසේ වැඩි කාලයක් ඉගෙන ගන්න සිද්ධ වෙලා නැත්නම් සෙනසුරාදා දවසේ යොදාගෙන ඊළඟට එන පාසල් නිවාඩුවලින් මේක අඩු කරගෙන එහෙම කරන්න වෙයි. ඒකට ඇත්තටම අධ්‍යාපනඥයන් සමග සාකච්ඡා කරලා දරුවන් දෙම අපි සමග සාකච්ඡා කරලා තමයි මේක කරන්න වෙන්නේ. ඉතින් මම හිතනවා මේ අවස්ථාව උසස් පෙළ දරුවන් වාගේ අය නෙමෙයි අනිත් අයට ඇත්තටම ගත්තොත් මම හිතනවා අපේ අර විභාග මත තදින් මේ කොටුවලා තිබෙන අධ්‍යාපනය වෙනුවට ඇත්තටම මේ ජීවත් වීමට ඉගෙන ගන්නත් අවස්ථාවක් මම හිතන්නේ මේ ඇතුළේ තියෙනවා සයිඩ්. ඒ නිසා මම හිතන්නේ පොත්පත් කියවන්න අසල්වැසි ආශ්‍රය කරන්න මම හිතනවා ඒකත් මෙතනින් එක අධ්‍යාපනික අවස්ථාවක්. ඒ නිසා මේක අර ඉගෙන ගන්න නෑ කියන එකම නෙමෙයි මේකේ වෙන පැත්තක් තිබෙනවා. සමහර අයට භාෂාවක ඉගෙන ගන්න පුළුවන් උසස් පෙළ සමත් පෙළ විශ්වවිද්‍යාලයට යන්න කෙනෙක්. ඒ නිසා එහෙම පැත්තකුත් මේකෙ තිබෙනවා. නමුත් මම කියන්නේ ඩැමේජ් එක නම් අඩු කරන්න බෑ. මම කැමති යලි චමින්ද ජයසේකරට අවස්ථාව ලබා දෙන්න ඔබගේ ප්‍රශ්නයක් ඉදිරිපත් කරන්න. අපි දිගින් දිගටම ප්‍රශ්න අපි කැමති ඔබට පුළුවන් නම් ඔබගේ ප්‍රශ්නය විශේෂයෙන්ම අද අපි කතා කරන මාතෘකාව ආශ්‍රයෙන් යොමු කරන්න. ඒ සමගම අපි ස්තුතිවන්ත වෙනවා ඔබ ඉතාමත්ම උමනාවෙන් අප සමග සජීවීව එක්වීම ගැන. නමුත් මාතෘකාවට අදාළව ප්‍රශ්න යොමු කරන්න පුළුවන් නම් අපි එය වඩා අගය කරනවා. චමින්ද විමල් මහත්තයා දැන් මගේ තවත් මේ ගැටලුවක් තිබෙන විශේෂයෙන්ම මේ විශ්වවිද්‍යාල ශිෂ්‍යයන් සහ ඒ තරුණයන් සම්බන්ධයෙන්මයි.
මොකද දැන් අර ඔබතුමා කලින් මම අහපු ප්‍රශ්නෙට පැහැදිලි කරම වගේ සමාජවාදී මතවාද දරන ශිෂ්‍යයන් බොහෝ දුරට විශ්වවිද්‍යාල පද්ධතිය තුළ අපිට දකින්න පුළුවන් කවලපෙනවා. හැබැයි මේ විශ්වවිද්‍යාලයෙන් මේ ශිෂ්‍යයන් ඉවතට ගියාට පස්සේ මේ සමාජවාදී මත උන් දරන්නේ නැහැ. උන් ධනවාදී මතයන් සහ වෙනත් විකල්ප දේවල් වලට උන් යොමු වෙනවා. ඇයි මේ විදිහේ තත්ත්වයක් යොමු වෙන්නේ? විශේෂයෙන් උදා ගත්තොත් ඔබතුමාලගේ පක්ෂය ගත්තොත් ඒ පක්ෂයේ හරි මේ ප්‍රතිපත්ති පිළිගැනීමක් පමණ මේ සමාජීය තරුණයන් දකින්නේ නැහැ. තරුණයෝ ඒ පිළිගන්නේ නැහැ. ඇයි එහෙම තත්ත්වයක් ඇති වෙලා තියෙන්නේ? මොකක්ද ඒකට හේතුව? ඔව් මම හිතන්නේ මිනිස්සේ එක දවසක් හරි හරි දෙයක් කරනවා නම් පැයකට හරි ඒක හොඳ දෙයක්. පස්සේ ආයක නොකර හිටියා කියලා අර කරන එක මේ වැරදි වෙන්නේ නැහැ. මෙතන තියෙන්නේ අතරම මහා සමාජය තුලදී අපේ රටේ ඇදලා තිබෙන විදිය තමයි දැන් විශ්වවිද්‍යාල ශිෂ්‍යයෙක් එළියට ගියාම ඔහුට ඉදිරියට යන්න තියෙන ක්‍රමය මොකද රස්සාවක් ගන්න ඕනේ. ගොඩක් අය සාමාන්‍ය පවුල් වල අයනේ. ලොකු දේපළ හිමියන් නැහැ. ඒ නිසා තාත්තලා. ඒ නිසා ඔවුන්ට සිද්ධ වෙන දේ තමයි රැකියාවක් ගන්න. ඒතකොට රැකියාවක් ගන්න අපේ රටේ තවම හොඳම විනිවිද පෙන්න ක්‍රමයක් නැහැ. යම් යම් දේශපාලන සම්බන්ධතාව අත්‍යවශ්‍යලා තිබෙනවා. ඒ නිසා එතන ව්‍යාපාරය පටන් ගන්න කියලා. නැත්තම් රැකියාව වලගෙන එක මාරු වීමක් ගන්න කියලා මේ හැම දෙයකම අපිට පේනවා. අපේ රටේ විනිවිද පෙරණ ක්‍රමයක් නැහැ. ඒ නිසා යම්කිසි දේශපාලන ඇඟිලි ගැසීම් හෝ නැත්තම් ඥාති සමතා. ඕවා තමයි අපේ රටේ පාවිච්චි වෙන්නේ. එතකොට වෙන දේ තමයි එක පැත්තකින් අර අර හරි දේ මොකද්ද කියලා දැනගත්ත උනාට තමන් ජීවත් වෙන්නේ තම රසාව ගන්න. රසාව ගන්න නම් බලේ රෝබෝන පක්ෂී මන්ත්‍රීතුමාට උදව් කරන්න ඕනේ. ඉතින් මේක නෑ තාමත් ඒක තමයි තියෙන්නේ. ඒ නිසා වෙන දේ තමයි මේ තරුණ තරුණයන් සිද්ධ වෙනවා තමන් විශ්වවිද්‍යාලයක විශ්වවිද්‍යාලේ බහුතරයක් ඉන්නේ මේ නොමිලේ අධ්‍යාපන ක්‍රමය රැක ගන්න ඕන කියන ස්ථාවරයේ තමයි ඉන්නේ අට. සමාජවාදීම අදහස්ම කියන්නේ අමාරුයි. නොමිලේ අධ්‍යාපනය රැක ගන්න ඕන කියන එකේ තමයි බහුතරයක්. සමාජවාදීට වඩා පුළුල් අදහස. නමුත් ඒස එතන බහුතරයක් ඉන්නකොට මේ මතයත් එක්ක ඉන්න පුළුවන් හරි මතේ. නමුත් එළියට ගියාම තියෙන්නේ තමන්ගේ වැඩේ කරගන්න අපි සරල කෙටි කරලා ගියෝ ෂෝට් කට් දාන්න ඕනේ. ඉතින් ෂෝට් කට් වල යනකොට අර ඇත්ත මතේ නියෝජනය කරන්න බෑ. ඊට පස්සේ වෙන දේ තමයි ටික 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 ඒ ජරා ජීර්ණ ක්‍රමයටම තමන් ගොදුරුව. ඒ නිසා විශ්වවිද්‍යාලයේදී ඉතාම හොඳ අදහස් දරපු අයම ඉහළ නිලධාරීන් වෙලා අන්ත දූෂිත වෙනවා. ඉහළ දේශපාලනක් වෙලා අන්ත දූෂිත වෙනවා. ව්‍යාපාරික අන්ත දූෂිත වෙනවා. ඒ නිසා මම හිතන්නේ එක මේ අර මහා සමාජය තුළ තිබෙන ගැටලුව ප්‍රධාන වශයෙන් බලපානවා තමන්ගේ අසරණ තමයි ඇතුල තමන්ගේ ස්ථාවරයන් අහිමි කරගන්න මිනිසුන් වෙලා තියෙන ඊට අමතරකින් තමන්ගේ දුර්වලතාවය තමන්ගේ පුද්ගලික ජයග්‍රහණය වෙනුවෙන් හරි දෙයක් තමන් සත්‍යයි කියලා පිළිගන්න දේවල් අත්හැරීම මම හිතන්නේ දුර්වලතාවක් ඉතින් මේක තමයි මම හිතන්නේ සිද්ධ වෙන දේ මම තව ප්‍රශ්නයක් අහන්න විශේෂයෙන්ම මේ කෙටි පිළිතුරක් සඳහා ජනතා විමුක්ති පෙරමුණේ ආශ්‍රයෙන් තිබෙනා ආර්ථික ප්‍රතිපත්තිය නිසා ඒ වැදගත් වෙනවා මෙවන් වසංගතයකටත් පිළිතුරු දෙන ආකාරය. දැන් අපිට කියන්න පුළුවන් අවම ආදායමක් ලබා දෙන්න අවශ්‍යයි මිනිසුන්ට සහනාධාර දෙන්න අවශ්‍යයි. ඒව දෙන්න උනත් රජයේ ආර්ථික හැකියාවක් තියෙන්න අවශ්‍යයි. ඒක දැකලා තියෙනවා දැන් මෙලෙස හොඳට ක්‍රියාත්මක වෙලා තිබෙන රටවලුත් ඔවුන්ගේ හොඳ ආර්ථික පදනමක් තිබුණු නිසා තමගේ ජනග්‍රහණය පුරවැසියන්ව රැකබලා ගන්නට ඔවුන්ට හැකි වුණා. මේ ජනතා විමුක්ති පෙරමුණ දකින ආකාරයෙන් ඔබ ආකෘතිය කරගත හැකි කියලා හිතන රටවල් කුමක්ද? ඔබේ ආර්ථික ප්‍රතිපත්ති වලට ආදේශ කිට්ටුවෙන් යන දැන් ඔබ දකින නූතන සමාජ රටවල් කුමක්ද? මම හිතන්නේ ඒක හරිම අමාරු ප්‍රශ්නයක් චමින්ද මොකද මේ රටවල් වෙනස්. එකම ආර්ථික ප්‍රතිපත්තිය සමාජ ප්‍රතිපත්තිය වුණත් එක එක රටේ වෙනස් කරවල තමයි කරන්න වෙන්නේ. මම ඒ නිසා අපි මොකද්ද කියන්නේ අපි මොකද්ද කරන්නේ කියන එක කියන්නේ. දැන් ඔබට පේනවා අපි දිගටම දරන අදහසක් තමයි ආර්ථිකයේදී දැන් මේ කොවිඩ් වසංගතයෙන් අපිට උගන්නන පාඩම් මේවා. මම මේවා තමයි මම හිතන්නේ ජනතාව ගත යුතු මේ කල වලාකුලේ තියෙන රීදි දෙක. දැන් කොවිඩ් වලින් වැටකන ගමන් හරි මේවා ඉගෙන මේවා ඔළුවට ධාරණය කරගන්න එක මේ ප්‍රතිපත්ති දිනවන එක ඇත්තටම මහා විශාල ජයග්‍රහණයක්. උදාහරණයක් මම කියන්නේ දැන් අපි දිගටම කියපු දෙයක් තමයි මේ රටේ සේවා ආර්ථිකයේ ප්‍රශ්නයක් නෑ සංචාරක ඒවා කමක් නෑ හැබැයි අංක එක තියන්න නිෂ්පාදනයට කියලා. කුෂ්කර්මාන්තයට සහ භාණ්ඩ නිෂ්පාදනයට අත තියන්න. හැබැයි අපි දකින දේ මම අපි අවුරුදු 40ක් තිස්සේ අපි දැක්කේ අපි ෆැක්ටරි වහනවා හෝටල් අරිනවා.
අපිට කිරි අපි අලුතෙන් ෆැක්ටරි පටන් ගැනීම රටක තියන්නකො අපි කර්මාන්තශාලා කිවිච්ච වහනවා නැත්නම් විකුණනවා වෙන වෙන සේවා ආර්ථිකයට දාලා තමයි ඒක ගොඩක් මහන්සිලා දැන් අද මොකද වෙලා තියෙන්නේ අද අපිට පේනවා අපිට නිෂ්පාදන ආර්ථිකයක් තියෙන රටවල් තමයි මේක අල්ලන්නේ නැ අපි චීනය ඇමරිකාව ජර්මනිය වගේ රටවල් අපි පැත්තක තියෙන ලොකු රටවල් දැන් ජර්මනියයි ජර්මනියයි බ්‍රිතාන්‍යයි කියන වෙනස් මොකක්ද බ්‍රිතාන්‍ය විශාල වශයෙන් සේවා ආර්ථිකයක රටක් තමන්ගේ කර්මාන්ත අහිමි කරගන්නේ ජර්මනිය විශාල වශයෙන් තමන්ගේ නිෂ්පාදන ආර්ථිකය තියාගත්තා ඒ නිසා අද ජර්මනිය මේ ප්‍රශ්නේ මුහුණේ අපි වගේ රටක් අතට බලන්න වියට්නාමය වියට්නාමය අදත් මේ කොවිඩ් වසංගතය ඉතා හොඳට කල්මනාකරණය කරන රටක් ඔවුන් අවශ්‍ය පියවරක් කලින්ම ගත්තා නමුත් ඔවුන් විශාල වශයෙන් රට කාර්මීකරණයට නිෂ්පාදනය මත පදනම් වල වැඩ කරන රටක් නිෂ්පාදනය කියන්නේ තාක්ෂණික බාධා වගේම කෘෂිකාර්මික ඒ නිසා අපි දකින ආර්ථික ප්‍රතිපත්තිය ගත්තොත් එහෙම පැහැදිලිවම යන තියෙන දේ තමයි නිෂ්පාදනය මත වැඩ කරගෙන යන එක තමයි රටකට කොවිඩ් වසංගත හැමදාම එන්නේ නැති වෙයි නමුත් ඕනම අභියෝගයකට මුහුණ දෙන්න පුළුවන් දේ චාපිනම් කරන්න ඒක තීර කිතු රටවල් දැන් නියම නව ශ්‍රීලන්තේ උනා උන් කුඩා රටක් කුඩා ජනගහනයක් නමුත් ඔවුන්ගේ කිරි කර්මාන්තේ උන් පොඩ්ඩක්වත් වටකර නැහැ මට පොඩි අවස්ථාවක් දෙන්න තවදයක් අපි හැමදාම ඔබත් කියනවා අපි අවුරුත් කියනවා අපි විද්‍යාවට තාක්ෂණයට පර්යේෂණයට ඉඩ දෙන්න ඕන උදව් කරන්න ඕන ආණ්ඩුවෙන් අයවැයෙන් 1%ක්වත් වෙන් කරන්න ඕන අපි අපි වෙන් කරන්නේ 0.05 වගේ කුඩාද දැන් මොකද වෙලා තියෙන්නේ දැන් අපිට ලෝකෙ එන්නතක් මේකට හොයාගත්තා ඒ එන්නත අපිට හම්බ වෙන්නේ චමින්ද ඇමරිකාවේ යුරෝපේ ඒ රෝගීන්ට දීලා ඉවර වෙලානේ ඉන්දියාව හරි චීනය හරි වාගත්තොත් අන් අපිට පොඩ්ඩක් හම්බ වෙයි නැත්නම් අපිට තේින්නේ ඒක එතකොට දැන් අපි ලෝකයේ ඉතාම වැදගත් ඖෂධ ප්‍රතිපත්තියක් තියෙන රටක් තිබිච්ච රටක් ලෝකෙ ඉඩාම කලින්ම ඖෂධ නිෂේධක සංස්ථාවක් හදපු රටක් ඖෂධ නිෂ්පාදන සංස්ථාවක් හදපු රටක් හැබැයි අපේ මම දැක්කා අපේ වෛද්‍ය සංගමයේ කිම කියනවා දැනට අත්‍යවශ්‍ය බෙහෙත් 500ක් අපිට නැහැ එතකොට දැන් අපි දැන් يعني විද්‍යාව තාක්ෂණයට ඉන්වෙස්ට් කළ යුතුයි දැන් 아무ත් අපි කරේ මොනවද මම මට තත්පර 10ක් 15ක් දෙන්න ඔබ දුටුවා නම් පසුගිය දවසක මම දැක්කා ස්පාඤ්ඤෝ ඉතාලි හැරි විද්‍යාඥවරියක් කියනවා ඕගොල්ලෝ මොනවද කරේ උඹලා මොනවද කළේ උඹලා ආණ්ඩුවට කියන්නේ උඹලා කරපු දේ තමයි උඹලා ක්‍රීඩකයන්ට මාසෙ පඩිය දුන්න ඩොලර් මිලියන ගාන උඹලා විද්‍යාඥන්ට දුන්නේ යුරෝ 800 දැන් මුළු වස මුළු රටම දැන් මැරෙනවා දැන් කොහමද එන්නත හොයාගන්නේ බෙහෙත හොයාගන්නේ අර ඩොලර් මිලියන ගාන දුන්නු ක්‍රීඩකයෝ හරි නළු නිළියෝන්ට හරි කියලා පුළුවන් මම මේක ක්ෂේත්‍රයක් ඈලු කරනවා නෙමෙයි නමුත් අපි දන්නවා අපේ රටේ රූපවාහිනී වැඩසටහන් උනතරම් තියෙනවා මොනවා හරි පිස්සු උත්තරයක් කිව්වම මෝඩ උත්තරයක් කිව්වම රුපියල් ලක්ෂයක් දෙන්න 50,000ක් දෙන්න ඒ සමහර වැඩසටහන් වල තියෙන්නම ගොම්පා ඒ ගොම්පාටකට සල්ලි දෙනවා ලක්ෂයක් දෙනවා එතකොට හැබැයි අපේ විද්‍යාඥයන්ට මොනවද තියෙන්නේ ඉතින් ඒ නිසා දැන් මේකෙන් අපි නම් කරන දේ නිෂ්පාදනය අනිවාර්යයෙන්ම R&D වලට තාක්ෂණයට විද්‍යාවට ඉන්වෙස්ට් කරනවා ඒ වගේම අධ්‍යාපනය සහ සෞඛ්‍යයට ඉන්වෙස්ට් කරන්න ඕනේ ඉතින් දැන් මේ අවසංගතයක අපිට ඉතුරුලා තියෙන ලොකු ජයග්‍රහණයේ පැත්තක් තමයි තමයි වැටෙන්නේ නැති පැත්තක් තමයි ටෙක් පැත්ත ඒ කියන්නේ අන්ත IT පැත්ත මේකෙන් කොවිඩ් වලින් වැටෙන්නේ නැති ක්ෂේත්‍රයක් ඒක අපි දැනටත් ඒක තියා දියුණු තැනක් මම හිතනවා මේ වෙලාවේ අපි IT දියුණු කරන්න ගොඩක් මහන්සි වෙනවා අපි නම් මේ වෙලාවේ මේ මේ ආණ්ඩුකරණය කරන්නේ ඒ වගේම අපි ලෝකේ තියෙන දේවල් ඉගෙන ගන්නවා පොදු යාන්ත්‍රණයක් කරා ගන්න අපි නම් මේ ප්‍රශ්නේ මුණ දෙන්නේ අපි තමයි මේක දින්නේ අපි තමයි මේක කරන්න කියන උද්දච්ච මානසිකත්වයෙන් කොයිත් එක්ක හැප්පෙන්නේ නැහැ නේද බොමිස්සුදි පැහැදිලිව නිෂ්පාදන ආර්ථිකය දියුණු කරලා එයින් ලැබෙන ආර්ථික ශක්තියෙන් තමයි මේ වන අවස්ථාවකදී අසරණ වෙලා ඉන්න ජනතාවට දායක වෙන්න ආර්ථික ශක්තිමත් කරන්නේ මම කැමති මේ අවස්ථාවේදී යලි විද්‍යාවට යොමු වෙන්නේ විද්‍යාවේ ප්‍රශ්නයක් තුන විශේෂ අප සමාජීය පැත්තට යොමු වෙනවා නබුතුමා මේ ගැන ප්‍රකාශ කළා මුලදී ප්‍රතිපත්තියක් හැටියට ඔබ කරන්න කැමති දෙයක් විද්‍යාව කැමතිද ඔබගේ ප්‍රශ්න ඉදිරිපත් කරන්න Thank you Prashant so in your recent tweet you have said that the government is incapable of guaranteeing dignified and safe lives for the Muslims they should at least guarantee a dignified funeral for those who pass away and that
what they have done, what the government has done, is against even Buddhist teachings. So can you please elaborate on that? මහබුදුමාලා කියන බාර දෙන්නම් කාලය සීමා නිසා ඔබතුමාලා පිළිතුරු ලබා දෙන්න. ඔව් මම අවංකවම අටවැනි සහ නවවැනි රෝගීන් දෙන්න ඒ අම්මලා දෙන්නගේ මරණයේ කටයුතු වල ඡායාරූප දැක්කට පස්සේ මට ඇති වෙච්ච හැඟීම තමයි කිව්වේ. ඉතින් මම හිතන්නේ ඇත්තටම කොවිඩ් වසංගතය පරදවීමට මුල්තැන දීලා අපි කටයුතු කරන්න ඕනි කරනවා. හැම කෙනාම මේකට සහයෝගයක් දීලා තිබෙනවා. ඒ අතරේදී හැබැයි මිනිසුන්ගේ ආර්ථික අයිතිවාසිකම්, දේශපාලන අයිතිවාසිකම්, සංස්කෘතික අයිතිවාසිකම් රකින්න පුළුවන් උපරිම ප්‍රමාණයට රැක ගැනීම, රැකදීම ආණ්ඩුවක වගකීම ජනතාවගේ වගකීම. ඉතින් අපිට පේන දේ තමයි කෙනෙක්ගේ ඊටාම සංවිධි අවස්ථාවක් තමයි අම්මා මරනවා. ඉතින් එතකොට ඒකට අවශ්‍ය කරන අඩුම ගානේ මේ සෞඛ්‍ය නීති රීති ඇතුළේ තමයි මම කියන්නේ සෞඛ්‍ය නීති රීති නැවට පිටට ගිහිල්ලා මේ 4-500 දෙන්න කියලා නෙමෙයි සෞඛ්‍ය නීති රීති ඇතුලේ වුණත් අපිට පැහැදිලිව පේනවා මේ අවසන් කටයුතු සිදුවීමේදී පැහැදිලි අර නොසලකා හැරීම ඒ අදාළ ගෞරවණීය ලෙස ඒ කටයුතු කරගන්න බැරි තත්ත්වයක් අපේ රටේ යම් ප්‍රජාවකට මුහුණ දෙන සිද්ධ වෙලා තිබෙනවා ඉතින් ඒක ඇත්තටම අපේ රටේ රටේ නායකයා වශයෙන් ජනාධිපතිවරයා මේක හොයලා බලන්න ඕන මොකද මේක ඒ තනි පුද්ගලයාට වෙන අසාධාරණයක් විතරක් නෙමෙයි. මොකද ඕක බරපතල ආකාරයක්. ඒ අසාධාරණ ලක්ෂණ ජන ප්‍රජාවම අපේ රට ශ්‍රී ලාංකිකයන් ලෙස හිතනක වෙනුවට මේ යම්කිසි අන්තවාදී අදහස් වලින් හිතන්නත් කොළඹවන්න පුළුවන්. මොකද තමන්ගේ අවසන් කටයුතු ගෞරවණීය ලෙස කර ගැනීම සාමාන්‍ය හැම කෙනෙක්ම බලාපොරොත්තු වෙන දෙයක්. අනිත් එකකින් ලෝකයේ හුඟක් හැම රටක් ඒ කොවිඩ් වසංගතයත් එක්ක ගොඩාක් සීමාකම් ඇතුලේ මිනිසුන්ට මේ තමන්ගේ සංස්කෘතික අයිතිවාසිකම් භුක්ති විඳ දීලා තියෙනවා. මම ඒක තමයි ඇත්තටම මට පැහැදිලි කරේ. මොකද අපි හිතනවා අපේ රටේ හැම කෙනාම මේක එකතු වෙලා සමාජ සහයෝගිතාව ඇතුළේ වුණ මේක දිනන්න කවුරු හරි කොන් වෙන්න ගත්තොත් ඒ කොන් වෙන එක අපිට කොවිඩ් වලට ප්‍රශ්නයක් වෙන්න පුළුවන්. මොකද දැන් සාමාන්‍ය අදහසක් තිබෙනවා දැන් ඔබ බලන්න මේ දැන් හමුදා පවුල් වලට වෙලා තිබෙනවා මුස්ලිම් ජනතාවට පමණයි නමුත් අද හමුදා පවුල් පවා කොන් වෙලා තිබෙනවා ඔය සමහර හමුදා සොල්දාදුවන්ගේ Facebook වල දාලා තිබිච්ච අපි දැක්කා ඉතින් ඇත්තටම වුන් කොන් වෙලා තිබෙන්නේ ඒ කියන්නේ ඒ නිසා ඒ ඊට වඩා වැඩි ප්‍රමාණයකින් කොන් වෙච්ච ජනකණ්ඩායම් ඉන්නවා ඒ නිසා ඒ පිළිබඳව මගේ අවංක හැඟීමත් එළගෙම රජයට මේක කල්පනා කරලා හොයලා කතා කරලා විසඳන්න පුළුවන් ප්‍රශ්නයක් කියලා මම හිතන්නේ ආරම්භ වෙන්නට පෙර විශේෂයෙන්ම චීන මේ දේ වෙනකොට චීන ජාතිකයන් මේ රටේ සංචාර කරනකොට ඒ අයව කොන් කරන්න සහ ඒ අයට අඩු සැලකිලි දක්වන්න ජනතාව පෙළඹුණා. ඒ වගේම පහු වෙනකොට අපේ විදේශීය රටවල ඉන්න අපේ විශේෂයෙන්ම ඉතාලිය සහ දකුණු කොරියා වගේ රටවල ඉන්න ජනතාවත් මේ රටට එනකොට ඒ වගේ සැලකිලි තමයි දකින්න ලැබුණේ. අර අවසාන වශයෙන් ඔබතුමා කිව්වා වගේ විශේෂයෙන්ම අර හමුදා සමාජිකයන්ට මේ රෝගය ව්‍යාප්තිය තියෙනවා කියලා හඳුනාගත්තා පස්සේ ඒගොල්ලෝගේ පවුල් වල අයටත් විශේෂයෙන්ම මේ අපි ජීවත් වෙන පළාත්වල උනත් යම් කිසි සැලකිලි අඩු දේවල් වලට තමයි යොමු වෙන්න සිදු වුණේ. දැන් මේ වගේ කාරණාත් එක්ක ගත්තම මේ වගේ ප්‍රශ්නයක් ඇති වුණාට පස්සේ අපි බලමාත්‍ය දැන් අපි එක්කෝ ලාංකීය අනන්තතාවයක් ගැන කතා කරනවා අපි හැමෝම එකතුලා මේ රට නැවත ගොඩනගන්න ඕනි කියන තැන ඉදන් තමයි මේ කතා කරන්නේ. හැබැයි මේ වගේ යම් යම් වැරදි මත වැරදි දේවල් එක්ක මිනිස්සුયા ගැන අවමන් සහගත විදිහේ අදහස් පළ කරනකොට එහෙම අපිට එක්කෝ ගමනක් යාමට හැකියාවක් ලැබෙන්නේ නැහැ. මේ පිළිබඳව ඔබතුමාගේ විග්‍රහය මොකද්ද? ඔව් මම අතනමයි ප්‍රශ්නේ සහ උත්තරේ දෙකම ඔබ කිව්වා. ඉතින් මම ඒක සම්පූර්ණයෙන්ම පිළිගන්නවා. يعني මම හිතන්නේ මම විතරක් නෙමෙයි අපි කාටත් තේරෙන දෙයක් ඒක. අපිට මේ වෙලාවේ අපි නොදන්නා සතුරෙක් විශාල සතුරෙක් එක සටන් කරන්න තියෙනවා. ඒක අපේ ලක්ෂ ගණන් මිනිසුන්ගේ ජීවිත සදාකාලිකව විනාශ කරන ස්ථිරෝම අපේ රටේ. එතකොට ඒ නිසා අපි කොවිඩ් වලදී එකතු වෙන්න ඕන. ඒ එකතු වෙන්න පුළුවන්කම තියෙන්නේ අපි කවුරුත් අසරණයි. අපි කාටත් මේකේ ප්‍රහාරයක ලක් වෙන්න පුළුවන්. ඒ නිසා අපේ වෙන ප්‍රශ්නකට එක තියලා මනුස්ස වශයෙන් එකතු වෙන්න ඕන.
එකතු වෙන්න ඕනේ එකතු කරන්නත් ඕනේ ඒක ආණ්ඩුවට තියෙන ලොකු වගකීමක් අපි කාටත් ආයි වගේ කින් තිබෙනවා ඉතින් ඒකෙදී අපි අර විවිධ හේතු මත බය නිසා අපි මිනිසු ප්‍රතික්ෂේප කරන අවස්ථා නැතුව නෙමෙයි නමුත් අපිට හොඳට තේනවනේ මේ බය නෙමෙයි මේ බය නිෂ්පාදනය කරන බයක් නේ ඉතින් එතකොට වෙන දේ තමයි අර සමාජ සහයෝගිතාවේ දැන් හිතන්නකෝ මුස්ලිම් ජනතාවගේ ප්‍රශ්නේ වෙනම එකක් ඔවුන් මුණ දෙන ප්‍රශ්නේ දැන් හමුදාව ගත්තම දැන් මේ නාවික හමුදාව ලෙඩ හදාගත්තේ උමනාවෙන් නෙමෙයිනේ ඒ රෝගින්න බලන්න කියලා ඒගොල්ලන් ගන්න කියලා හඳුන ගන්න ගිහිල්ලා ඒ වෙලාවේදී ඒගොල්ලන්ට නිසි පහසුකම් නොදීමේ වගේම සම්පූර්ණ ආණ්ඩුව වගකීම බාර ගන්න ඒක පොඩ්ඩක්වත් අඩුක් සිදු කරන්නේ නැහැ මම නම් يعني මේ නාවික හමුදා සැබළුන්ට අවශ්‍ය කරන උපකරණ නොදී වුණ යාපකේ බරපතල වැරද්දක් තියෙනවා නමුත් ඔක්කොම ගිහිල්ලා තියෙද්දිත් හැදෙන්න පුළුවන් නේ දැන් ඔය සමහර සෞඛ්‍ය කාර්ය මණ්ඩල වලට හැදෙනවනේ. ඒක කොට දැන් දැන් නාවික හමුදාවේ පවුල් වලට ගහනවා. ඒකයි තමයි උනේ. නමුත් ඒක බරපතල සිදුවීම. ඒතර මේ හමුදාවේ සොල්දාදුවන්න මොකද්ද හිතෙන්නේ? අපි මෙච්චර පණ කඩාගෙන මේ මිනිසුන්ට වැඩ කරනවා. මේ අය අපි දිහා බලන්නේ මෙහෙමයි. ඉතින් ඒගොල්ලන් ඒතර ජවයකින් වැඩ කරන්නේ නැහැ. ඒතර කොවිඩ් මර්ධනය කරන්න නම් මේක ප්‍රශ්නයක්. ඒ වගේම මේ යම්කිසි සමාජ කණ්ඩායම කොම් කරොත් මොකද වෙන්නේ? ඒගොල්ලෝ හිතනවා කොවිඩ් කියලා දැනගන්නවට වඩා හොඳයි ගෙදර මැරෙන්නේ. මම කියන්නේ එහෙම වෙන්න පුළුවන්. සමහරට අපි හංගගෙන ඉන්නවා. දැන් සමහර ලෝ රෝගින් ඉන්නවා. චමින්ද ඔවුන් අද ඇතුළත් කරනවා හෙට මැරෙනවා. ඉතින් අපිට හිතනවා මේගොල්ලන් ලෙඩේ හංගගෙන හිටියා කියලා මොකෝ මමට සාක්ෂියට උනේ මම හිතන දේ මම කියන්නේ. මට හිතනවා රෝහලට ගිහිල්ලා මේක පොසිටිව් කියලා ඒකෙන් එන සමාජ පීඩණයට මුහුණ දෙන එකට වඩා ලේසි මරණය බාරගන්න. ඉතින් එතකොට වෙන්නේ ඒ ගෙදර ඉන්නකොට මුළු ගමටම බෝ කරනවා. ඒ නිසා දැන් මේ සමාජ සහයෝගීතාවය මේ මනුෂ්‍යත්වයේ නාමයෙන් දෙන්න බැරි නම් මම කියන්නේ කොවිඩ් පරද්දන නාමයෙන්වත් මේ සහයෝගීතාවයට ගොඩනගන්න ඕනේ. ඉතින් ඒක ගොඩනගීම මම හිතනවා රටේ හැම කෙනාගම වගකීම, රටේ නායකයන්ගේ වැඩි වගකීම, මම මාධ්‍යවල විශාල වගකීම. මාධ්‍ය මෙහෙදි ඇති ප්‍රමාණය අන්තිම නරක ලෙස මේ කටයුතු කරනවා. නමුත් අපි ඒවට සැලෙන්න අවශ්‍යතාවයක් නැහැ. අපිට මේ සාකච්ඡාව ගොඩනගා ගන්න ඕන තමයි වෙන්නේ. අපි ලෙඩ්ඩු කොම් කරන්නේ නැහැ නේ. අද වෙසක් පොය. වෙසක් දවස. ඉතින් දැන් බුදුදහමේ ප්‍රධානම දවසක් බුද්ධ ධර්ම. ඉතින් අද වගේ දවසක මම හිතන්නේ මොකද්ද කියන්නේ? ඉතින් මිනිසුන්ට උදව් කරන්න, මෛත්‍රී කරන්න, රෝගීන්ට සලකන්න. ඒකනේ බුද්ධ ධර්මයේ තියෙන එක ප්‍රධාන කරුණක් සාරය. බුදුන් වහන්සේගේ ජීවිතෙන් දුන්න ආදර්ශය. ඉතින් අපි ඒ නිසා බය වෙන්න අවශ්‍යතාවයක් නැහැ. නමුත් හරි බරපතල අනතුරකට අපි යනවා මේ සමාජ සහයෝගිතාවේ නැතිනම්. මම පොඩි කාරණාවක් නේද මම මගේ Facebook එකෙත් මම දාලා ඇති ඔය කේරළේ සම්බන්ධ රෂියා ටෙලිවිෂන් RT එකේ ගියපු එක වීඩියෝ එකක් මම ඉල්ලා හිටනවා මේක බලන සවදුන්නේ බලන්න කියලා. කේරළේ මේක මාදනය කරලා තියෙන්නේ මේ ලොකු හයිටෙක් වැඩවලින් නෙමෙයි. දවසට ලක්ෂ 5ක් PCR ටෙස්ට් කළා නෙමෙයි ජර්මනියම. කේරළයේ මේක බේරගෙන තියෙන සම්පූර්ණ සමාජ සහභාගිතාවය. මේ සොලිඩරිටි එක නැතුවම දිනන්න බෑ. ඒක අපිට අද ඇමරිකා අතර වැටලා තියෙනවා. 22 වෙනි ශතවර්ෂයට විතර අදාළ මේ පරේක්ෂණාගාරයක රටක් ඇමරිකා. අපි දියුණු රටක්, අපි විශිෂ්ට විද්‍යාඥ රටක්. ලේට් එක චෙක් කරගන්න බැරුව මිනිස්සු ලැබ් දිස්සරා මැරෙනවා. ඇයි ඒ? සමාජ සහභාගිතාවයක් නැහැ ඒ රටේ. ඒක ගොඩනගලා නැහැ. හැබැයි ඒ සහභාගිතාවය තියෙන රටවල් දුප්පත් උනත් මේක බෙරගෙන යනවා. ඒ නිසා අපිටත් ගොඩක් ලොකු තාක්ෂණයේ සම්පත් නේ අපේ ආණ්ඩුවට අපේ රටට අපිට තියෙන්නේ සමාජ සහභාගිතාවය ගොඩනගාගෙන අපේ සෞඛ්‍ය කාර්ය මණ්ඩලවලට රාජ්‍ය රජයේ නිලධාරී මහත්මීන්ට අපි ඕගොල්ලොත් එක්ක ඉන්නවා කියන සහයෝගය ලබා දෙමින් වැඩ කරන විදිහ ඒක කරන්න බාධා කරනවා නම් ආණ්ඩුවක් හරි දේශපාලන පක්ෂයක් හරි කණ්ඩායමක් හරි මාධ්‍යයක් හරි ඇත්තටම ඉතින් ඒගොල්ලෝ තමයි වෛරස. බොහොම ස්තුතියි බිම මහත්මයා. මේ අවස්ථාවේදී අපේ කාලය අපි ඉක්ම ගොස් තියෙනවා. නමුත් ප්‍රශ්න සවස්වප්පයක් තිබෙන නිසා ඔබගේ අවසර ඇතුව අපි තව විනාඩි 10ක කාලයකට අපි දීර්ඝ කරලා මේ සාකච්ඡාව අවසන් කරන්න කැමතියි. මම කැමතියි ලක්මා සහෝදරයාට ප්‍රශ්නයක් තියෙනවා කිව්වා විශේෂයෙන්ම කොමු උණුසු කණ්ඩායමක් ගැන අපේ විදේශ රටවල් වලින් පැමිණෙන අපේම සේවකයන් සය සමගම අපේ සමාජය විශේෂම කාන්තාවන්ට මේ අවස්ථාවේදී මේ ප්‍රශ්නයට මුහුණ දෙන සිදුවී තිබෙන ආකාරය පැහැදිලිව ලක්මා. ඔව් බිමල් රත්නායක මැතිතුමනි මේ ප්‍රශ්න
කීපයක්ම තියෙනවා කාලය අනුව ඔබතුමාට උත්තර දෙන්න හැකියි කියලා බලාපොරොත්තු වෙනවා. එක කොටසක් තමයි මේ විශේෂයෙන්ම අපේ රටේ ප්‍රධාන වශයෙන්ම ආර්ථිකයට දායක වෙන පිරිසක් තමයි මේ අපි මේ කලින් කිපවතාවකත් ඔබතුමාත් සඳහන් කරා වුණ ගැන මේ වතු කම්කරුවන්. ඒතකොට ඇත්තටම ඔවුන්ට තියෙන නිවාස සහ සනීපාරක්ෂක පහසුකම් ඔවුන්ගේ මේ ජීවන තත්ත්වය ගත්තම ගොඩක් අඩු දැනක තියෙනවා. ඉතින් මේ දැන් වාසනාවකට වගේ නූරෙලිය දිස්ත්‍රික්කේ හිම තාමත් මේක පැතිරෙන පටන් අරගෙන නැහැ. නමුත් ඇත්තටම මේක පැතිරෙන පටන් ගත්තම ඒක වතුකම් කරනගේ ජීවිතයට ලොකු ගැටලුවක් වෙන්න ඉඩ තියෙනවා. ඉතින් මම අහන්නේ මේ අර අරමුදලක් දීමම නෙවෙයි. ඔවුන් දැන් ඉදිරියේදීත් සමහර විට ලෝකයේ මේ වගේ වෙසන තත්ත්ව නැති වෙන්න පුළුවන්. එහෙම වුණොත් මේ වගේ ජන කොටසකගේ ජීවන තත්ත්වය නගා සිටවන්න මොන වගේ වැඩපිළිවෙලකටද යන්න පුළුවන්? එක ප්‍රශ්නයක්. අනිත් කාරණාව තමයි මේ විදේශයන්හි සිටින ශ්‍රී ලාංකිකයන් මෙරටට ගෙන්වා ගැනීම පිළිබඳව ලොකු ආందోලනයක් අපි දැක්ක පහුගිය දවස් ටිකේම. ඒතර මම දැනගන්න කැමතියි ඔබතුමාගේ පෞද්ගලිකව ඔබතුමා කොහොමද මේ විදේශ ශ්‍රමිකයන් ගෙන්වා ගැනීම හෝ නොගැනීම පිළිබඳව දකින්නේ? ඔබතුමා මේ පිළිබඳවත් යම්කිසි සඳහන් කිරීමක් මීට කලින් කරා. ඒ වගේම තමයි කියන විවිධ රටවල අපි දැක්ක සමහර රටවල නායකයෝ විදේශ ශ්‍රමිකයන් ගෙන්න ගන්න ගියේ නැහැ. උන්ට ඉන්න තැන්වල ඉන්න කියලා කිව්ව සමහර රටවල් ගෙන්න ගත්තා. මම හිතන විදිහට ඔබතුමාගේ පෞද්ගලික මතය සම්බන්ධව අනිත් කාරණාව තමයි වැතුමනි මේ අපි දන්නවා දැන් කාන්තාවන් විසින් කියන්නේ මූලිකත්වයේ දරන පවුල් තියෙනවා. ඒතර මේ වගේ තත්ත්වයන් යටතේ එවැනි පවුල් කොහොමද වෙනුවෙන් මොන වගේ දෙයක්ද අපිට කරන්න පුළුවන්? සාමාන්‍ය විදිහට සමහර පවුල්වල කාන්තාව විදේශගත වෙලා ඉන්නවා සහ එක්කෝ සැන් රැකියාවක් කරන්නත් පුළුවන්. ඉතින් මේ හැමෝම වෙනකොට ලොකු අර්බුදයක ඉන්නේ. ඉතින් ඒ කොටස් තුන ගැන තමයි මගේ ප්‍රශ්නේ යොමු වෙන්නේ. ඔවුන් වෙනුවෙන් මොනවාගේ ප්‍රතිපත්තිද නැත්නම් තීරණද ගන්න පුළුවන්? ඔව් ඇත්තටම මම හිතන්නේ අර මම යට ඉඳලා උඩට එන්නම්. يعني විශේෂයෙන්ම දැන් කාන්තාවන් මූලික පවුල් කියන ගත්තොත් රටේ හැමතැනම ඉන්නවා. නමුත් ඒක වැඩිම ප්‍රමාණයේ ඉන්නේ උතුරු පළාතේ. යුද්ධයෙන් තමන්ගේ සාම්පුරුෂය අහිමි වෙච්ච කාන්තාවන් උතුරු පළාතේම 90,000ක් පමණ ඉන්නවා. ඒතර ඇත්තම ගත්තොත් දැන් උතුර කියලා කියන්නේ මේ 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 කොවිඩ් ප්‍රසංගතේ ඉතාම සුවිශාල පීඩනයක ලක් වෙන තැන. මොකද දැන් අපි සාමාන්‍යයෙන් මේ වගේ ප්‍රදේශයක ගමක් ගත්තොත් يعني මාතර හරි ගාල්ල හරි කළුතර හරි ගත්තොත් අපි සාමාන්‍යයෙන් ගමක 75% විතර වගේ යම් කිසි මොන හරි දෙයක් කරගන්න පුළුවන් මිනිස්සු ඉන්නවා. ඊටාම දුප්පත් මට්ටමේ ඉන්නේ 25%. දැන් උතුරු පළාත ගත්තොත් යුද්ධිනුත් පැට කාලා තමන්ගේ දේපළ අහිමි වෙච්ච නිසා ගමක් ගත්තොත් 80%ක්ම ඉන්නේ ඊටාම දරිද්‍රතාවයේ 20%ක් විතර තමයි මොන හරි කරගන්න පුළුවන් අය. ඒක ඇත්තම නෑ. දකුණේ ගමකදී එකිනෙකාට උදව් කරගෙන මොන හරි පොස්ගෙඩිය හරි බෙදා ගන්නවා. කාල් කිලෝ එකක් හරි දෙනවා නම් ඒක උතුරේ වෙන්නේ ඊටාම අඩුයි. මොකද දෙන්න කට්ටිය නෑ. ඒ නිසා ඇත්තටම ඔබ මතු කරපු මේ තනි කාන්තාවන්ගේ ප්‍රශ්නේ ඉතා ප්‍රබලයි. ඒ නිසා දැන් නැවත නැවත කියන්නේ තියෙන අර මේ මේ ඒ නිසා දැන් අනික දැන් උතුරු පළාතේ ස්වේච්ඡා සංවිධාන ක්‍රියාකාරීත්වය එච්චර ශක්තිමත් නැහැ. දේශපාලන සංවිධාන යාන්ත්‍රණයත් එතරම් ශක්තිමත් නැහැ. ඒ නිසා අපි හිතනවා ඇත්තටම උතුරු පළාතේ සහ වතුකරය වගේ ඉතාම දුෂ්කර ජන කණ්ඩායම් ජීවත් වෙන ප්‍රතිවලට ආණ්ඩුව විශේෂ අවධානයක් යොමු කරන්නම ඕනේ. අඩු ගන්න මේ தත්ත්වය පහ වෙනකම් අර්බුදකාරී වටපිටාවකදීවත් උන්ට ඒ කියන්නේ ජීවනාධාර ලබා දීමට අමතරව උන්ට කල හැකි රැකියා තිබෙනවා. ඒ රැකියාවලට අවශ්‍ය කරන ඉඩකඩ ලබා දීම කියන එක. ඒ වගේම තමයි ආබාධිතයෝ. දැන් පොදු ආබාධිතයෝ විවිධ රැකියා කරමින් ජීවත් වෙච්ච අය ඉන්නවා. දැන් උන්ට ආණ්ඩුවෙන් 5000ක දීමනාවක් දීලා තියෙනවා. නමුත් ඔබ දන්නවා ආබාධිතයන්ගේ ස්වභාවයන් නැත්නම් උන්ට පියදම් වැඩි. ඒ වගේම දැන් උන් හුඟක් අය අර ප්‍රධාන ධාරාව රැකියා කරන අය නෙමෙයි බැංකු වල වැඩ කරන ආබාධිතයෝ ඊට පස්සේ ආබාධිතය හඳුනන අය නැත්නම් ගුරුවරු වශයෙන් වැඩ කරන ආබාධිතය ඊටාම අඩු වැඩි පිරිසක් ඉන්නේ අපි මේ කතා කරපු අර ইনফෝමල් අවිධිමත් ක්ෂේත්‍රය. දැන් ඒ අය වැඩිම ඉන්නේ උතුරේ අතරම. නමුත් හැමතැනම ඉන්නේ. ඒ නිසා ඔවුන්ගේ ප්‍රශ්නේ බරපතල. ඔවුන්ගේ රෝගාබාධ තත්ත්වය නිසා තවත් බරපතල. ඒ නිසා වෙලා නැති නිසා මම ඔවුන්ගේ ප්‍රශ්න ගැන හම්පිසි මට අවබෝධය ඇතන මම කියන්න යන්නේ මම හිතනවා මෙවැනි කණ්ඩායම් ගැන වැඩි උදව්වක් අනිවාර්යයෙන්ම රජයෙන් කළ යුතුයි. ඊට පස්සේ විදේශ ශ්‍රමිකයන් රජයෙන් සහ මම කියන්නේ ස්වේච්ඡා සංවිධාන වලටත් අපි ආරාධනා කරනවා මේ ලැබෙන තැනටම දෙන හඬ රැඩියෙන් දෙන තැනට තමයි අතම මිනිස්සු දෙන්නේ.
හඬ නැති මිනිස්සුන්ට හොයලා බලලා දෙන්න කියන උදව් කරන්න කියන තමයි ඉල්ලන්නේ. දෙක තමයි විදේශගත ශ්‍රී ලංකාව. මම හිතන්නේ අපි ඒක නම් ලංකා ආණ්ඩුවට පැහැදිලි චෝදනාවක් අපිට තිබෙනවා. ලංකා ආණ්ඩුව මූලික අයිතිවාසිකම උල්ලංඝනය කරමින් ඉන්නේ මේ විදේශගත ශ්‍රී ලාංකිකයන්. රටට පැමිණීමට තිබෙන අයිතිය නතර කරන්න ආණ්ඩුවට අයිතියක් නැහැ. ඒක ව්‍යවස්ථා කියන අයිතියක්. එතකොට අපි දන්නවා මේක සංකීර්ණ ක්‍රියාවලියක්. මේක ගේන්න එකපාර ගේන්න බෑ. පරීක්ෂා කරලා ගේන්න ඕන ඔක්කොම ඇත්ත. නමුත් ගේනවා කියන ප්‍රතිපත්තියෙන්ද ඔබ දන්නවා කුවේට් දුබායි කියන රටවල් දෙකම ඒ රටවල් වල ඉන්න ශ්‍රී ලාංකිකයන්ගේ කොටස මේ ඔක්කොම ඉන්න හදනවා නෙමෙයි. සුළු පිරිසක් ඉන්න හදන්නේ. වීසා නැතුව ඉන්න කට්ටිය, රැකියා නැති වෙච්ච කට්ටිය වගේ පිරිසක්. මේ අය කුවේට් ආණ්ඩුවේ වියදමින් ලංකාවට ගෙනත් දෙන්න ආන. ලංකා ආණ්ඩුව කියන දැන් මේපා. දැන් ඒ නිසා එන්විසු කඳුර වල ඉතාම දුෂ්කර කොන්දේසියකට ඉන්නවා. මොකද කුවේට් වල නොමිලේ සෞඛ්‍ය සේවයක් ශ්‍රී ලාංකිකයන්ට නැහැ. ඒ වගේම දුබායි. ඉතින් ඒ නිසා අපි දැන් ඉන්නේ පැහැදිලිවම ආණ්ඩුව මේ ප්‍රතිපත්ති මේ තීන්දුව නොගැනීම බරපතල ප්‍රශ්න. ඊළඟට තමයි දැන් මම හිතන්නේ ඊයේ කැබිනට් මණ්ඩලයේ තීන්දුව කරා කියලා කිව්වා යම් කිසි පිරිසක් ගේන්න. ඉතින් ගේනවා නම් හොඳයි. නමුත් ඒ නිසා අනිවාර්යයෙන්ම වශයෙන්ම ඔවුන් ලංකාවට නැයිතියක් තියෙනවා. ඔවුන්ට අවශ්‍යයට එන්න අවස්ථාව ලබා දිය යුතුයි. ඒකෙදි මේ වරප්‍රසාදලා දීන්ත හෝ තමන්ගේ ඥාති හිතවතුන්ට නෙමෙයි මේක ඇත්ත ප්‍රශ්න මොන දික කට්ටිය තානාපති කාර්යාලයට පුළුවන් තෝරන්න. ඒ මිනිසුන්ගෙන්ම එකතු කරගත්ත තොරතුරු මාධ්‍යම පුළුවන්. මොකද විදේශගත ශ්‍රී ලාංකිකයන්ට විවිධ සංවිධාන තිබෙනවා. ජයිපෙත් යම් කිසි සහභාගී අපල කරන ඉතරපි සංවිධානය වගේ වතුන අපි දැනටත් ඔය දුබායි කුවේට් වගේ තැන්වල යම් යම් සහනාධාර පවා අපි ලබා දෙනවා. අපි තානාපති කාර්යාලයට උදව් කරනවා ඒ අය ලියාපදිංචි කිරීමට. මොකද මේ වෙලාවේ තානාපති කාර්යාලවල ගොඩක් කාර්ය මණ්ඩල නැහැ. අපි ස්වේච්ඡාවෙන් උදව් කරනවා. ඉතින් ඒ නිසා අනිවාර්යයෙන්ම උන් ගෙන්නන්න ඕන ගෙනල්ලා උන්ගේ රෝගී තත්ත්වයන් අනුව ආණ්ඩුවට දීලා ගන්න පුළුවන් සෞඛ්‍යංශයට පුළුවන් උන් ගෙදර නිරෝධායනය කරනවාද නැත්නම් පෙර නිරෝධායන මධ්‍යස්ථානට යවනවාද කියලා ලෝකේ බොහෝ රටවල් මේ මේ විදේශගත ශ්‍රී ලාංකිකයන්ට යන්න තියෙන එක එන්න අයිතියක් يعني උන් ලංකාවට කොච්චර හම්බ කරලා දුන්නාද නැද්ද කියන එක නොසලකා ඔවුන්ට එන්න අයිතිය තියෙනවා මම හිතන ඒක කළ යුතුයි අපි ඒ සම්බන්ධ දිගටම ආණ්ඩුවට බලපෑම් කරනවා පතුකම් කරුවන් සම්බන්ධව මම කිව්වා ඇත්තටම දැන් පතුවල ප්‍රශ්නේ මම ඇත්ත ප්‍රශ්නයක් ඒ කියන්නේ නූරලිය පමණක් නෙමෙයි ඩිස්ත්‍රික්ක 7ක 8ක වගේ වතු තියෙනවා. ඉතින් මේවායි ගත්තොත් එහෙම දැන් ඇත්ත කලින් පැහි තමයි වතුකම් කරුවන්ට හොඳ අවබෝධයක්වත් නැහැ. කොරෝනා වලින් පාලනය වෙන්න කොහොමද? මොකද වුන් ගොඩක් අය ලංකාවේ මේ සම්බන්ධ මොන හරි අධ්‍යාපනයක් දෙනව මාධ්‍ය වලින් වතුකම් කරුවන් වැඩිපුර බලන්නේ දෙමළ මාධ්‍ය. ඒ දෙමළ මාධ්‍යත් වුන් වැඩිපුර පුරුදු වෙලා තියෙන්නේ මේ ඉන්දියාවේ චිත්‍රපටි බලන්න. ඒක වුන්ට බැලලා වැඩක් නැහැ. ඕගොල්ලෝ හින්දි දෙමළ චිත්‍රපටි බලනවා මේක ඉගෙන ගන්න නැහැ කියලා. ඒවා අපි ප්‍රජාවක් දිනු කරන එකට සමාජයට සහ ආණ්ඩුවට වගකීමක් තියෙනවා ප්‍රජාවට වගේම. ඒ නිසා ඇත්තටම තොරතුරු හරියට දන්නේ. ඒ වගේම දැන් උඩා මට්ටමින් දැන් ඊපස්සේ PHI මාතෘකාවට හරියට දැනුවත් කරන්න ගියාම මේ අය වැඩ කරන්නේ එක හෝල් එකක නෙමෙයිනේ. ඉතින් ඒ නිසා සමහර වතු වලට ගියාම දැනුවත් කරන්න බෑ ඇත්ත. ඒ වගේ ප්‍රශ්නක් තියෙනවා. ඒ වගේම මම අර කලින් කිව්වා වගේ දැන් ජොබ් නැති වෙලා කොළමින් දැන් ගෙදර ඇවිල්ලා තියෙනවා. ඉන්න ඉඩ නැහැ, කරන රස්සාවක් නැහැ, වියදම වැඩි, ආහාරවල. ඉතින් මේ මහා විශාල ගැටලු දෙකක් තියෙනවා ඇත්තටම. ඉතින් එනිසා ඇත්තටම වතුකම් කරුවන්ගේ ප්‍රශ්නය මම හිතන්නේ අපි රටක් වශයෙන් මේ කරන සමාජ අපරාධයක්. ඒ කියන්නේ අවුරුදු 200ක් තිස්සේ මේ මිනිස්සු අන්ත දුගී අසරණ මට්ටමේ තබාගෙන සිටී. ඒ නිසා මම නම් දකින්නේ ඇත්තටම මේ ඉතාමත්ම දුෂ්කර වෙච්ච වෙන කිසිම ආදායමක් මොකද වත්තෙන් පොල් වෙනවා කියලා එකක් නැහැ නේ වතුකම් කරුවන්ට. එහෙම එකක් නැහැ. අනික ගම්මාන නෙමෙයි කියන්නේ. දැන් ගමක තියෙන බැඳියාව සංවිධාන ශක්තියත් වතුකම් කරුව අතර හරි අඩුයි. එහෙම නැහැ. ගමක තියෙන ශක්තිය නැහැ වතුකම් කරුවන්. එනිසා ඇත්තටම වුණත් අපි හිතනවා විශේෂ මේ ජීවනාධාරයක් ලබා දිය යුතුමයි එක්කෝගේ වැටුප වැඩි කරන්න ජන අගමැතිතුමා පිළිගත්තා මාතු පළවෙනිදා සිට රුපියල් 1000ක දීමනාවක් දෙනවා ඒක ඔයක දෙන්න නැතිනම් ඔවුන්ට ඔවුන්ගේ පස්වට මෙහෙයක් වීමක් කරන්න ඕනේ ඉතින් ඇත්තටම අපි මේ වෙන වෙනම අරන් කරන්නේ බුදු විමත් ක්ෂේත්‍රයේ මිනිසුන්ගේ ප්‍රශ්න ගැන පොදු අවබෝධයක් අරගෙන නිශ්චිත ක්‍රියාමාර්ගයක් දින 50කට පස්සෙත් නැති නිසා. ඒකයි ඇත්තටම මේ ඔබ මතු කරන ප්‍රශ්න සම්බන්ධව තියෙන්නේ. ඒවට ස්වේච්ඡා සංවිධාන විදියට අපිට කළ හැකි ප්‍රමාණය මම කියන්නේ ඉතා අඩුයි. අපේ මන්ත්‍රීවරු පරමුදලකට කරන්න පුළුවන් ප්‍රමාණය, අපේ ධෛර්යයට කරන්න පුළුවන් ප්‍රමාණය අඩුයි. ඒක රාජ්‍යයක් වශයෙන්, ජනතාවක් වශයෙන් සංවිධානය වෙලා තමයි ඇත්තටම මේක මුණ දෙන්නේ. බොහොම ස්තුතියි. මම දැන් සංකීර්ණ ප්‍රශ්නයක් කෙටි කාලයකදී මාතෘකා කීපයක් ඔබට ප්‍රතිචාර දක්වන සිදුවන ස්තුතිවන්තව පැහැදිලි වේ ඉදිරිපත් කිරීම ගැන. ඉෂිකා ඔබට ප්‍රශ්න ඇතුළේ අපේ අවසාන ප්‍රශ්න දෙකෙන් අපි මේ කාලය ඉමාවට ගේනවා.
මහිතන්නේ බොහෝ දෙනෙක් නරඹනවා සජීවීව බොහෝ අය යහපත් ප්‍රතිචාර දක්වනවා සබේ උන්ට ස්තුතිවන්ත වෙනවා ප්‍රශ්න යොමු කිරීම ගැන ඉෂික Thank you, Prashanta. Bimal Mahatmya, Mata Tina Prashni Pradhan Prashantamai, Rate Mevela, Pavatina, Attavashi Seva Pilimandavapi, Avadana Yomukaradi, Apita Penian Pradhan Karnakamai, Niroda and Kriavali Indana, Attavashaban Pradaha in Harimi Kriavali Dakwa. May Sampurna Kriavalima, Yamkisi, Danavadi, Kriavali, Danavadi Matamakata. යොමු වෙලා තියෙනවා කියන එක තමයි අපිට පෙනියන්නේ. ඉතින් මාක්සිස් මූලධර්ම මත පදනම් වෙච්ච දේශපාලනික කණ්ඩායමක් විදිහට මේක ඔබ කොහොමද අර්ථකථනය කරන්නේ සහ අපිට ඇත්තටම පුළුවන් ප්‍රායෝගිකව එදා වේල හොයාගෙන කන අවිධිමත් අංශවල වැඩ කරන වගේ අහිංසක මිනිසුන්ගේ ආර්ථික තත්ත්වය අවධානයට අරගෙන මේ ක්‍රියාවලිය හදන්න පුළුවන් ප්‍රාංගිකව ඒක තමයි මගේ එක ප්‍රශ්නයක් සහ මම ඊටම කෙටියෙන් අනිත් ප්‍රශ්නෙ තහන්න සිවිල් සමාජය නියෝජනය කරන කෙනෙක් විදිහට අපි දැක්ක පහුගිය මාස දෙක පුරාවට කර්ෆියු දාලා රට වැහුවා ඒ මුළු කාලය පුරාවටම අපි දැක්ක දෙයක් තමයි මේ ගොඩක් වෙලාවට මේ අහිංසක මිනිස්සුන්ගේ දුක දැනෙලා උදව් කරන්න ඉස්සරහට ආවේ ප්‍රධාන වශයෙන්ම සිවිල් සමාජයේ කොටස් තරුණ කණ්ඩායම් වෙන්න පුළුවන් තනි තනි ඒක පුද්ගලයෝ වෙන්න පුළුවන් NGOs වෙන්න පුළුවන් අපි දැක්ක මේගොල්ලෝ තමයි රජයට කලින් රජයේ නිරෝධායනයට වැඩි අවධානයක් යොමු කළේ ඉතින් මේ කණ්ඩායම තමයි මුලින්ම ඇවිල්ලා උදව් කරේ ඒ උදව් කරපු තත්ත්වය අපි දැක්ක යම් යම් නීති පැන වුණා සීමා තිබ්බා තහංචි තිබ්බා අපි ගොඩක් අමාරුවෙන් මේ දේ කරගෙන ගිහින් මේ එතකොට මම දැනගන්න කැමති දැනට බලේ නොමැති පක්ෂයක් විදිහට ඔබතුමාලා කරගෙන යන මේ ආධාර කරන ක්‍රියාපටිපාටිත් ඒ වගේ යම් කිසි චැලෙන්ජස් මොන හරි තිබ්බද ඒ කියන එකත් ඒක කොහොමද ඔබ ඒකට මුහුණ දුන්නේ ඔව් දැන් අරක හරිය يعني දැන් ඇත්තටම ගත්තොත් කොරෝනා නිසා මාස දෙකක් අපි ගත කරලා තියෙනවා මේ ඇඳුර නීති සහ තාම පාලිත තත්ත්වයක් ඇරෙතේ ඒකදී ඇත්තටම දැන් ඔය මුල් කාලේ තිබුණේ බඩු නැති එක මිනිස්සුන්ට විඳින ගන්න බඩු නැති එක දැන් ඇත්තටම ඒ යම් කිසි ප්‍රවාහන ක්‍රමයක් හැදලා තිබෙනවා මම කියන්නේ සංකලිත ප්‍රදේශවලට නමුත් ඒවයි කියන දේ තමයි ඒවයි ඊටාම ඉහළ මිල අධිකතමකමක් වෙනවා ආණ්ඩුවෙන් යම් යම් ආහාරවල මිල පාලනය කිරීම කරා නමුත් ඒවත් දැන් අයින් කරලා තිබෙනවා ඉතින් ඇත්තටම ගත්තොත් ඊමේදී තියෙන්නේ අර දැන් සමහර පෙර වැරදි තිබෙනවා මේ දැන් හදන්න බැරි දැන් මේවට අදාළ ගත අපේ රටේ සමපකාර ක්‍රියාවලිය. ඒ සමපකාර ක්‍රියාවලිය විශේෂයෙන්ම සමපකාර නිලධාරීන් සමහර අයත් ජනතාවගෙන් කොටසකුත් දේශපාලන මිනිස්සුම ඡන්ද දීලා පත් කරගත්තු දේශපාලන කණ්ඩායමත් එකතු වෙලා වැඩි ප්‍රමාණයක් දූෂිත ආතන බඩ පත් කරලා තිබෙනවා. දැන් ඔබතුමිය අහපු ප්‍රශ්නෙට කේරළයේ මුණ දෙන්නේ කේරළයේ අති දැවැන්ත ගෘහණියන් සම්බන්ධ දැවැන්ත සමපකාර ව්‍යාපාරයක් තියෙනවා. මොකද අපි නම් ශ්‍රීලන්තේ හරි ජර්මනි හරි ගැන කතා කරලා වැඩක් නැහැ ඉතාලිය කතා කරලා වැඩක් නැහැ අපි වගේ රටවල් ගැන කිව්වොත් ඒ දැවැන්ත සමපකාර ක්‍රියාවලියෙන් තමයි කේරළේ ඔකට උදව් කරන්නේ අන නැති මිනිසුන්ට තැන්තැන් වල කෑම වේලා කුස්සි විදියට දෙනවා අනිත් අයට බඩු ලබා දෙනවා ඒතර සාමාන්‍ය මිලකට එක දෙන්න පුළුවන් ඉතින් අපේ ඒවා බිඳවටලා තියෙන නිසා අපි අර කලින් කරගත්තු හානි කලින් කරගත්තු අපරාධ අපේ රටේ සමාජයේ මිනිස්සු බල දැන මේ හානි කරන දූෂිත දේශපාලනඥයන්ටම ඡන්දෙ දෙමින් ඒවම කරේ තියාගෙන යමින් හොඳටම සමපකාරයෙන් හොරකම් කරපු මිනිහටම ඊට පස්සේ ඇමති කන්ද මහා ඇමති කන්ද අරන් දෙමින් ඒ ගියපු ගමන තමයි දැන් මේ දැන් කුටි කන්න වෙලා තියෙන්නේ දැන් ඉතින් මිනිසුන්ට දෙන්නේ 5000යි සමහර බඩු ගේන ගාස්සුවට මිලියන රුපියල් 300ක් මාසෙට ඒ නිසා දැන් දවසකට රුපියල් මේ 150ක් විතරනේ වැටෙන්නේ 160ක් වගේ තමයි වැටෙන්නේ ඔය 5000 බෙදු ඒ නිසා මම හිතන්නේ දැන් මේකට දැන් උත්තරයක් නැහැ. දැන් ඇත්තටම තියෙන අපිට ගම් විදියට සංවිධානය වෙලා මම ඒක අර ආණ්ඩුවෙන් අර යාන්ත්‍රණයේ ගම දක්වා හදලා තිබුණා නම් දැන් දේශපාලන බේදයෙන් තොරව හැම කෙනාටම මෙතන තුලා තමයි ශක්තියින් ටික පූල් කරලා කරන් තිබුණා නම් අපිට ගමේ මේ ප්‍රශ්නෙට උත්තර හොයන්න තිබුණා. දැන් ඉතින් වෙලා තියෙන එහෙම සහෝදරත්වයක්වත් නැහැ යාන්ත්‍රණයකුත් නැති නිසා දැන් ඉතින් අර මත්ස්‍ය නාය තමයි තියෙන්නේ. يعني ලොකු මාළුවා පොඩි එකා පොඩි මාළුවා ගිලිනවා.
පුළුවන් මිනිහා ජීවත් වෙනවා බැරි මිනිහා අමාරුවෙන් ඉන්නවා ඒක තරම අපි උත්සාහ කරන ඕන තමයි නැත්නම් මම හිතන්නේ මේ තත්ත්වය තුද්දි කොහොමවත් පුළුවන් කියලා. ඇත්තටම අපිට ලොකු කනගාටුවක් තියෙනවා. ඊට පස්සේ ඔබතුමිය අහපු සිවිල් සමාජය සම්බන්ධ ප්‍රශ්නේ. දැන් කටුකරුව විදියට අපි විශාල ගැටලුවකට මුහුණ දුන්නා එකක්. කොහොමද ඇඳුර නීති යටතේ මේ සමහර දේවල් නිර්මාණය කරන මාස්ක් එක හදන්න, අර PPE එක හදන්න ඒවා කොහොමද ගන්න? ඒවා කඩවල ඔක්කොම වහලා. ඊට පස්සේ අපි කොහොමද ඒවා ගෙනihින්නේ? ඇඳුර නීති බලපත්‍ර ගන්න කොහොමද? මේ වගේ අපි සැලකුතු ප්‍රශ්න වලට මුහුණ දුන්නා. මොකද අපිව හඳුනාගත්තේ නැහැ. අපි පොදු යාන්ත්‍රණයක් නැහැ. පොදු යාන්ත්‍රණයක් තිබුණා නම් අපිව අපි පොදු යාන්ත්‍රණ සම්බන්ධව ආණ්ඩු යමතිවරයෙක් ඉන්නවා. අපේ නියෝජිතයෙක් ඉන්නවා. ස්වේච්ඡා සංවිධානක ඔබතුමියලා ඉන්නවා. එතකොට ප්‍රාදේශීය ලේකම් කාර්යාල මට්ටමින් ආදේශීය ලේකම්තුමා දන්නවා කවුද මෙතන වැඩ කරන්නේ කවුද මෙතන වැඩ නොකරන්නේ. හැබැයි දැන් එහෙම යාන්ත්‍රණයක් නැහැ. ඒ නිසා අපිට ඇත්තටම සිද්ධ වුණේ අපි ඇඟේ හයියෙන් කොහොම හරි මේක කරන්න ඕනේ කියන අදිෂ්ඨාණයෙන් කරන්න පටන් ගත්තා. ඉතින් ඉතාම දුෂ්කර කොන්දේසියකට නමුත් අපි මේක පටන් අරගත්තා අපි තවමත් කරගෙන යනවා අපිට අපිට විශ්වාසයක් තියෙනවා මේක දිගටම කරගෙන යන්න ශක්තිය තියෙනවා කියලා. ඉතින් ඇත්තටම ඒ වෙනුවට අපිව සවුල් කරගත්තා නම් අර ඔබතුමිය කියනවා අපිට උදව් කරා නම් පිට කරන්න මේ ශ්‍රේච්ඡා සංවිධාන වලට මම හිතනවා ලොකු දෙයක් කරන්න තිබ්බ කියලා. මම උදාහරණයක් කියන්නම්. නේපාලය අපිට වඩා දුප්පත් රටක්, අපිටත් වඩා ගොඩක් සෞඛ්‍ය පහසුකම් රාජ්‍යාන්ත්‍රණය දුෂ්කර දුප්පත් සහ මේ අද භූමිය ගත්තොත් අතිශය දුෂ්කර. මොකද කඳු අනම් අනම් තියෙනවා. නේපාලයේ 2015 දැවැන්ත භූමිකම්පාවක් තිබුණා. නේපාලෙ මොකද කරේ? නේපාලය කරේ මුළු රටේ ශක්තිය එකතරකට එකතු කරන්න පුළුවන්. අර මම මුලින් කිව්ව විදිහේ ඉතාම පැහැදිලි ඒකාබද්ධ යාන්ත්‍රණයක් හදුවා. ජාතික, දිස්ත්‍රික්, ගම්මට්ටම. ඒ නිසා NGO සංවිධාන උදව් කරන්න කැමති NGO සංවිධානය මොකක්ද? අවංක උදව් කරන්නේ. මේකෙන් ගසා කන්නේ මෙහෙම හැත් එක්කනේ දෙන්නේ ඉන්නවා. අවංක වැඩ කරන්න පුළුවන් ශේක්ෂා සංවිධානය කවුද? අවංක වැඩ කරන්න පුළුවන් හාමුදුරුන් වහන්සේලා පූජකතුමාලා කවුද? බිම් මට්ටමේදී අපි කවුරුත් කන දන්නවා. අන්න ඒ යාන්ත්‍රණය තමයි නේපාලයේ ඉතාම සාර්ථකව භූමිකම්පාවදී අනුගමනය කරා. දැන් මේ වෙලාවෙත් නේපාල ආණ්ඩුව එහෙ ලොකුවට කොයිත් වගේ සංගතේ නැහැ. නමුත් ඔවුන් ඒ යාන්ත්‍රණය තමයි පාවිච්චි කරන්නේ. මම හිතන්නේ එහෙම කරන්නේ නැපු නැති එක ගැන අපිට ඉතාම විශාල දුකක් තියෙනවා. මොකද අපිට මිනිස්සු මේ දුෂ්කරතා යටතේ අපි වැඩ කරාදී අපිට උදව් කරන්න ඉදිරිපත් වෙච්ච ප්‍රමාණය අපි හොඳටම දන්න නිසා අපිට කියන්න පුළුවන් ආණ්ඩුව මේකට හොඳ යාන්ත්‍රණයක් හදලා ජාතික, දිස්ත්‍රික් පාලේ සහ ගම්මට්ටමට හැදුවා නම් මම හිතනවා අපේ මේ දැනට තියෙන ප්‍රශ්න වලින් අඩු ගානේ 50%ක්වත් විසඳ ගන්න තිබුණා කියලා. මොකද ප්‍රධාන අභියෝගය තම රටකටම තියෙන ඔය ඉතාලිය, ඇමරිකාව, ස්පාඤ්ඤ වගේ මේ සෞඛ්‍ය අර්බුදය න ලොකු නොවෙච්ච හැම රටේම ආණ්ඩුවට තියෙන ජොබ් එක තියෙන්නේ කොරෝනා මර්ධනය කරන එක නෙමෙයි. ඒක සෞඛ්‍යංශ කරනවා. කරන්න තියෙන දේ තමයි කොරෝනා මර්ධනය කිරීම සඳහා අරගෙන තියෙන ක්‍රියාමාර්ග වැසීම නිසා, නීති රීති නිසා පීඩාවටපත් වී සිටින මිනිස්සුන්ගේ ප්‍රශ්නේ හඳන්නේ. දැන් ත්‍රීරෝද රටේ ඉතුරු 11 ලක්ෂ 11ක් ඉන්නවා. දැන් ජනාධිපති කාර්යසාධක බලකාය හරිනම් මේ පවුල් ලක්ෂ 11ක මේ අයගේ නියුතු 10ක් 15ක් වීඩියෝ කොන්ෆරන්ස් එකකින් හරි කැඳවලා අහන්න ඕනේ කොහොමද දැන් සිවිල් එක නැතුව ජීවත් වෙන්නේ කියලා. ඉතින් ඒ නිසාම ඒකයි කිව්ව වෙලාව අවසන් නිසා මට කියන්න තියෙන එකයි ටිකක් අපේ සමාජය සතු තියෙන ශක්තියින් ඇත්තටම යොදාගත යුතුමයි. ඉදිරි මාස දෙක තුන දිවිවත් අපිට මේක කරමුද? මොකද මේක අවුරුද්දක්වත් මේ තත්ත්වයට යයි කියන එකනේ ලෝකය විශ්වාස කරන්නේ. ඒ නිසා එවැනි පොදු යාන්ත්‍රණයක් සකස් කිරීම අවශ්‍යයි. එවැනි යාන්ත්‍රණයකට අවංකව සහයෝගය දෙන්න අපි කැමැතියි. අර මාධ්‍ය සංදර්ශන වලට නෙමෙයි. ඒ වගේම අපි රතුතරුව සහ ජෛවික විදියට ජාතික ජනබලය දෙකේ විදියටත් අපිට කරන්න පුළුවන් දේශපාලන, ආර්ථික, සමාජීය මැදිහත් වීම මේ කොරෝනා වසංගතය මැඩ පවත් ගන්න අපි කරනවා. මම හිතන්නේ ඒක රජයට පැහැදිලි උදව්වක් කියලා. අපි රජයට විවේචනය කරන්නේ රජය කොරෝනා යට කරමින් දේශපාලන උස්සන්න කරන්න හදනවා. අපි නමුත් අපි රජයට මේ කරන්නා වූ අපි පොදුවේ මේ කොරෝනා මාධ්‍යය කරන්න කරන උදව් වැඩ කටයුතු එකක්වත් ආණ්ඩුව අපිට කරන්නා වූ මඩ ප්‍රචාර හෝ වෙන කිසිම දෙයක් නිසා අපි නතර කරන්නේ නැහැ. අපි සුනාමියේදීත් අපි කොක්කු කරලා පෙන්නුවා. සමහර අය සුනාමි මුදල් හොරගම් කරද්දී අපි සුනාමියට වැඩ කළා. ඒ නිසා කොරෝනා වලදී සමහර අය මුදල් නාස්ති කරනවා වෙන්න පුළුවන්. හොරගම් අපි කරන්නේ නැහැ. ඒ නිසා අපි ජනතාවට සාධකයක් දෙනවා. එකමුතු එක්කමු ලංකා ඔබ ආයතනයේ මේ සාකච්ඡාවෙන් කොරෝනා තත්ත්වය පහ වෙනකම් අපිට කල හැකි උපරිම දේවල් තියෙනවා ජයග්‍රහණය විදියට අපි කරමු.
බොහොමත්ම ස්තුතියි විමල් රත්නායක මහත්මයා ඔබ පැය දෙක කාලයක් තිස්සේ ඔබගේ වටිනා කාලය සහ ඔබගේ දැනුම තවදුරටත් සංග බෙදා ගන්නත් ජනතා නියෝජිතයෙක් හැටියට වගවීමට ලක්වීමටත් ඔබ නිහතමානීව අප සමග එක්වීම ගැන අපි අනේක වාරයක් ස්තුතිවන්ත වෙනවා මේ පැය දෙක තුරාම අප සමග සිටි අප සියලු දෙනාට බොහොමත්ම ස්තුතියි මේ සිටි පැය දෙක පුරාම අප සමග එක්ව සිටි ඔබ සියලු දෙනාටම ස්තුතිවන්ත වෙනවා ඔබ අප සමග මේ සතියේ පවත්වනව ඊළඟ කතා වාර දෙකටත් සම්බන්ධ වෙන්න ඒ සඳහා තිබෙනව විස්තර Facebook පිටුව හරහා ඔබට ලබා ගන්නට පුළුවන්. එතුම අකිම් පරිදි අපි එක් වූ ලංකාවක් හැටියට විවිධ ජාතීන් විවිධ ආගම් සහයෝගිතාවෙන් මේ අවස්ථාවේදී මේ ජය ගන්නට අවශ්‍යයි. ඒ සමගම අපේ විශේෂම නන්දු වෙන්නට අවශ්‍යයි. විවිධ සමාජයේ කොන් වුණා වූ කොටස් විශේෂ අක්‍රමික ශ්‍රේෂ්ඨයන්හි නියලින ඒවුන්ගේ දුප්පත්කම ඔවුන්ගේ දිළිඳුකම මෙවැනි අවස්ථාවකදී අපේ ප්‍රශ්නයක් කරගෙන අපි එක්ව මේ සදා විසඳුමක් සොයන්නට අවශ්‍යයි. යලි විමල් රත්නායක මහත්මයා බොහොමත්ම ස්තුතියි. බොහොම ස්තුතියි.